බුදුරජාණන් වහන්සේ සෙට මහරහතන් වහන්සේ දේශනා කරනවා නම් යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යම් කිසි කෙනෙක් ධර්මය දැක්කොත් එයා පටිච්චසමුප්පාදය දැකපු කෙනෙක් යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය දැක්කොත් ඒ තමයි ධර්මය දැකපු කෙනා බුද්ධහම දැක්ක කියන්නේ නම් දකින්න වෙනවා මොකද්ද? පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි බුද්ධහම දැක්කා වෙන්නේ. ඒ කියන්නේ දේශනා කරන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මතාවය හරහා තමයි සම්පූර්ණ ලෝකය කියන එක ඇති වෙන්නේ කොහොමද? ලෝකයේ කියන එක නැති වෙන්නේ නැති කරන්නේ නැත්නම් ලෝකෙ මෙදෙන්නේ කොහොමද කියන ධර්මතාවය උගන්වන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්මයේ අවබෝධය නැතුව මොනම විදිහකටවත් කෙනෙකුට මෙදෙන්න බෑ. ඒක මෙහා යම් කිසි කෙනෙක් මෙදෙන්න හදනවා නම් ඒ අද ගිනි ගොඩ ඇතුලේ නොපිච්චෙන්න උත්සාහවත් වෙන පුද්ගලයා වගේ. තව කියන්නේ ගිනි ගොඩ ඇතුලට ගිහිල්ලා දෙන්නේ පිච්චෙන්නේ ඒක ඇතුලේ අද්දක බඳගෙන ඉන්න උත්සාහයක් නැතු එක්කෙනෙක් එහාට මෙහාට පැනපනව ඉන්න නොපිච්චෙන්න උත්සාහවත් වෙයි. නමුත් ගිනි ගොඩ ඇතුලේ නම් උත්සාහවත් වෙන කෙනත් නොවන කෙනත් දෙන්නම් පිච්චෙනවා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය හටගත්තට පස්සේ මේ පංච උපාදානස්කන්ධය ඇතුලේ දුකින් මිදීම සඳහා යමෙක් උත්සාහවත් නොවේදී නම් එයත් උත්සාහවත් වෙයි නම් එයාට දෙන්නම පිච්චනවා මිසක ඒකෙන් බේරෙන්නේ නැහැ. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේ අවබෝධය තුළින් තමයි සම්පූර්ණ මේ ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම්නස් වලින් සදාටම නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒත් මෙහා ලෝකේ තියෙනවා කියන නිත්‍ය බව අතහරින්න ක්‍රමයක් එක දෙයක් අපිට අතහරින්න වෙන්නේ තව දෙයකට පත් වෙනයි. තව දෙයක් අතහරින්න වෙන්නේ තව දෙයක් අරගෙනයි. ගත් එක අභව සංගතයි. එහෙම නැත්නම් ඒකාන්තයෙන් අපිට මිදෙන්න වෙන්නේ තවාන්තයකට පත් වෙනයි. ඉතින් මේ පටිච්චසමුප්පාද ධර්මය ගැන අපි ටිකක් කතා කරමු. ඉතින් ඉස්සර වෙලා අපි වෙනද කතා කරපු දර්ශනයේ භවනාව සම්බන්ධව කියන තැනින් ටිකක් කතා කරගෙන ඇවිල්ලා අපි කතා කරමු. මෙතනදී අදනේ ගොඩක් කතා කරන ටික මාර්ගය සම්බන්ධව නැත්තම් බුද්ධාම දර්ශනාත්මක කරුණ සම්බන්ධව ටිකක් විතරයි අපි කතා කරන්නේ. ඒක මෙතෙන්ට මේකෙන් උත්සාහ ආදේශ කරගත යුතු කොටසක් තියෙනවා නුවණින් මේ මොකද්ද මේ පතර අනන්ත ජාති සංසාර දුක් විඳ දුක විඳිනවා දුක විඳින්න වෙනවා මේ දුක කියන එක දුකක් මේ දුක කියන එක නැති කරන්න පුළුවන් කමක් නැහැ දුක ඇති වෙන හේතුව තණ්හා ආදී කෙලෙස් ඇති වෙන තරම් දුක ඇති වෙනවා ඒ තණ්හාව නැති වුණොත් තමයි මේ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ ඒ තණ්හාව නැති වෙන්නේ මෙන්න මේ වගේ ඇත්තක් දැක්කමයි කියන එක ඔයගොල්ලෝ ගාව තියාගන්න වෙනවා. එතන ඉඳන්ම ඔයගොල්ලෝ මම ආදේ ටික උත්තර කරන්නේ නැහැ. ඒතර දුකයි දුක ඇතිවීමයි නැතිවීමයි දන්න කෙනා කරන්න ඕනේ මග ගැන මම දැන් කතා කරන්නේ. ඒක නේ. මේ ටික කරන්නේ ඇයි මේ ටික ඉගෙන ගන්න ඇයි අපි කියන එක ඇහුවොත් හෝ තමන්ට හෝ වැටහෙන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයි මේ හොයන්නේ කියලා. කියරන්නේ එහෙම නැතු මේ අමුතු තව භවනාවක් කියලා එකක්වත් කරනවා නෙමෙයි මොකද අපි මේ කරන දෙයින් මේ ප්‍රශ්නේ විසඳිලා තියෙනවා මොකද්ද මේ දුක කියන එක නිදිලා තියෙනවා ඒ සඳහා යන ප්‍රතිපදාව මේ දැන් අපි හොයන්නේ එතකොට මරණයෙන් පස්සේ හැම නෙමෙයි මේ ජීවිතේම නිදිලා තියෙනෝනේ මොන දුකෙන්ද ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සෝපායස කියන ඔක්කොම දුක් මේ ජීවිතේ.
ඉතින් මෙතනම අජරාමර බව මේ ජීවිතේම තමයි සාක්ෂාත් කරගත්ත වෙන්නේ. මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය ගැන නෙමෙයි මේ ශාසනය උගන්වන්නේ. ඒක මේ ශාසනය හැම දෙයකට වඩා විශේෂ වෙන්නේ. එතකොට ඒ දුකයි සමුදයයි නිරෝධයයි ටික දන්නා වූ කෙනෙක් කළ යුතු යා යුතු දැනගත යුතු ටික ගැන මම අද මතක් කරන්නේ කියලා මතක් කළා. මොකද මෙතන දේශනාව සම්පූර්ණ වෙන්නේ අර ටිකත් එක්ක කිව්වොත් මට ඒ ටික අහලා තියෙන හින්දා මම මුලින් කියන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ක්‍රම පාඩයක් තියෙනවා. යම් තැනක දුක්ඛ සත්‍ය කියනකොට සමුදය නිරෝධය මාර්ගයේ ආධාරයෙන් ආදේශ කරගන්න තමා තුළින් ආදේශ කරගන්න සම්පූර්ණ කරගන්න දක්ෂ වෙනවා. යම් දේශනාවක දුකයි සමුදය දෙක ඇහෙනකොට ඉතුරු සත්‍ය දෙක ගැන තමන් නුවණින් අවබෝධ කරගන්න දක්ෂ වෙනවා. දුකයි සමුදය නිරෝධය කියද්දී මාර්ගය ආදේශ කරගන්න තමන් දක්ෂ වෙනවා. මාර්ගය ගැන කියද්දී දුකයි සමුදය නිරෝධයයි කියන ධර්මතා ටිකේ නුවණ තමන් ගාව තියෙන්න ඕනේ දෙතිලා. එතකොට දැන් චතුරාර්ය සත්‍ය ගැනම අපිට දැන් දැනුමක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ අහනදී මේ සැද අර්ථයක් ලැබෙන්නේ. නැත්තම් භවණාවක් ගැන කරන්න කිව්වොත් හෝ කරනවා නම් හෝ මොකටද කරන්නේ, ඇයි කරන්නේ, මේක කළහම මොකද වෙන්නේ, නොකළහම මොකද වෙන්නේ කියන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික අපිට තියෙන්න බෑ. අපිට ඉස්සෙල්ලා හොඳට තේරලා තියෙනවා. එහෙනම් අපි අද කියන්නේ ප්‍රතිපදාව ගැනමයි කතා කරන්නේ. මේ ප්‍රතිපදාව ගත්තහම කොටස් දෙකකට තියෙනවා. කොටස් දෙකක් නෙමෙයි කොටස් තුනකට තියෙනවා. නමුත් ඒකෙදි పూర్ව భాగ ప్రతిపదාව ඊට පස්සේ මිශ්‍රක భాగ ప్రతిపదාව ඊට පස්සේ මාර්ගය කියලා ప్రతిపదාව කොටස් තුනකට බෙදන්න ඕනේ. పూర్ව భాగ ప్రతిపదාව කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගයක් නොවිපදී ලෝකෝත්තර මාර්ගයේ උපදවා ගන්නට අවශ්‍ය පරිසරයේ සකස් කරගෙන ඊට අනුව මෙනෙහි කරන එක. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ප්‍රතිසම්පාද ආදී ධර්මයන් ඉගෙනගෙන ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයේ ඇතිවීමට උපකාරී පිණිස යෝනිසෝ මනසිකාර්ය කරන කොටස. එන පූර්ව භාගවලට වඩා ඔකට අපි තාපත දෙනවා විදර්ශනා ඥාන සම්මර්ශන ඥානය, උද්‍යෝග ඥානය, භංග ඥානය, බයිතුපත්‍ර ඥානය, ආදීන ඥානය, මුංචිපකම ඥානය, කටසංකා ඥානය, සංකරූපක ඥානය, සත්‍යංගම ඥානය කියලා ඕක ඔක්කොමයි පූර්වවල ප්‍රතිපද. ඒක ලෝකෝත්තර මාර්ගයේ උපදිනවා. උපදුනාට තාම ඒ මාර්ග දර්ශනේ විතක දක්ෂය විතක දක්ෂය. එතකොට මෙයා මාර්ග දර්ශනයත් නොනෙ මෙනෙහි කරනවා, චිත්ත සමතය ඇති වෙනද විදර්ශනා ඥානය හා සමාන සමතකමට අනුකූල මෙනෙහි කරනවා. එතකොට එයාට මිශ්‍රක භාවයක් තියෙනවා දෙපැත්තටම අනුකූලයි. අපි කියමු හොඳට නොනෙම කියනවා. නමුත් දැන් චිත්ත සම්පන්න පුද්ගලයෙක් වුණා නම් තව රාග දුරු ගන්න. ඉතලදී අසුභය බලපොල මේ දර්ශනය වලට. එතකොට අසුභය බලන එක මාර්ග දර්ශනයටයි සිද්ධියක් නෙමෙයි. එලාගේ මොකද මාර්ග දර්ශන කිච්චුවම මනෝ සම්පත්තිය හරහා එන්නේ. රූපයේ සම්බන්ධ භවනා වෙන්නේ. එතකොට මෙයා මේ කාලේ කරන්නේ මෙත්සක භාගවත් වල. ඊපස්සේ යම් දවසක් තියෙනවා එහෙම ප්‍රතිපක්ෂ යමක් ගන්න ඕනෙම නැහැ කියලා සිතනවා. ඒකනම් කිච්චුවම තමන්ගේ මනස තුලින් මේ පංච උපාදාන ස්කන්ධයටම හිත තියලා තමන් තුලින්ම ධර්ම අවබෝධ කරගන්න ඕන. ඒකෙදි විදර්ශනා ඥාන పూర్ව භාග ප්‍රතිපදාව ගැන අපි අහලා තියෙනවා දන්නවා. මම අද ගොඩක් උඩට මතක් කරන්නම් මේ මිත්‍රක භාග ප්‍රතිපදාව නැත්තම් ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔකටම තමයි අපි තාපතෙන් ගත්තාම මේ මාර්ගයේ කොටස් දෙකකට හඳුන්වන ඕරම් භාග්‍ය සංයෝජන සහ උද්දම් භාග්‍ය සංයෝජන කියලා.
පරම්පරාගේ සංයෝජන කියලා කියන්නේ කාම භූමියට අදාළ බැඳුම් ටිකක් තියෙනවා. ඊට පස්සේ උද්දම් භාගය කියලා කියන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ච. එතකොට කාම භූමියේ සංයෝජන දුරු නොකොට කාම භූමියේ සංයෝජන නැති නොවි උද්දම් භාගයේ සංයෝජන දුරු වෙන මට්ටමේ දර්ශනයක් අපි ගත්තා කියලා වැඩෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපිට මේ හැම දෙයක්ම මනසයි මනස තුළම හටගෙන නිරුද්ධ වෙනවා කියන තීව්‍ර දර්ශනයක් එනවා නම් එන්නේ උද්දම් භාගයේ සංයෝජන වලට. උද්දම් භාගයේ සංයෝජන කියන තේරන්නේ අරිහත් මාර්ගයේ වගේ දැන රූප රාග රූප රාග මනෝ. එතකොට කාම රාග සංයෝජනයක් තන සෝවාන් සතරදාගාමි විනත්තනටවත් පත් නොවිච්ච අපි අරිහත්ත්වයේ සඳහා තියෙන දර්ශනය සම්මර්ශනය කළා කියලා හරියට පළවෙනි පන්තිය ළමේ 10 පන්තියට දමෝ වගේ සිද්ධියක් වෙනවා. එතකොට 10 පන්තිය වැඩ එයාට බැරි නිසා අතහැරෙනවා. පුළුවන් දෙයට කාලය ලබා නොදුන්නු නිසා පළවෙනි පන්තිය පතතර. ඒ වගේ මේ වගේ දර්ශනයකින් අපි පටන් ගත්තාම පිහිටා හිටින්න බැරි නිසා ඒක අපේ ජීවිතේ වෙන්නේ. ජීවිතේ වෙන ජීවිතේ රොක්කන මත්තම නොකල නිසා ඒ ටිකක් වෙනවා. අන්තිමට අපි වචන ටිකකට සීමා වෙලා හැමදාම වචන ටිකකින් ලෝකයට වඩා වෙනස් වෙලා ඇති. නමුත් ස්පර්ශ කරන්නේ ලෝක මට්ටමේ දුක වෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ ජීවිතයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න මෙතක මොන හරි දෙයක් කියන්න නෙවෙයි නා. අපිට වෙනවා ඉවසිලිමත් මේ ක්‍රමානුකූලව කරගෙන යන්න ප්‍රතිපදාව. මොකද මේකට ඉවසීම තියෙන්න ඕනේ. ඉවසීම කියන්නේ අර පොඩි ළමයාට ඉන්න වෙන අවුරුදු 10ක් විතර මේ 10 පන්තියට එන්න. එයාට ඉතින් හදිසියේම ටිකමන්ට හරියන එකට ගුරුවරුන්ගෙන් එක තියෙන්න ඕන කොටසක් තියෙනවා, තමන්ගෙන් එක තියෙන්න කොටසක් තියෙනවා, සමාජයෙන් එක තියෙන්න කොටසක් තියෙනවා. ওই තුනටත් පුරවන්න බැරි කාලය ගන්න එක තියෙන්න කොටසක් තියෙනවා. මේ කාරණා ටික ඔක්කොම එන්නවා. ඒ වගේ තමන් කොච්චර උත්සාහවත් කෙරුවත් අනුන්ගෙන් කොච්චර ලැබුණත් ඊට පස්සේ කාලය විසමුත් මේ ඉන්ද්‍රිය මහ කරනවා කියන සිද්ධාන්තිකුත් තියෙනවා නේද? ඒකයි අනුකුබ්බ කියලා අනුකුබ්බ සිකා අනුකුබ්බ ප්‍රතිපද. අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව සිකාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒකෙදි ඕරම් භාගයේ සංයෝජන නැත්තම් කාම භූමියට අදාළ කොටස නැත්තම් සක්කායදිට්ඨි විචිකිච්ඡා සිලබත පරාමස කාම රාග ව්‍යාපාද කියන මේ කොටස ගෙවා ගන්න පුළුවන් රූපය කියන එක පිටකෙන් දැක්කහම ඒ අවස්ථාවේදී අමුතුවෙන් නාම ධර්ම බලන්න ඕනේ නැහැ දැන් රූපය පිටකෙන් දැක්කහම බලමු ඒ වෙලාවේදී ඒ රූපය අනුවගේ නාම ධර්ම දැන් යෙදිලා තියෙන ඒවා එයා දන්නවා එතකොට එයාට රූපය හම්බ ගන්නකොට ඒ වෙලාවේ නාම ධර්ම හම්බ වෙන්නේ රූපේ නාම ධර්ම වල කෘත්‍ය කෙරල තමයි නන් රූපය හම්බෙන රූපෙ පිළිසින් දකින්නකොට ඒ මතුන් කියන නාම ධර්ම තියදන් පිළිසින් දකින්නවා එයා ඒක කරනව දන්නව නැහැ ඊට පස්සේ නාම ධර්ම පිළිසින් දැක්කහම තමයි උත්තම භාග්‍ය සංයෝජන අත්හැරෙන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මේ කබලින්ක ආහාරය පිළිසින් දකින්න කබලින්ක ආහාරය පිළිසින් දකින්නකොට යම් සංයෝජනයකින් ගඳුණු සත්‍ය මේ ලෝකෙට එන මේ සංයෝජන යාට නැහැ සංයත නිකාය ආහාර සූත්‍රය වගේ සූත්‍ර බලන්න. එතකොට එහෙම බුදුරජාණන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආකෝ මම ස්පර්ශාහාරය පිළිසින් දකින්නේ. ස්පර්ශාහාරය පිළිසින් දැක්කම මත්ති කළ යුත්තක් නැහැ. මහනි මනෝසංචේතන ආහාරය පිළිසින් දකින්නේ. මනෝසංචේතන ආහාරය පිළිසින් දැක්කම මත්ති කළ යුත්තක් නැහැ. මහනි විඥාන ආහාරය පිළිසින් දකින්නේ. විඥාන ආහාරය පිළිසින් දැක්කම මත්ති කළ යුත්තක් නැහැ. කබලින්ක ආහාරය කියලා කියන රූපය. ස්පර්ශාහාරය කියලා කියන වේදනසක් මනෝසංචිතන ආහාරකේ සංකාරය විඥාන ආහාරකේ විඥාන ඔය ස්කන්ධ පංච උපාදාන ස්කන්ධයටම තමයි සතර ආහාරය කියන තව පරයය වචනයක් විතරයි නම කරන්නේ එතකොට රූපී පරිසින්ද දැක්කහම අනාගාමී වෙන්නම පුළුවන් එතකොට අමුතුවෙන් නාම ධර්ම බලන්න ඕනේ නැහැ ඒ කාලේ නමුත් භවයෙන් මෙතර වෙනවා නම්
සසරින් එතර වෙනවා නම් නාම ධර්ම පිළිසින්ද දකින්න වෙනවා. නාම රූප සින දෙකම පිළිසින් දැකපු දවසටයි අනුපාදාපරණය කරනවා. කිසිවක් උපාදාන නොකොට මිදෙන්නේ. ඒක මෙහා රූපය පිළිසින්ද නොදැක්කෝ කාම භූමිය උපාදාන කරගෙන ඉන්නේ. නාමයේ පිළිසින්ද නොදැක්කෝ රූපාරූප භවයන් උපාදාන කරගෙන ඉන්නේ. එතකොට මේ නාම රූප දෙක පිළිසින්ද දකින්න තමයි බුදුරජාණන් වහන්සේ ඥාන අෂ්ටාංග මාර්ගය කියන්නේ. එකවරම දෙකම කරනවා නෙමෙයි, කරන්න බෑ. එකවරම පුළුවන්ද ඕරම් භාග්‍ය සංයෝජන උද්දම් භාග්‍ය සංයෝජන දෙකම එකවර දුරු කරන්න පුළුවන්ද? බෑ. මේ ටික ඉස්සෙල්ලා බේරුණාට පස්සේ තමයි ඉඳලා නැටි කරගන්න වෙන්නේ නේද? ඒ වගේ අපි මේ කාරණා ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් දෙකට බෙදාගෙන ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සමථිම ප්‍රශ්නයක් ඕන වෙලාවකදී ඕන තැනකදී අපිට අවශ්‍ය වෙන මොන හරි දෙයක් කතා කරනවා. ඇත්තටම අපිට මෙදෙන්න කොහොමද කියන කාරණාව ලියා ගන්න නේද? එතකොට අපි මෙතෙන්දී අද සාමාන්‍යයෙන් ආහාර ප්‍රශ්න අහන්න. ඉතින් දැන් සර කවදින් කා ආහාර මම කන්සෙප්ට් එක ආහාර කියන්නේ ස්පර්ශ ආහාර හතරක් තියෙනවා. සාමාන්‍ය සංකේතනාවේ කියනවා කවදින් කා ආහාරයේ රූපය ස්පර්ශ ආහාරයේ වේදනා දෙක අයිතක මානස සංකේත ආහාර විඥානයේ විඥාන ආහාර ප්‍රවණ මම ආහාර කියන්නේ එතන කියන්නේ රූපය රූපය රූපයට කවදින් කා ආහාරයේ රූපය ස්පර්ශ ආහාරයේ වේදනාව මානස සංකේතනාවට මේ මේවට ආහාර කියන්නේ ඇයි කියන කාරණාවක් තියෙනවා. ආහාර තීති ආහාරෝ. ආහාරත් කියන්නේ පාළි වචනයක්. ආහාරත් කියන්නේ ගෙන යනවා. ඕජට්ටමකම් රූපකලාපම් ආහාර තීති ආහාරෝ. කබලින් ආහාරත් ආහාර කියන්නේ ඇයි? ඕජාව අටවෙන කොටස රූපකලාප ගැන එක. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්‍රාෂ්ටක මට්ටමේ රූපකලාප හදන නිසා තමයි කබලින් ආහාරයට ආහාරය කියන්නේ. එහේ ස්පර්ශ ආහාරයට ආහාරය කියන්නේ. ඈ පස්සපච්ච වේදන යම් වේදිත සංසංජානති. ස්පර්ශයේ ඇතිවුණාම විඳින යමක් විඳුත් හඳුනනවා. මේ විඳිනවා හඳුනනවා කියන ධර්මතාවයක ගණන් දෙනවා මෙයා. ඊට පස්සේ හැඳුනුවොත් තමයි කල්පනා කරන්නේ. හිතන්නේ. එතකොට හිතනවා කල්පනා කරනවා කියන එක මනෝ සංචේතන ආහාරය. එතකොට මනෝ සංචේතන ආහාරයට ආහාරය කියන්නේ ඇයි? ත්‍රිවිධ භවයේ ගණන් දෙන්නේ ත්‍රිවිධ භවයට තණ්හාව හදන්නේ මෙයා. සුවිද භවය දෙනක් දෙන නිසා භවය හදලා දෙන නිසා භවය අරගෙන යන නිසා ආහාර ඊට පස්සේ එතකොට සංඛාර කර සංඛාර පච්ච විඥාන කිපි ඊට පස්සේ ඇයි විඥානයට ආහාරයක් කියන්නේ ආයත් ප්‍රතිසන්දි නාම රූප දෙක දෙනක් දෙන නිසා කියලා චක්‍රයක් ආයත් ප්‍රතිසන්දි නාම රූප දෙක හදනවා ආයත් ඛණ්ඩ බොණ්ඩ දෙනවා ඛණ්ඩ බොණ්ඩ දෙනකොට කබලින් කහරෙන් ආයත් ආයතන දෙක හැදෙනවා ආයතනික නිසා ස්පර්ශ වෙලා වේදනා සංඥා ඇති වෙනවා. ආයෙත් ඒ ආරම්භය අපි හිතනවා. ඉතින්කොට ආයෙත් විඥානය කියලා හිතනවා. ආයෙත් විඥාන නිසා නාම රූප වෙනවා. නාම රූප දෙකේ ප්‍රවත්මට ආයෙත් කබලින්කාහර දෙන්නේ. ආයෙත් කබලින්කාහර නිසා සලආයතන හැදෙනවා. එතකොට ආයතනික නිසා ස්පර්ශ කියලා මේ චක්‍රයක් තියෙනවා. ආහාර චක්‍රය කියන්නේ අපේ ජීවිතය. ඔහොම. පරිසම්පාද චක්‍රයම ඒ මම තව වචන ටිකකින් කියන්නම්. එතකොට මේක නවත්තන්න අපිට තියෙන්නේ එක තැනකින්. මේ ස්පර්ශ නිරෝධය කියන තැනකින් අපි කතා කරගෙන යමු. මම කතා කරනකොට අපිට ඔක හම්බ වෙයි. මේ එතකොට මේකෙදි මුලින්ම අපිට තියෙන්නේ ඕරම් භාග්‍ය සංයෝජන දුරු කරන පැත්ත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ කාමරාග
පටිද කියන මේ ටික. එතකොට මේ ටිකේදී රූපේ පිළිසින් දකින්න කෙනෙකුට කබලෙන්ක ආහාරයේ පිළිසින් දැක්ක කායන පස්සනාව ගන්න ඔය ඔක්කොම ටික ඕකේ තියෙනවා එතකොට. රූපලාස දුක වෙනවා කියන කාරණා ටික ඔක්කොම ටික තියෙනවා. එතෙන්දි මම අර මතක් කළේ අපිට මේ කාම භූමියේ කියන සංයෝජන තියෙද්දී මේ ඔක්කොම මනසයි කියලා මනසට අරගෙන මෙදෙන්න කියලා අපි හදුවට බැහැ අපිට. අපි මේ ඔක්කොම පෙනෙන්නේ දැනෙන හිතටයි කියලා කිව්වොත් ජීවිතයේ දෙන රූපයක් තියෙනවා කියන දැනකින් නම් මෙහි ආශ්‍රවයක් තියෙද්දි මෙහි හැදෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. එතකොට තව ඔකේ උල්ට වඩා ලොකු ගැඹුරු පැත්තක් තියෙනවා. මොකද ගැඹුරු පැත්තක් කියන්නේ අපි බාහිර රූපය කියන එක මිදෙන්න ධර්ම උත්සාහයේදී රූපය නිසා නාම ධර්මයි පහළ වෙන්නේ කියලා බැලුවා කියලා එකම ස්කන්ධ පංචකයේ නාමයකට ඉන්නවා මිසක අපි මේ විශේෂ වෙනසක් කියලා නැහැ. තාම මේ නාම ධර්ම තෝරම් භාගිය මේ රූපය තෝරම් භාගිය. රූපය හම් වෙනවා මේ ස්කන්ධ පංචකයේ එකට තියෙන්නේ රූපය මිදුණත් ඒ වලට කෙලෙස් නැතිම තියායේ මට්ටමේ වේදනා සංඥා සංකර විඥානයේ කෙලෙස්. මේ මට්ටමේ වේදනා සංඥා මේ සංඥාවක් කියන කියලා නාලෙන්න පුළුවන් නම් ඒ මට්ටමේ රූපෙත් කෙලෙස් නැහැ. රූපය කියන එක වේදනා සංඥා සංකර විඥානයේ කෙලෙස් නැහැ. දැන් අපි මෙතෙන්දී මතක් කරන්න මුලින් අපි කතා කරමු පොඩ්ඩක්. ඉස්සෙල්ලාම අපි මගේ දර්ශනය ගැන විතර මේ මාර්ගයේ තව එකතු වෙන කොටස් තියෙනවා ඔයගලන්ට. සීල සමාධි දෙකම ගන්න ඕනේ. දර්ශනය ගැන විතරක් කියන්නේ. එතකොට දැන් අපි පෝරම් භාගීය සංයෝජන දුර වෙන රූපය පිළිසින් දැක්ෙන හිත තබන්න ඕනේ. ඉස්සෙල්ලාම කලබල වෙන්නේ නැතුව මේ ඔක්කොම මනසයි හිතයි සංඥාවක් කියන දැනකට ගන්න ඕනේ. පේන්නේ අපිට අපි ඉන්න තැන් වල ඉඳලා යන. අපි අමුතුවෙන් නිවන් දකින්න කියලා ඉක්මනට යන්න හදන්න පාර ගහේ ළඟ වගේ අපි කෘතිම වෙන්න ඕනේ. ජීවිතේ සැබෑවටම අපිට මුහුණ දෙන්න වෙනවා. අපි බොරුවට පැනලා ගියාට. පැනලා යන්න බෑ. මම කියන්නේ ඇත්ත ඕනම් කරලා බලන්න. රූපයේ තියෙනවා දරුවෙක් ඉන්නවා කියන තැනකින් ජීවත් වෙන අපි කියන්නේ හිතටයි කියලා අපි වචනකින් ඒවලව රවට්ට ගන්න. නමුත් ආ රූපයට මොන හරි දෙයක් වුණාම අයියෝ දරුවා මරනවා නේද කියන දේ කියන දුක නවත්තන්න බෑ. ඔහි ඉඳලා හැදිලා කියොත් මේ ප්‍රශ්නයක් නැහැ. අරතු දෙනවා. එතකොට ඒ හින්ද ජීවිතය සැබෑම තැනට මූණ දීලාම යන්න ඕනේ කියලා කියන්නේ. දැන් අපිට තියෙන බුදුරජාණන් දේශනා කරන රූපය පිළිසින් දකින්න කියලා. ওই රූපය පිළිසින් දකින්න ගියාම තමයි මම අද කියලා කියන ගත්තේ ගැඹුරු කරුණු ටිකක් තියෙනවා අපිට. ඒවා. කියන්නේ තමයි තමයි මම. රූපය පිළිසින් දකින්න කියලාම ඒකෙදි රූපය පිළිසින් දකින්න කියලා අපිට ඕන විදිහකට කරන්න එපා. අපි අද රූපය පිළිසින් දකින්න කියලා වරද්දකට කරන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙන වචන සෙට් එකම අරගෙන අපිට ඕන විදිහට හදා ගන්නවා එක. රූපය අනිත්‍යයි, රූපය දුකයි, රූපය අනාත්මයි, කැඩෙන දෙයක්, බිඳෙන දෙයක්, පලන දෙයක් කියලා බලනවා. නමුත් අපි වෙනද පරිහරණය කරපු ජීවිතේතම අපි වෙනද දැක රූපේතම අර සෙට් එක ආදේශ කරගෙන ඉන්නේ. අර වචන ටික ආදේශ කරගෙන ඉන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපිට රූපය කියලා පෙනුණු මට්ටම නිවැරදිව තිබුණා නම් මට රාග දේශමෝහ හම්බ වෙන්න බෑ. මට පෙනුණු මට්ටම වෙනස් නොකර මම මේ වචන ටිකක් විතර මේකට දැම්ම කියලා මේක පිළිසිදු නෑ නේද කියන කාරණාවට අපිට තේරෙනවා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ රූපය පිළිසිඳ දකින්න කියලා කියන්නේ කොහොමද? කියලා අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා. ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ
ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට පෙන්නපු තැනට අපේ මනස ගන්න උත්සාහවත් වෙන ඕන නිසාක අපිට ඕන විදිහට අනිත් බැදී යුතු නැහැ. බුදුදහමේ කොහේවත් තියනවද ඕගොල්ලෝ දැකලා තියනවද පිටකේ ඕගොල්ලෝ පිටකේ සමහරක් කියලා නැති ඇති. රූපයේ පිටකෙන් දැකෙන කෑලි කෑලි වලට කඩලා රූප කලාප කලාප වශයෙන් බලලා ඔහොම පරිඤ්ඤයේ වෙන්න පිරිසිඳ දකින්න මෙහෙම යනිති දකින්න කියලා පෙන්නපු තැන අහලා තියනද කොහෙද? ඒ වර්තමානයේ අපි කියන්නේ. ඔබලා දන්නවද මම පිරිසිදු පෙළ කියන්නේ මට කවුරු හරි මේ පින්වතුන් කියමුද? තංගල කිච්චෙන් එහෙම මෙන්න මෙතනයි කියලා. බුදුරජාණන් වහන්සේ රූපිය පිරිසිඳ දකින්න කියලා කිව්වේ කොහොමද කියලා දන්නවද? සියයටම පිරිසිදු බුදු දහමට අනුවම යන්න උගන්වන්න වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ රූපිය පිරිසිඳ දකින්න උගන්වපු එක තමයි ඔනෝකිත ඉගෙන ගන්නත් අභිධර්ම කියලා එකක් ඕනේ ඉබේ මෙනවා. අපි කියමු දැන් අභිධර්මය ගත්තාම රූපකාණ්ඩ කියලා කොටසක් තියෙනවා. මෙන්න මෙතන පෙන්නන බුදුරජාණන් වහන්සේ රූපිය ඇත්ත. රූපිය ඇත්ත කියන්නේ රූපිය කියන එක පෙන්නනවා. අන්න ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ රූපිය සැබෑ තත්ත්වය. අන්න එතෙන්ට එනකන් අන්නේ එතෙන්ට හිත කියලා එක තමයි රූපේ පිටින් දැකින්ද අපිට දෙන්නේ මෙන්න. තේරුණා නේද? අන්නේ ඒ මට්ටමට අපේ මනස ගත්තාම රූපේ පිටින් දැකින්නේ. ඒ මට්ටම පිටින් දැකින්ද ඒ මට්ටමට මනස ගන්න ඕනේ. අද අපි දන්නා වූ මට්ටමේ නිදිලා නිදෙන්න. ඒකට අපි නිකමට කතා කරමු. බුදුරජාණන් වහන්සේ රූපය ගැන පෙන්නනවා. චත්තාරෝච මහභූත චතුර්ණංච මහභූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්න උපාදාය රූප රූපං. ඊට පස්සේ සතර මහා ධාතුව කියන්නේ මොකද්ද? ඒ උපාදාය රූප කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. දැන් අපිට ඒවට වචන ඕනේ නැහැ. ඒ ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපී සැබෑම තත්ත්වය. එතෙන්ට ගියා ඒ පෙන්ව කුමට්ටමට ගියාම අපේ කෙනෙක් අතහැරෙනවා. තේරෙන්නේ නැහැ. ඒ තමයි අපිට අපි පරිණීය වෙන්න පිළිකින් දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ රූපිය කියලා පෙන්වපු ඒ මට්ටම තමයි අපි දකින්න ඕනේ. ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විපල්යාසෝ රූපියක් ගැන නෙමෙයි. අපිට හම් වෙන රූපියක් නෙමෙයි. අපි ඉන්න මට්ටමට එකක් නෙමෙයි. ඒ වචන වලට අපේ විපල්ලාස මට්ටමේ අදහස තහඳ ගැනීම තුළ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි කියමු කතමන්තන් රූපං උපාදා. උපාදාය රූපය කියලා කියන්නේ මොකද්ද? මහභූත රූපය කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඒකෙත් ධාතු ටික කියන්නේ. යම් කර්කස තද රළු ස්වභාවයක් තන මේ පඨවි ධාතු ස්වභාවයක් තියෙනවා. එතකොට ස්වභාවයෙන් කියනකොට ඒක කියන පඨවි ධාතුව කියන එකේ හැඩයක් තලයක් ඒ වර්ණයක් සටහනක් හැඩතල ඕනෙකුත් නැහැ. තද ස්වභාවයෙන් හඳුන ගන්න පටවි ධාතුව. එතකොට සම්පූර්ණ පටවි ධාතුව දැනගන්න පුළුවන් මනෝවිඥානේ විතරයි නෝනින් විතරයි. අල්ලන ගතියෙන් හොඳට දැනගන්න වෙනවා. අපි ওই ටික අරගෙන යන්නේ මේ විදිහට. ওই විදිහටයි මහා භූත ගැන අපිට දැනුම එන්න ඕනේ. දැන් අද අපිට පටවි දිනකොට මේ පටවි දිනකොට මේක හැදෙත් එක්කම නෙන්නේ. ওই സമയය අපේ මට්ටම. ඊට පස්සේ අපි කියමු බුදුරජාණන් වහන්සේ කතමන්තන් රූපං උපාදා. ඒකෙන් උපාදාය රූපත් ආපහු තියෙනවා. ඖදාරික සුක්ම කියලා දෙකට බෙදනවා. නමුත් මම ඖදාරික කියනට විතරක් ගන්න. උපාදාය රූපෙත් රළු සියුම් කියලා දෙකකට බෙදනවා. මම රළු ටික විතරක් ගන්නවා. උපාදාය රූපයන්ගේ රළු ටිකට තමයි ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය කියන ටික අහිති. පොට්ටබ්බ අහිති නෑ. ඒක කිල්ලම මහ භූතය. එතකොට දැන් රූපය පරිණිය වෙන්න කිව්වහම හොඳට තේරුම් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ රූපය කියන්නේ මොකක්ද? කතමන්තන් රූපං රූපායතනං. රූපයගේ රූපායතනය කියලා කිව්වොත් මොකේද?
හොඳට මේ අදහස් ගන්න මෙතනින් තමයි ගොඩ යන්න තියෙන්නේ අපිට ඒකයි අභිධර්මය කියලා කියපෙන්නන්නේ හැම වෙලාවෙම අදි ප්‍රඥා මාර්ගඵල මට්ටමේ ප්‍රඥාව කියන්නේ විනය කියලා කියන්නේ සීලය සූත්‍ර කියන්නේ සමාධි මට්ටම අභිධර්ම කියන්නේ ප්‍රඥාව සීල සමාධි ප්‍රඥාව කියන්නේ එතකොට රූපායතනය කියලා කියන්නේ මොකද්ද බුදුරජාණන් දේශනා කරනවා නිලං වා පීතං වා ලෝහිතං වා කියලා නිල් පාට කහ පාට රතු පාට සුදු පාට මදටිය පාට කියන වර්ණ පෙනෙන බවක් තියෙනවා නම් යම් කිසි හතර අට දිගයි රවුම් වටයි කියලා හැඩතල පෙනෙනවා නම් මෙන්න මේක තමයි මොකද්ද රූපේ එතකොට සංදී කියනකොට මොකද්ද එතෙන්දී අස්ස සද්ද මේ කරත්ත සද්දේ එතකොට බෙර සද්දේ මේ වගේ සද්ද වල නානත්වය තමයි සද්ද කියලා කියන්නේ කියලා මේ වගේ රූප ටිකක් අපිට පෙනුවා කියන්නම් ඔන්න ඔය මට්ටම දකින්න ඕකෙන් පෙන්ව දැන් අපිට හිතෙනවා අපිත් දන්නවනේ කියලා. නමුත් මහ විශාල අවබෝධයක් තියෙන උතන අපිට හිතෙනවා ඉතින් ඕක අපි දන්නවනේ. රූපායතනය කියලා කියන්නේ නිල් පාට කහ පාට පේන එක, දිග හතර සටක් කියන එක. ඕක ඉතින් අමුතු දෙයක් කියලා කියන මට්ටමෙන් අපිට තේරෙන්නේ. නමුත් ඇයි මේ වචන කිව්වේ? සම්පූර්ණ අනාගාම ඵලයටම පත් වෙන්න පුළුවන්. ඔය මට්ටමට හිතදී. ඒකයි කොහොමද ඒ සිද්ධිය ගැන අපි පොඩ්ඩක් බලමු. ඒ විදිහටම ඔය තමයි රූප පිටින් දකින්න පෙනෙන මට්ටම. ඕක කඩන්න එහෙම පෙන්වෙන්නේ නැහැ. අපෝ. රූපේ පරිණිය වෙන්න කියලා ඔහොම පෙන්ලා තියෙනවා මේක. ඕක කඩ කඩ කුඩු කුඩු වෙනව බලන්න කියලා ඕක පෙන්ලා තියෙන දකලා තියෙනවා. දැන් කොහොමද අපි රූපය ප්‍රතිසෙන් දකින්නේ? ඊටවත් අපි ඔබට වෙන පැත්තකින් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ නේ ලෝකේ චිත්‍ර කාම නෙමෙයි. ලෝකේ චිත්‍ර කාම නෙමෙයි. සංකප්ප රාගෝ පුරුසස්ස කාම. සංකල්ප සංකල්පයේ රාගය තමයි පුරුෂයා තුළ උපදින කාම කියලා කියන්නේ. අපි ඒක දැන් පොඩි අදහසක් හැටියට ගෙනෙනවා. මේ දැන් රූපය පිළිසින් දකින්න හදන්නේ රූපය පිළිසින් දැක්කොත් කාමයයි නේ අපිට. දැන් කාමයයි රූපය දෙකම එකට එකතු වෙලා තියෙනවා. ඒකම ප්‍රශ්නේ අපිට කාමෙන් එදෙන්න බැරි. දැන් ඉදිරියෙන් ෆොටෝ එකක් ගහලා තියෙනවා නම් දැන් අර තියෙන ෆොටෝ තියෙනවා. ওই ෆොටෝ එක බලන්න ෆොටෝ එක කියන්නේ චිත්‍රයක්. නේද? සම්පූර්ණම ඇඳපු චිත්‍රයක් රූපයක් වර්ණ සටහන. දැන් ওই චිත්‍රයේ ඇතුළේ සත්‍ය හෝ පුද්ගලය හෝ සජීවී හෝ අජීවී හෝ කිසියම් වස්තු හෝ මොන හරි තියෙනද චිත්‍රයකට අමතරව චිත්‍රමණ තියෙන්නේ. නමුත් බලන්න ওই චිත්‍රය දිහා බලනකොට චිත්‍රය ඇතුලේ අපිට බලන්න පුළුවන් ලස්සන ගඟක් තියෙනවා, ගෙවල් තියෙනවා, එතකොට ගහක් තියෙනවා. දැන් ගෙවල් හරි ගඟක් හරි ගස් හරි කියන මේ චිත්‍ර තියෙන්නේ කොහෙද කියලා බලන්න. දැන් ඔක්කොම කාම බහන්න. මේ හැඩේ තමයි ගේ, මේ හැඩේ තමයි ගෙවල්, මේ හැඩේ තමයි ගස් කියලා අපිට හම්බ වෙන චිත්‍රය චිත්‍රය ඇතුළට අපි ගිහිල්ලා මේ ඉන්නේ. දැන් කෙලෙස් වලින් අපි ඔහොම හිතද්දි දැනගත්ත චිත්‍ර චිත්‍රයමයි, ඒක මුකුත් වෙලා නැහැ. චිත්‍රය ඇතුළේ ලස්සන ගඟක් තියෙනවා, ගහක් තියෙනවා, ගඟ ආයිනේ බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩක් තියෙනවා, සමාපත්ති සෝයෙන් වැඩ ඉන්නේ කියලා අපි ඔය දැන් හිතන විස්තරයක් තියෙනවා. දැන් මේ මනෝමය මේ ටික ඔක්කොම අපිට ඇති වෙලා තියෙනවා.
තේරෙන්නේ. ඊට පස්සේ ඒ චිත්‍රය නිසා ගඟක් තියෙනවා නම් මරණාසන්න මොහොතේ ඔය ගඟ සිහි වුණොත් ආයේ කාම භූමිය උපදී අපිට. තේරෙන්නේ. දැන් මේ චිත්‍රය මොකුත්ම නැහැ. දැන් බලන්න මට කාම භූමියේ ගඟකට තණ්හා කරලා යන්න පුළුවන්කම තියෙනවා නේ. සංකල්ප. එතකොට ඒ වගේ සම්පූර්ණ මේ ඇහින් දකින කොට ඔගලන්ට නුවණ එන්න ඕනේ සම්පූර්ණ චිත්‍රයක් නේ හරියට මිත්‍ය ගහ තුන ෆොටෝ එකක්මයි මේ ෆොටෝ එකක් ඔය ෆොටෝ එක ඇතුලේ මේ කොට දකිනවා සදුරු දකිනවා ඉඳගෙන ඉන්න අය දකිනවා නම් ඉඳගෙන ඉන්න එක දකිනවා නම් ඉඳගෙන ඉන්න අය දකිනවා නම් මේ තමයි සම්පූර්ණ මනෝමයෙන් හදපු සංකප්ප රාග ප්‍රසස්සකම් මේ තමයි අපේ කාම ලෝකෙ මොකද මම කියන්නේ මේ වෙලාවේ මේ සතහනම මෙහෙම ෆොටෝ එකක් ගහලා දිත්තේ ගැහුවොත් ඒ ෆොටෝ එකත් ඕගොල්ලෝ දකිනවද ඉඳගෙන ඉන්න මනුස්සයෙක් ඉන්නවා අල්ලන්න පුළුවන් කොට්ටයක් වගේ එහෙම තියෙනවා කියලා දැක්ක හැකිද? දැන් සංකල්පනාවෙන් නම් අන්න අතන කොට්ටයක් තියෙනවා අන්න මනුස්සයෙක් ඉන්නවා කියලා අපි සංකල්පනාවෙන් මේ කියයි නමුත් එතන නෑ සිද්ධුනේ. ඒ සිද්ධියමයි මේද දැන් මේ ෆොටෝ මේ සිද්ධියමනේ ගහුවී අපි කැමරන්. මේද දැන් ඒ ෆොටෝ එකමයි මේ ෆොටෝ එක ඇතුලේ සංකල්පනාවසෙන් අපිට තියෙනවා මේ පුද්ගලයේ පුද්ගලික ඉඳගෙන ඉන්නවා මේ බණ අහනවා මේ කොට්ට තියනවා කොට්ට වල ඉඳගෙන ඉන්න පැතුරු වෙලාගෙන ඉන්න කියන අදහසක් අපිට තියෙනවා. තේරෙනවා කියන්නේ. දැන් මේ සතහනම මෙහෙමම ගහුවා කියලා හිතන්න ෆොටෝ එක ගාලා දික්කේ ගහුවා. දැන් මේ විදිහටම අපිට හිතන්න කෙනෙයිද නැද්ද? තේනවා. හිතන්න පුළුවන්ද බැයිද? පුළුවන්. මේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන බණ අහනවා මේ කොට්ට තියනවා පැතුරු තියනවා කියලා හිතනකොට අපි එහෙම හිතනවා අපිට එහෙම දැනුම හැඟීම ඇවිල්ලා. නමුත් එතන එහෙම තියෙනවද බලන්න. තේරුණා. එහෙනම් ඒ සිද්ධියම නේද මේ? ඔගොල්ලෝ වර්ණ සටහන කියනකොට රූපේ කියනකොට පිරිසිඳ දකින්න ඕනේ හැම වෙලාවෙම කිසිම විලාවක සත්‍ය පුද්ගල කිසිම දෙයක් හමන මේ වර්ණ සටහන් චිත්‍රය විතරමයි ඇටම් වෙන්නේ. මේ චිත්‍රයේ ඇතුලේ අපිට පුද්ගලයෝ ඉන්නවා කියලා හැඟීමක් ආව නම් ඒ අපිටයි එන්නේ. මෙහි පුද්ගලයෝ ඉන්න හින්දා නෙමෙයි පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම ක්ෂණිකව හම්බෙන්න තමන්ට ඇතුළට ගත්ත. එතකොට පුද්ගලයෙක් ඉන්නවා ඉඳගෙනයි ඉන්නේ හිටගෙනයි ඉන්නේ ඇවිදිමනයි ඉන්නේ කතා කරමනේ ඉන්නේ නැත්නම් මේක මල්වාස් එකක් මේක බිත්තියක් ඔරෝසුවක් කියලා මේ චිත්‍රයේ ඇතුලේ තියෙන දේවල් අරගෙන අපිටයි හිතෙන්නේ. රූපය කියන්නේ කාරියට පිළිමින් දැක්කාම කාම භාණ්ඩ ටික ඔක්කොම ටික හම්බ වෙනවා වෙනවා. මොකද ඔයගොල්ලන් රූපය විතරයි දකින්න තියෙන්නේ. වර්ණ සටහනක් විතරයි ඒකද මොකද්ද? දිත්තේ විත්තමත්ත. දකින්න දකින්න විතරයි පුළුවන් අර චිත්‍රය. අල්ලන්න කියලා කියත ඔයගොල්ලෝ දිත්තේ ඇඟිල්ල හැපෙයි මිසක චිත්‍රය අහුවේ නැහැ. ඒක කියන ගස්කොලන් එහෙම අහුවෙනවද? නැහැ. ඊට පස්සේ ඔය චිත්‍රයේ කණින් හැම අහන්න පුළුවන්ද? චිත්‍රයේ ඉඹල ගඳක් වන්දත් බැලු හැකිද චිත්‍රේ? ලෙව කාලේ චිත්‍රයේ රස දැනෙනවද දිවට? ගැහුවොත් කායට චිත්‍රයේ ස්පර්ශ වෙනවද? චිත්‍රය නම් චිත්‍රයක් රෙදිත් දිට්ටම තන දකින්න විතරමයි පුළුවන් චිත්‍රෙන් සැප දුක් විඳින්න බෑ ඔයාලට. කිසිම වෙලාවක චිත්‍රකින් සැප දුක් විඳලා තියෙනවද? මම කියන සැප දුක් විඳින්න බෑ විඳලත් නෑ. ඔන්න සෝමනස්සයක් ඇති වෙයි හිතින් හිතලා සැපක් දැනෙන්නේ කයට ගැටුනොත් මිසක දුකක් දැනෙන්නේ කයට ගැටුනොත් මිසක එහෙන් බල සැප සතුට ගන්න බෑ. හොඳට බලන්න කටුවකින් ගන්නොත් දුක එයිනේ දුක නුදුවට මෙහෙම පිරෙන්නේ සැපක් එයිනේ. සැප දුක් දෙක විඳින්න පුළුවන් කයෙන් විතරයි. මේ අරමුණ හොඳයි කියලා හිතට අරගෙන විඳින්න වෙනවා මිසක මොකද මේ ඇහැට පෙනෙන රූපිය උපේක්ෂාගත චක්කු ඉන්න උපේක්ෂාගත. එතකොට ඔගොල්ලෝ නම් හිතෙන් හිතල සතුටේ මිසක කවදාවත් සැප දුක් විඳලා නැහැ මේ රූපිය. ඊට පස්සේ රූපිය කියන එක දැකීම දැකීමක් පමණයි.
එක වර්ණ සටහනක් විතරයි කිසිම වෙන ආයතනකින් අල්ලන්නවත් බැහැ. උදාහරණයක් හරියට මම කියන්නේ ඕගලන්ට පේන රූපය ගැන දකින්න වතුර වලක් තියෙනවා නම් වතුර වල ළඟ ගහක් තිබුණොත් ওই ගහේ ඡායාව වැටලා තියෙන වතුරේ අපිට පේනේ. තේරෙනවද? දැන් මෙහෙම බැලුවොත් වතුර වැටලා තියෙන රූපය අපිට පේනවද නැද්ද? වතුර වැටලා තියෙන රූපයක් ඒක අපිට පේනවද නැද්ද? පේනවා. පෙනීම පෙනීමක්ම විතරයි. ඒ කියන්නේ කවදාවත් අල්ලන්න බෑ. අල්ලන්න කියලා අත දැම්මොත් අත වතුරේ හැපිලා හිටීම එකක අර රූපය හුවෙනවද? අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන කිසිම ආයතනයකින් දැවුන මනෝමය හිතේ. ඒක මනස මිසක අර සිද්ධිය නෙමෙයි. ඒ වගේ මේ රූපෙත් එහෙමයි වතුරේ වැටලා තියෙන රූපයේ වගේම මට්ටමකින්ම දකින්න මේ රූපෙත්. ආයි කිසිම පුද්ගලෙක් ජීවත් වෙනවා කිසිම දෙයක් එක්ක ගනුදෙනු කරන මේ රූපයක ගනුදෙනු කරනවා නෙමෙයි පේනවා විතරමයි. අපි පේන අර රූපය අල්ලන්න අත දැම්මොත් වතුරේ අත ඇතුළේ හිටිනවා වගේ මේ පේන රූපය අල්ලන්න අත දැම්මොත් පටවි ධාතුව අත ඇතුළේ හිටින මිසක පේන දේ වුණා නෙමෙයි. අපි රූපයේ පිළිසිඳ දැක්කේ නැතිකම නිසාමයි මෙච්චර කල් පේන දේ ඇල්ලුවා කියලා මෙහෙමයි තහවුරු කරගන්නේ. එතකොට රූපය කියනකොට හොඳට ඔන්නේ වර්ණ සටහන කියනක හොඳට තේරුම් කරගන්න ඕන. තේරෙන්නේ? එතකොට ඇහෙන් බලනකොට ඕගලන්ට පේන්නේ මුළු ලෝකෙම චිත්‍ර ටිකක් විතරයි, ෆොටෝ ටිකක් විතරයි. ඒව ආරම්භයා පුද්ගලයේ දුව පුතා දේවල් වලක මොනවා හරි හැදීමකව ශනිකව යදක්ස මේක තකල මනසයි නේද? දැන් රූපය බාහිරින් හම්බ වෙන විස්තර ඔක්කොම මනෝමය. දුව පුතා දේවල් දුරවල් කියලා එතකොට අපිට ආදරේ සෙනෙහස කියන එක රූපෙනිස ඇවිල්ලා තියෙන එක නෙවෙයි. අපි උපදවාගෙන තියෙන එක. අපි කියමු ඇහැට පෙනෙන එකම මට්ටමේ රූපය. කෙනෙක් දැකපු ගමන් තරහයි. කෙනෙකුට දැකපු ගමන් සද්ධා වෙතිය. කැමැත්ත. අපි කොහොමද දේශපාලනඥ රූපයක් ගහලා තියෙන ෆොටෝ එකක් තාප්පේ. දැන් එක්කෙනෙකුට දැකපු ගමන් මූක ඉරලා දාන්න තරම් ගහන්න තරම් තමයි කියලා. කෙනෙකුට බොහොම හොඳ කෙනෙක් න්‍යායයක් හිතුවත් නම් හරිය හොඳයි න්‍යායෙ පැත්තට ගන්න ඕනේ කියලා හිත ඇතුලෙන් කියනවා කියන්නේ. දැන් අපිට හිතෙන්නේ මේ රූපය දැකපු ගමන් මෙයාට තරහා ඇවිල්ලා කියලා. රූපය දැකපු ගමන් මෙයා මේ පැත්තට කැමති වෙලා කියලා. කැමැත්ත අකමැත්ත කියන එක බෙදිලා තියෙන බලන දෙන්නගේ මනස නිසා නෙමෙයිද කියන එක එකම රූපය දැකලා ඇයි එක්කෙනෙක් කැමති වුනේ ඇයි එක්කෙනෙක් අකමැති වුනේ. එතකොට පෙන්නනවා මේ පෙනෙන තැන එකම සිද්ධිය. රූපයක් චිත්‍රයක් විතරයි. සංකප්ප රාගෝ පුරසස්ස කාමෝ හොඳ නැති කෙනෙක්ව හදාගෙන ගැටිලා තියෙන යාමයි. එයා තමන්වම හදා තමන්වම අකමැත්ත ඇති වෙන කෙනාව තමන්මම හදාගෙන තමන්ම අකමැති වෙලා ඉන්නේ. කැමැත්ත ඇති වෙන කෙනාව තමන්ම හදාගෙන තමන්ම හදාගත්ත කෙනාට ඇලිලා ඉන්නේ. එතකොට ඇලීම ගැටීම කියන එක කෙනා කෙනාගේ මනස මත අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සූත්‍ර ඔබල අහලා තියෙනවනේ. රූප පත්‍ය සංඛාරා කියලා අහලා තියෙනවද? රූපෙ නිසායි නෑ. රූපය ආරම්භය ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා නම් ඇලින් ගැටින් දෙක හදාගෙන තියෙන තමන්ගේ මනස මේ සිද්ධිය තියෙන. ඒක මම කියුවේ මේ දේශපාලඥයාගේ රූපය කෙනෙකුට තරහව ගන්න හෝ කෙනෙකුට කැමති වෙන්න පුළුවන් වුණා නම් එහෙනම් දෙන්නෙකුට ප්‍රතිචාර දෙකක් වුණා කියන එකෙන් කියනවා මේ දෙන්නගේ එක්කෙනෙක්වත් මේ තියෙන එකට ප්‍රතිචාර දක්වලා නෙමෙයි තියෙන්නේ. මේක රූපයක් මේක චිත්‍රය විතරයි. සංකල්ප වශයෙන් තමයි රාගය. කාමය කියන එක උපද්වාගෙන යැලිලා ගැලපෙන කෙනෙක්ව හදාගෙන කෙනාට කැමති වෙලා. කෙනෙක්ව හදාගෙන කෙනාට අකමැති වෙලා. එතකොට රූපය පිරිසිඳ දැක්කා කියනකොට වර්ණ සටහන ඕගලන්ට හම්බ වෙනවා කවුද? ඕගොල්ලෝ දැක්කොත් මෙතන වර්ණ සටහනක් තියෙන්නේ වර්ණ සටහන තියෙන තැන කෙනෙක්ව කෙනෙක් කියලා අපි හිතාගෙන අපි ඇල්ල නේද කියලා ඕගොල්ලෝ මෙහාට පණිනවා. ඕගොල්ලෝ සම්පූර්ණම
හරියට රූපෙන් දැක්කොත් ඕගලන්ට දුව පුතා අම්මා තාත්තා ගෙවල් දරුවල කියන මේ ටිකක් දකින්නේ. ඇයි? මේ අර තාප්පේ තියෙන පෝස්ටරේ දැක්කහම කෙනෙක්ව හදාගෙන තරහ වෙච්ච කෙනෙක්ව හදාගෙන යාළු වෙච්ච සිද්ධිය නේද මේ කරලා තියෙන්නේ. මේ පෝස්ටරයක් දැන් අලෝල තාප්පේ. දැන් තාප්පේ අලෝක මේ පෝස්ටරේ මම හිතෙන් හදාගෙන නම් බණ අහනවා පිටසක් කියලා මම හදාගෙන තියෙනවා හැමක මේ පෝස්ටර් මේ බණ කියනවා කියලා ඔයගොල්ලෝ හදාගෙන ඔය ඔයගොල්ලෝ තුන එතකොට කැමැත්ත අකමැත්ත Taman තුලින් බෙදෙනවා සුනික එතකොට මේක අනුක්‍රමයෙන් අපි තීරණ කරගන්න මේකයි දැන් මේ රූපේ පිටින් දකින්නවා කියන මට්ටම ලේකන අපිට අමාරු අපි රූපේ පිටින් දැක්කොත් දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් වල මුදල් කිසිම දෙයක් ඇහෙන අනුවෙන්නේ නැහැ අපිට. රූප මාත්‍රයක් විතරයි වර්ණ සටහනක් විතරයි කියන තැන එනවා. තේරෙන්නේ? කොහොමද දැන් වර්ණ රූප? ඊට පස්සේ දැන් සද්දේ ගන්නකො. සද්දේ කියන එකත් ගත්තාම සද්දේ කියන එකත් ගත්තාම නේතේ කම යාන චිත්‍රංග ලෝකේ. සද්දේ කියන චිත්‍රයක් විතරයි ලෝකේ. සද්ද සටහනක් විතරයි. ඒකද කාම නෙමෙයි. එතකොට ඇයි එහෙම කියන්නේ? දැන් අපිට සද්දයක් ඇහෙනකොට සද්දයක් ඇහෙනකොට ආ ගිරණිතය ගන්නවා කියලා අපි සිහි කරගන්නවා සටහන. ගිරණි රතු පාට කොට තියෙන කොළ පාට පිහාටු තියෙන ගිරණි සිහි කරනවා. ඔය සද්දෙම අහුනොත් වෙන කෙනෙකුට සමහර විට අගහරු ලෝකෙන්ද කෙනෙක් ආව කියන්නේ නැත්නම් වෙන ලෝකෙකින්ද කෙනෙක් ආව එයාට ඔය සද්දෙම ඇහි. දැන් එයාට ওই ටික සිහි කරගන්න තියෙන්නේ. එහෙනම් කෙනෙකුට ඇහෙන එක සමානයි නම් සිහි කරගන්නකොට කෙනෙකුට ගිරවි සිහි වෙනවා නම් අනිත් කෙනෙකුට සිහි වෙන්නේ නැත්තම්. හොඳට තේරෙනවා මේ සිහි වෙන කොටස ගිරව කියලා පේනකොට සද්දටයි කියන්නේ. දැන් අපි පාර කියලා කිව්වොත් ඔයගොල්ලන් කෙනේ කළු පාට දිගට දිගට එකක් නේ. ඔය වචනෙම ඇහුනොත් වෙන ජාතික කෙනෙකුට එයාට සිහිනේ ගොය හැදේ. නමුත් මේ වචනේ ඇහුන්නේ නැද්ද එයාට? ඇහුණා. එහෙනම් වචනය කියන එකේ එක චිත්‍රයක් විතරයි. පාර කියන එක හදාගෙන තියෙන්නේ අපි. ලෝකෙ ඉපදලා තින්නේ මේක කාමයේ අපිට. සංකප්පෝ කාමෝ. සන්නිකව අපි කාම ලෝකේ හදාගෙන තියෙනවා පාර හදාගත්තා. එතකොට ඒ පාර කැඩිලා ඒක හොඳ නැහැ කියන්නේ. නැත්නම් ආයේ පාරම බොහොම හොඳයි. බලන්න යන්න පුළුවන් කියලා පාර ගැන අපිට ඇලෙන්න ගැටෙන්න පුළුවන්. නමුත් මේ සද්දේ තුල ඇලෙන්න ගැටෙන්න පාරක් තිබුණේ නැහැ. සද්ද රූපේ ඔයගොල්ලෝ පිළිසිඳ දැක්කොත් ඔයගොල්ලන්ට දකින්න වෙනවා සද්දය කියන එක හැම එකක්ම එක මට්ටම්. ඒ සද්ද රූපේ ආරම්භය අපි තුල උපදින සංකල්පනාවෙන් රාගෙම උපදින ලෝකෙ හම්බ වෙනවා. අනේ උපම කාරණා කියන්නේ. තේරෙන්නේ? එතකොට ඒකෙන් අපිට පුළුවන් සද්දය කියන එකට අයිති නැහැ අපිට දැනෙන මට්ටම් දේවල්. අම්මේ කියනකොට අපිට ශනිකව එක්ක අපි ඔය තියෙන එක. නැත්තම් සාකල රූපයක් තියෙනවා තමයි කතා කරන්නේ කියලා. නමුත් මේ සද්දේට අයිති නැහැ. එතකොට අපි දැනගන්න ඕන ගැරි ප්‍රතිචාර නොදක්වන එක නෙමෙයි මේ කියන්නේ. සද්දේ අනිකක් මේක තමන් තුළ සිහි වෙච්ච කොටසයි අපි තුළ සිහි වෙච්ච කොටසටයි කතා කරන්නේ. මොකද මේක තියෙන වාසිය තියෙන්නේ මේ. මෙයාට කවදාවත් දැනුම් අහන්න බැහැ ඉදාට. දැනුම් අහන්නේ නැහැ මෙයා. ඒක ඇයි? දැන් මේ පිළිසි අපි ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා වචන ටික කියාගෙන 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 යනකොට ඔක්කොගෙම කන් වලට එක මට්ටමෙන් සද්ද ඇහෙන්නේ. මෙතන එක්කෙනෙක් නැගිටලා යනවා නම් මට ගයන්න නේද ඔබ මෙහෙමයි කියලා බැනගෙන යනකොට එක්කම විදිය සද්ද ඇහුනේ එක්කෙනෙකුට විතරක් බැනුණා වෙන්නේ කොහොමද? එහෙනම් එයාම බැනුම් අහගෙන නෙමෙයිද මේ තියෙන්නේ? මට බයිනවා කියලා එයා හිතලා යාම තරහ අරගෙන. දැන් මේ සද්දෙම යහුනේ අපිට ගානක් නැහැ.
ඊගාට කෙනෙක් ඇවිල්ලා වචන ටිකක් කියනවා කියනවා කියන එක්කෙනෙක් ඉතින් හරියට සතුටු වෙලා තමන්ම හරි ආඩම්බරෙන් ඉන්නවා. මොකද මට ප්‍රසංසා කරනවා කියලා. ඉතින් සද්දයේ තුල ඔය සද්දය ඇහෙනකොට එකම සද්දය ඇහෙන්නේ අපි ඒකට අමුතෙන් උසස් වෙන්න හෝ පහස් වෙන්න හිතුවේ නැති හින්දා ඉන්නවා. අතනින් උසස් වෙන්න තමන් හිතපු නිසා තමන්ම උසස් වෙලා නේ ඉන්නේ. තමන්ම තරහ ගන්න හිතපු නිසා තමන්ම තරහ අරගෙන ඉන්නේ. තමන්ම හිතපු එකට මාන්‍ය ඇති කරගෙන හෝ තමන්ම හිතපු එකට තරහ අරගෙන මිසක මේ සද්දෙට මුකුත් කළා නෙමෙයි, සද්දෙ හින්දා වෙලා නෙමෙයි. ඒකයි දැන් අපි මේ සද්දය මෙහාට බැන්දොත් කෙලිම කාමයි. කාමය මේ සද්දෙට බැන්දාම ඕක වස්තු කාම වෙනවා. මේ වස්තුවට ඕක බැන්දේ නැතුවහම රූපෙට මෙයා කාමෙ මිදෙනවා. දැන් මේ සද්දය ඇහෙනකොට උතන දැන් මේ පුද්ගලෙක් බයිනවා කියන අදහස මේ සද්දෙට ඇඳුවහම නැත්තම් අර ඇහෙන සද්දෙට හදාගත්ත ගිරවක ඇඳුවහම ගිරවගේ සද්දෙ කළානේ. එතන කාම බහන්නයක් හදාගත්ත. දැන් වස්තු කාමයි. දැන් ගිරවට කැමති ක්ලේශ කාමයි. වස්තු කාම ක්ලේශ කාමයි. ඔබතුමාට වස්තු කාමය නැත්තම් මෙදුන ක්ලේශ කාමයක් නැහැ. එතකොට ඒ කියන්නේ මේ ඇත්ත දැක්කම වස්තුකාම ක්ලේශකාම කියන දෙකම හිතින් රූපේ පිළිසින් දැක්කහම කාමයේ හැදෙන හැටිම දැක්කහම මේක රූපයක්, රූපය ආරම්භය සංකල්ප වශයෙන් රාග වශයෙන් කරන කල්පනාවයි කාමයේ කියලා ඔය ටික දැක්කොත් රූපයයි කාමයයි කියන එක දැක්කොත් ඔන්න කාමය පිළිසින් දකිනවා. දැන් මෙයාට වස්තුවක් නැහැ, ඒ ආරම්භය රාගයක් නැහැ. ඇයි ඒක? මේව බොරුවක් නේ. දැන් ඔන්න කාමය පිළිසින් දැක්කොත් කාම පිළිසඳ දකින්න රූප පිළිසඳ දකින්න වෙනවා. මම කියනක තේරෙනවා. දැන් මේකට ඕනේ අමුතුවෙන් කඩාගෙන කඩාගෙන යන්න. මේ ඇත්ත දකින්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුව මට්ටම්. සද්ද රූපය කියලා එකක් පෙන්න්නේ ඇයි මේ? මේක පෙන්වන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ? මේ මට්ටම ඇති අපිට මේකෙන්ද? ඊට පස්සේ දැන් කවුරු හරි ඒ වගේ ඇවිල්ලා දැන්නත් එයා දන්නවා අපිම වෙනුන් අහගෙන තියෙනවා මෙතක. කවුරුවත් දැනගන්නේ නැහැ. මොකද ඒ දැනුම එතනින්ම ආවනම් මට විතරක් වෙන්න බෑ, ඔක්කොටම රිදෙන්න ඕනේ. එහෙනම් ඔය මට්ටමට. සද්දේ එකම විදිහට නම් සෝත විඥානය උපන්නේ. එක්කෙනෙක් මම දැනගත්ත හැටි නේද? සද්දේ අනික දැනගන්න හැටි අනික. මට බයිනව නේද කියලා දැනගද දැනගත්ත විදිහට මම තරහ වෙලා මේ තියෙනවා. මම ওই මට්ටමට හිත තැබුවාම සද්ද රූප. ඊට පස්සේ ගන්ධය කියලා ගත්තාම ගන්ධ. දැන් අපිට ගඳක් සුවඳක් දැනෙනකොට හඳුන් කූරු සුවඳ, රෝස මල් සුවඳ, නිලුම් මල් සුවඳ කියලා සුවඳත් එක්ක පෙනෙන හිතට හැඩයක්. නේ? අපි හිතන් කියමු උපන්න දවසේ ඉඳලම ඇස් නොපෙනෙන කෙනෙකුට ඔය ගන්ධය ওই විදිහටම එන්න වෙයිද? පුළුවන්. අවුත් අපිට පේන රතු පාට පෙති පෙති තියෙන රෝස මල සිහි වෙයිද එයාට? ගන්ධය එකක්ම නම් එයා සිහි කරගන්නේ එයාගේ මට්ටමට එක හැඩයක්. නමුත් එයාට එක හැඩයක් සිහි කරගන්න නම් මට එක හැඩයක් නම් සිහි වෙන්නේ ගන්ධය කියලා. එහෙනම් තේරෙන මේ මේ පෙන්වන හැඩ ටික දෙන්නගම ඇතුළත විස්තර මිසක මේ ගන්ධට අදාළ සිද්ධියන්නේ නැහැ. එයාටත් එක විදිහට මේ ගන්ධ සුවඳ දැනෙන, මටත් එක විදිහට මේ ගන්ධ සුවඳ දැනෙන, මට රෝස පාට පෙති පෙති. අරයට අතගාපු සංඥාවකින් එන මට්ටමක් නෑ. මේ පෙන්වන මේ එන විස්තර ටික තමයි කාරණා. තේරණේ හරි ඊට පස්සේ මනෝ විඥාන මට්ටම. මොකද මේ ටික පූර්වහන්තයේ මේක ස්පර්ශාන්තය. ඒ කියන්නේ මෙතන ලෝකයේ අපිට හම්බ වෙන මට්ටමට එනකොට හැමදාම කෙලෙස්. ලෝකයේ හම්බ වෙන මට්ටමට එනකොට කෙලෙස් ඇති වෙන්නේ මෙහෙම නේද? නැත්නම් ලෝකයේ අපිට හම්බ වෙන්නේ මෙහෙම නේද කියලා දන්නා කවම කෙලෙස් ඇති වෙන්නේ? ඇති වෙන්නේ කොහොම? ඇහෙනවා, ඇහෙන දේ දැනගන්නවා කියන මට්ටමට ආවහමයි අපි දන්නේ. ඇහෙන සිද්ධිය අනිකක්, දැනගන්න සිද්ධිය අනිකක් නේද කියලා දන්නවවම කෙලෙස් නැහැ. නොදන්නවවම තමයි ඒක කෙලෙස්. ඒක ඇත්ත නේද? නොදන්නව බවටම කාමයි පදිලා. වස්තු කාමයි පදිලා.
මේක මෙදෙන්න තියෙන එකම දේ තමයි නොදන්නා කම මෙදෙන එක. මේ මට්ටමේ තියෙන අවිද්‍යාව දැන් මේ රූපී පිටින් නොදන්නා කම. ඔක්කොම කෙලස් ටික තියෙන ඔය අවිද්‍යාව මුල් කරගෙන. අවිද්‍යාව පත්‍ය සංකාරක කියලා දැන් ඔච්චෙන්ට ගොනු වෙනවා. රූපය ගැන පිටින් නොදන්නා කම නිසා කියලා. එතකොට දැන් ඒකයි අභිධර්මයේ ධම්ම සංගණන එක සාමාන්‍ය කතාවට කියන්නේ නිකමට වචනයට කට පාඩම් නම් නිකන් සුල්ල සෝතපත සෝවා මුණා වගේ කියනවා. නිකන් අදහස. ඒ කියන්නේ එච්චරට ජීවිතයකට යමක් කළා දෙනවා. ඒකෙන්. ඔය ධම්මේ බුදුහාමුදුර පෙන්නපු පිරිසිදු මට්ටම් එක. එතකොට අපි දැන් සද්දේ කියලා ඒකේ වචනයට ගත්තට මේ සද්දේ තුල මෙහෙම මෙච්චර අර්ථයක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ රූප ආයතන කියන්නේ වර්ණ රූපය කියලා කියනවා. ඒක කිය කිය අපි ඒකමමයි කියලා ඉන්නේ. නමුත් ඇයි මේ රූපය කියලා මෙහෙම හිත තියන්න කිව්වේ? එතකොට මේ සංකල්පයෙන් රාගයෙන් උපන්න කාමය හම්බ වෙනවා අපිට. එදාට මම පුතේ කියලා මෙහෙට පයින්නේ නැහැ. රත්තරන් කියලා මෙහාට පයින්නේ නැහැ. ඒ ෆොටෝ එකට පයින්න බෑ. මම ඔක්කොම මනෝමය විතරයි හදාගෙන. අර ෆොටෝ එක දිහා බලන්න අපිට ළමයි ඉන්නවා, දුනු ඊතල ගත්තා ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා. නමුත් දන්නා හොද්දට එහෙ ෆොටෝ එක විතරමයි ඒකේ දුනු ඊතල ළමයි කුරුල්ලෝ කියන එකක් මම හිතාගෙන ඉන්නේ. මොකද ඒකේ තියෙන ඊට පස්සේ ලක්ෂණ මම දන්න මොන විදිහටවත් උතන තියෙන දේවල් වලින් මට පළක් නැහැ එහෙම කිව්වට. එහෙ තියෙන චිත්‍රයකට මම මෙහෙම හතාකට කියලා දැක්කහම තේරෙනවා මට ඒක සපදු කිරින්න බෑනේ. ඒ ඊතලේ ගණ්ඩක් දැයි නම් ඒ කුරුළු අල්ලන්නත් දැයි නම් ඒ ළමයි එක්ක ඇතුරු කරන්න කතා කරන්නත් දැයි නම් කොහට ඔය පැත්තේ හිස් වෙනවා තුච්චයි මට තේරුමක් නැහැ ඒ චිත්‍රයේ. ඒ වගේ මේ චිත්‍රය කියන එක දැක්කහම මේ මිනිස්සේ ගෙවල් දොරවල් කියලා මමයි කියන්නේ කියලා හිතාගත්තු මෙහෙම දෙයක් නැහැ කියලා දැක්කොත් මෙහෙමට හරයක් නැහැ. පය ගහලා විඳින්න බැහැ. අර බල්ලෝ හපාගෙන මස් කටු කනවා වගේ මේ අල්ලගෙන හපන්න යන්නේ නැහැ. එතකොට ඔය ගඳ සුවඳ කියන එකත් අර විදිහටම දකින්න ඕනේ. ගඳ සුවඳ දැනෙනවා. නමුත් ඒ ආරම්භය පෙනෙන හඳුන් කූරු හරි මල් හරි කියලා පෙනෙනවා නම් දැන් මේ තමයි කාරණා. ගඳ සුවඳ නෑ හඳුන් කූරු ගඳ සුවඳ මල් වල ගඳ සුවඳ කියලා එකක් නෑ. එතකොට ඒක රූපේ චිත්‍රය. ඒක හඳුන් කූරු සුවඳක් කළා මල් සුවඳක් කළා අලුත් වැඩියා කළා අපිට සතුටින්න පුළුවන් විදිහට මේ ගඳ සුවඳ හදාගත්තා. අපි හැම වෙලේම අපිට විඳින්න පුළුවන් විදිහ හදාගන්න වස්තු බහන්න හදාගන්න අපි පරිහරණය කරන දී කොටයක් අරගෙන හොඳට ඒක කැටයන් කපලා සිංහ කකුල් දාලා ඔළුව දාලා අපිට ලස්සනට පරිහරණය කරන්න විදිහට හදාගන්න. ඒ වගේ ශබ්ද රූපي අරගෙන අපිට හොඳට පරිහරණය කරන්න පුළුවන් විදිහට අපි හදාගන්නවා. ඒකට මල් පෙති රෝස පාට පෙති 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 ටිකක් දාලා මල් දාලා ආපහු හොයාගෙන යන්න පුළුවන් විදිහට පරිහරණය කරන මේ දැන් නිලුම් මල් වල සුවඳ කළා මේ සුවඳ හදාගෙන තින්න අපි එළුම් මලුළු සුවඳ හදාගෙන විපරිහරණය කරන්න. සම්පූර්ණ කැටයන් අපි හරි කැටයන් කාරු හරි දක්ෂයි. ඔයගොල්ලෝ දන්නේ අපි මෙච්චර අලංකාර විදිහට කාම කැටයන් කරලා අරගෙන තියෙන්නේ. ඒකයි අපිවම රැවටෙන්නේ කියලා. හැම එකකටම කැටයන් කරලා මොනහර චිත්‍ර හදාගෙන තියෙන්නේ අපි. එතකොට ඊට පස්සේ හඳුන් කූරු සුවඳ. ඔය ඕනෝ සුවඳ කැවුම් බදින සුවඳ. ඔය වගේ කෝටු කුඩු සුවඳ කියලා මේ සුවඳ අපිට අල්ලන්න පුළුවන් විදිහට කැටයන් දාලා තියෙනවා. ওই කැටයන් ටික අතහැරෙන ඔක්කොම පේනවා මනසේ තියෙන කැටයන් කියලා. මේ රූපේ පිටින් දක්ව. රූපේ පිටින් දකින්නේ කිව්ව බුදුරජාණන් වහන්සේ. ගන්ධ රූපේ කියන එක පිටින් දක්වොත් ගන්ධ රූපේ කියන එකට අයිති කොටස සීමාව දකින්න වෙනවා කියලා මම කියන්නේ. එතකොට තේරෙනවා ඒකයි මම අර බෙද බෙදා පෙන්වන්නේ. උපතින්ම ඇස් නොපෙනෙන කෙනාටත් දැනෙනවා නම් මේ ගන්ධේ ඒ විදිහටම මටත් දැනෙනවා නම් ඔන්න ඒ තමයි ඇත්ත. එහෙනම් ඊගාවට එයාට වෙන සතහනක් මට වෙන සතහනක් සිහි වෙනවා සිහි වෙන කීට දාලා නැහැ කියන එකකින් කියනවා. එතකොට මම මේ දෙන් කළා පෙන්වන්නේ රූපයේ පිරිසෙන් ලකෙන්ද කිව්වහම මම කැටයන් කළා ගත්ත එක ආපහු ආදේශ කළා මගේ මට්ටමින් සිහි කරගන්න එපා කියන එකක් මම කියන්නේ. ගන්ධ රූපයේ පිරිසෙන් දකින්න කියනකොට අපි ගන්ධ රූපයේ ඇත්ත නොදන්නා කම නිසා අපි ඇති කරගත්ත ප්‍රපංච මට්ටමක් තියෙනවා නේද? ප්‍රපංච මට්ටමම සිහි කළාද මේ හරියන්නේ නැහැ.
මේ ප්‍රපංචයෙන් මිදෙන්නයි මේ රූපය පිටින් දකින්න බුදුරජාණන් වහන්සේ පෙන්නේ. එතකොට වෙනවා අපේ අධ්‍යක්ීම අධ්‍යක්ීමක් කර නොගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විදිහට ඔබත් ඇත්තට යන්න. दर्शन जन रूपे दकिन रूपे दर्शन मुकदमे रूपे दकिन दिन රූපේ ප්‍රසින්දකම දින වාසිය මොකද්ද? කාමයෙන් මිදෙන. එතන කාමයේ පරිණියය. යම කාමයේ ප්‍රසින්ද දැක්කම එයා රූපේ ප්‍රසින්ද දැක්කේ. එතන රූපේ ප්‍රසින්ද දැක්කම කාමයේ ප්‍රසින්ද දැක්කේ. එතන කාමයේ ප්‍රසින්ද දැක්කම කාම තණ්හාව නැහැ. රූපේ ප්‍රසින්ද දැක්කම කාම තණ්හාව නැහැ. එතකොට කාම භූමියෙන් කාම භවයෙන් එතර වෙනවා. තේරණේ? ඔය දැන් මම කියන්නේ ඔය විදිහට අපිට ඉතුරු ටිකට යන වෙලාව මදිවි. ඒ හින්දා මම ඉතුරු ආයතන ටික ඔය අනුසාරයෙන් ගන්න නේ. ඒ වගේ රසය කියන කොට සීනි රස ලුණු රස කියලා අපිට එනවනම් රසයට හැඩ සටහන අපි තේරුම් කරගන්න ඕනේ රසයට හැඩ නැහැ හැඩට රස නැහැ අපිට පේන සටහන් වලට රස නැහැ රසට හැඩ නැහැ කියලා මොකද ඔය රසම දිවට තිබ්බොත් අස්නපෙනන කෙනෙකුට එයාට සුදු පාට කැටකට සීනි පෙනෙන්නේ නැති වෙයි. සුදු පාට කැටකට ලුණු පෙනෙන්නේ නැති වෙයි. අපිට සුදු පාට කැටකට ලුණු පෙනෙනවා නම් ඔය රසය අපි රසවත් කරලා හදාගත්ත එකක් මේ තියෙන්නේ අපිට කන්න පුළුවන් විදියට සීනි. ලුණු ඔය අපි හදාගත්ත එක. තේරුණා කියන්නේ. එතකොට රසය දකින්ද රසංච පජානාති. රසය දන්නවා නම් ඒක බුදුරජාණන් එක ආයතනයක් දකින්ද රසය කියන එක පිළිසින් දකින මට්ටමට ගත්තොත් ඔක්කොම ටික එක මට්ටමකට දකිනවා එක තැනක් ගත්තනම් ඇති එතකොට මොකද මෙතන මේ මට්ටමේ ඇත්ත දකින්න මගේ මනස එතෙන්ට ගන්නකොට ඔක්කොම රූපවල ඇත්ත ওই මට්ටමට පේනවා එතකොට සීනි ලුණු අඹ ගෙඩි පේර රසවල කියන ඔක්කොම රසවල ගත්තහම මේ රසවල ටික එනවා මනසට තේරෙන්නේ එතකොට අර හැඩ සතහන් ටික ඔක්කොම කාම මේ රසයට දාගත්ත රසය කාම භාණ්ඩයක් කරලා හදාගත්ත එක තමයි අපි ලුණු රස දෙන රස නමුත් රසයේ ස්වභාවය තමයි දිවට ගැටුනොත් කොයි වෙලාවක හරි රස දැනෙයි හැඩයක් නැති වුණොත් නිමිති නෑ එහෙම මතහැරෙනවා ආය හොයන්න බෑ අපිට දැන් මේ හැඩයක් ඇඳුවේ නැත්තම් රස ගැටේ පෙර නොතිබීම රසේ දැනෙන ඉතුරු නැතුවම නැති වෙන ආය නිමිති නැහැ ඒක අනිමිත්තමයි රස ගැටෙන වෙලාවටත් තේන්නේ ගැටෙන ඉස්සෙල්ලත් නැහැ ගැටෙන වෙලාවෙදිත් තේන්නේ ගැටෙනන් පස්සෙත් නැහැ අපිට නිමිති නැති දැනෙකයි ඉන්නේ හැම වෙලාවෙම නමුත් මේ රසයට ලුණු රස කියලා ගැට ගැහුවොත් හැමදාම ওই රස අපිට දිනන ලෝකේ ලුණු රස ටිකක් අරගෙන ඉන්න කියලා කිව්වොත් උස්සගදී කට්ටේ කරගහල ගෝන පිට මේ බැලන නුන ලුණු රස කියලා. ලුණු රස කරේ දිහාගෙන ඉන්න පුළුවන්ද? නැහැ. අර මම කියන්නේ අපි දන්න තුනට ලොකු විපල්ලාසෙ තියෙන්නේ දැන් අර කණි නැහෙන එකට මම කියන්නේ දැන්. මොකද්ද සද්දයක් ඇහුණා කියන්නේ. ටිකක් ගිහලා කෝප කියලා උස්සගෙන මේ බලන මෙන්න මේකයි ඒ සද්දේ කියලා නේ. මේ කෝප කියලා කරලා මේ බලන මෙන්න මේකනේ සද්දේ කියලා උස්සගෙන ඉන්න දතු කෝප කියලා. එතකොට දැනුණු සද්දය මේකයි කියලා කෝටු කැල්ලකින් පෙන්වන්න තරම් අපි විපරිත වෙලා. ඒ වගේ ලුණු කකේ තියාගෙන සීනි මිටික් කරේ තියාගෙන ඉන්න තරම් අපි විපරිත වෙලා. සීනි රස. එසම වෙනවද රූප දෙකෙන් දැක්කො? වෙන්නේ. මොන ඔය විදිහට ඔය රූපවල සලු රූප ටික මම කියුවේ. තව තියෙනවා සුකුම රූප, ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියලා එතකොට ලහුතාව මුදි තමයි කය නැමෙන්නේ ඇයි
කය මුදු ඇයි මේ මුදු බව ඕවකිල තව කියුම් රූපක් තියෙනවා ඒවා ප්‍රශ්නයක් නෑ මේක කියනකොට යනවා හරියට රූපේ ප්‍රේසිකින්ද දැක්කෝ ඔබලු චුට්ටක පුද්ගල භාවයේ පවත්තන් හේතුනේ මේ රූපේ ක්‍රියාකර්ත සම්පූර්ණ පේන රූපේක හැටි අනිත්‍යතා රූප ජරතා රූප උපචේ රූප සංතති රූප කියලා උපචේ සංතති ජරතා අනිත්‍යතා කියලා මේ රූප වල ලක්ෂණ හැටි මෙහෙම වෙන්නේ මේ රූපේ හැටි තමයි මේ රූපේ ඇති වෙලා තියෙන මේ හේතුවේ කියලා පෙන්නකොට කෙනෙක්ගේ කෙනෙක්ට හිත නැති වෙනවා දැනට අපි ඔය මට්ටම තේරුණානේ ඔන්න ඔය මට්ටමට හිත තිබ්බහම මේක තියෙන වාසිය තමයි මොකද්ද කාමෙන් මිදෙනවා දැන් ඔන්න ඔයිට ඔගොල්ලෝ දැනගත්තනේ දැනගත්තට තාම කාම ආශ්‍රය දැන් කාමයේ දැන තියෙන අවිද්‍යාව නැතිව දැන් දැනගත්තා තම කාම ආශ්‍රය ගෙවිලා නැහැ ඔහොම කතා කරනකොට තාම ඇහැට බලනකොට ඉදිරිපත් වෙන්නේ විස්තර ටිකමයි ආශ්‍රය කනට අහුනට ඉදිරිපත් වෙන්නේ බොමට බැන්න නේද කියන දැනකින්මයි මේ ආශ්‍රය වැඩි දැන් තියෙනවා ඇත්ත දන්නවා නමුත් ඇත්ත නොදන්නා කාලේ අසුරු කරන බොරු අසුරු කළ අසුරු කරනවා අපි මොන හරි මැෂින් එකක් වුණත් පැයක් විතර දාලා වැඩ කළා ස්විච් එක නවත්තපු ගමන් නතර වෙන්නේ නැහැ නේද කිසිම විදුලියක් නැතුවත් කැරකිලා කැරකිලා ටිකක් ගිහලා නතර වෙනවා ඒ වගේ ඒ අහේතුක වස්තුවක් ඒ වගේ සිය දහස් ගුණයක් තියෙන ගවයක් තියෙන හිත දිහා බලන්න බොරුවක් කරකෝල 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 මේ ඇත්තක් දැනගත්ත ගමන් එකපට ඩංගල නතර වෙයි කියලා හිතනවා නෑ මේක කරගෙන ආයෙත් තර එතකොට ඒක තියෙන්නේ එතකොට දැන් ඔහොම දැනගත්තට පස්සේ ඉතින් මේක ඉබේ නතර වෙන්න මේක නතර කරන්න අපි උත්සාහවත් චිත්ත තරමට මම නතර වෙනවා දැන් ඔන්න සම්මාදිට්ඨි දර්ශනය පෙන්වනවා මොකද්ද රූපේ පිරිසිදු දැක්කේ රූපේ පිරිසිදු දැක්කම කබලෙන්ක ආහාරය පිරිසිදු දැක්කා එතකොට කාමයේ පිරිසිදු දැක්කා එතකොට සුභ කියන විපල්ලාසය දුරු වෙනවා රාග විරාග චේතෝල මුක්තියට පත් වෙන්න පුළුවන් කාම භූමියෙන් මිදෙන්න පුළුවන් කියන විස්තර ටිකත් ඔකෙ දෙනවා කායන පතනාව වැඩිලා වෙනවා කොහොමද ඔය හසියට කායන පතනාව වැඩිලා වෙන්නේ දැන් ඔය ටික දැනගත්තාට දකින්නද දැන් ඔන්න තියෙනවා ඔබතුමාට සීලයක පිහිටලා හිත සමාධි කළ විදර්ශනෙ හිතන්න ඕනේ සීල සමාධි ප්‍රඥා ඒකයි මාර්ග හතරක් පළ හතරක් තියෙනවා දැන් මේ මට්ටමටත් මාර්ග ඒකයි නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන එක එක මාර්ගයක් කළා දෙන්න තිබුණාද සෝවාන් මාර්ගය සකදාගාම මාර්ගය අනාගාම මාර්ගය අරිහත් මාර්ගය කියලා ඇයි එහෙම කියන්නේ එකම සීල සමාධි ප්‍රඥාවට අතෙන් ධර්ම දර්ශනය නෙමෙයි මේ මට්ටම ගවා ගන්න තියෙන්නේ මේ හැම්බෙන මට්ටම නෙමෙයි මේ මට්ටම ගවා ගන්න තියෙන්නේ දැන් සීලයක පිහිටලා හිත සමාධි කරලා ඔබතුමා දැන් මේ වෙලාවේ බලන්නේ මොකද්ද රූපේ පිරිසිදු දකින්න රූපේ කියන එකට හිත තියලා බලනවා මොකද්ද කාමයේ නේද කියන එකට මෙන්න මේ විදිහට යනකොට සීලයක පිටලා හිත වඩවඩ රූපේ පිරිසිදු දකින්න යනකොට කිසිම සැකයක් නැතුව යම් දවසකදී රූපේ පිරිසිදු දකිනවා කියන මට්ටමකට මේ හිත සමාධි වීමත් එක්ක එනවා එදාට තේරෙනවා ගෙවල් වල යාන වාහන ඉඳ කලම් වල මුදල් ලොක්කම තිස්දාගත් දේවල් කියන එක ඉබේම එනවා ආයේ ප්‍රාර්ථනාවක් තෝරන්නේ අන්න එදාට රූපේ පිරිසිදු දැක්කා මෙහෙ තුව පුතා ගෙවල් දරුවල කියන සංයෝජන නැහැ. ඇයි ෆොටෝ එකේ කිසිම දේවල් නැහැ කියන එක ගැන? ඒ සංයෝජනේ දුරු නොවිච්ච ලෝකය මේ මගේ තාත්තා කියලා ෆොටෝ එකෙන් දකි. තාත්තා අපිට ආදරේ කියලා හිතයි. තමන් ඒ ගැන හොඳට නුවණකුත් තියෙනවා. ඒ පින්තූර අනිත් වෙච්ච දවසකට පින්තූර අනිත් වුණා මිසක දරුවා නැති වුණා නෙමෙයි කියන තැනකම නුවණ තියෙනවා. ඉන්නටකේදී හා පුතේ දුවේ හා කණ්ඩ බොන්න කියලා ඉතින්ට ත්‍රිදින් නැතුව කටයුතු කරන්නත් දක්ෂයි උපරිම මෙයා එයාට එයාගේ ලෝකෙට අඩු නැතුව හම්බ වෙන නිසා එයාට තේරලා නැහැ තාත්තා වෙනස් වෙලා කියලා මෙයාට සම්පූර්ණ විරාගයි ෆොටෝ එකේ එහෙම කෙනෙක් නැහැ කියලා දැන් දුව නැති කළා නෙමෙයි ඇත්ත දැකලා තියෙනවා
තතරට නොසල ගනමේ තියෙන ඇත්ත දැකලා තියෙන. ඒ හින්දා චිරන් තියෙන යුතුයකම් ටික කළාට අනිත් වෙන රූප කොටෝ එක අනිත් වුණා කියන තැනකින් නුවණ එනවා මිසක චුට්ටක් දුකක් නැහැ. මෙයා තමයි උපරිම සුරක්ෂිත තැනක ඉඳගෙන යුතුයකම් ටිකක් කරන හොඳ සුරක්ෂිත තැනක ඉන්න මෙලෝ දුකකුත් නැහැ යට පරලෝ දුකකුත් නැහැ. අඬන්න දෙන්න පින්නේ එහෙම එකකුත් නැහැ. දරුවට අසාධාරණයක් කරුවා කියලා එකකුත් නැහැ. එයා චිරන් තියෙන උපරිම ටිකක් කළා. ඔන්න ඔය ඕකම ඔය ටිකෙන් තව ගොඩක් එකතු වෙනවා. මේ පළවෙනි කොටස මම මතක් කළේ ඕරම් භාග සංයෝජන දුරු කරනවා නම් ඔන්න ඔය මට්ටමට තමයි අපිට යන්න වෙන්නේ. ඊට පස්සේ එහෙම නැතුව රූපයේ පිරිසිදු දකින්න කියලා වෙන විදිහකට යන්න එපා ගියොත් අතෝ උච්ඡේදවාදයෙන් අවසන් වෙනවා මිසක එහෙම නැතිනම් අන්තකට වැටලා අවසන් වෙනවා මිසක වෙන යන්න බෑ. අපි ඒකටම කියනනම් අද දවසේදී අපි ගොඩක් දුරට මේ වගේ තැනකින් ගන්නතෝ රූපයේ පිරිසිදු දකින්න ඕන කියන තැනකින් අපි ගොඩක් දුරට ওই රූපයෙන් මිදී ගන්න අපිට තියෙන හදිස්සිය නිසා අපි දන්න නිසා අපි බලන්න උත්සාහවත් වෙලා තියෙනවා. මොකද්ද රූපය කියන එක නිසා හිතට පහළ වෙන සංඥාවක් වගේ දැනගෙන අපි හුරු වෙනවා. නමුත් මෙහෙම වෙනකොට අපි දැන් රූපේ නැහැ, රූපය නිසා පහළ වෙන සංඥාවක් කියන එක තියෙනවා. එහෙම හිතියට අපිට ලොකු විශේෂණයක් වෙලා නැහැ. එහෙම නැත්තම් අපි රූපය කඩලා බලලා මොකද අපි රූපය නිසා සංඥාවක් වෙනවා කියලා කියන්නේ? අන්ත දෙකෙන් මිදෙන්න. මොකද රූපය තියෙනවා කියලා ගත්ත සාසතයි කඩලා බලලා රූපය නැහැ කියපු තේනයි. දැන් අපි උපායක් කරනවා රූපය පිරිසිඳ දකින්න ඕනේ සාසමෝචින දෘෂ්ටි දෙකට නොයැති. ඒ හින්දා මේ රූපය තියෙනවා කියන්නේත් නැතුව කඩලා බලලා නැහැ කියන්නේත් නැතුව කඩලා බලලා එහෙනම් ওই පේනදී ඔහෙ තියෙන මේ සංඥාවක් එන්නේ කියලා අපි හිතනවා. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රූපය කියන එකෙන් සාස්ත්‍රෝත්‍යයේ දෘෂ්ටි දෙකටපත් නොවුනේ අපි නාමය කියන පැත්ත සාස්ත්‍රයයි කියන එකට වැටෙනවා. යන්න බැහැ දැන්. අර පැත්ත අතහැරි මේ පැත්තට වැටෙනවා. දැන් නාම ධර්ම ටිකක් කියනවා කියන කෙනා. එතෙන්ටත් අපි උපාය කළොත් මම ගොඩාක් ගැඹුරු දනක් කියන්නේ. මේ නාම ධර්ම ද ස්පර්ශ නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා අපි බැලුවොත් අපි හිතනවා මිදිලා කියලා. දැන් හරි කියලා. එතකොට වෙනවා ආධ්‍යාත්මික නාම ධර්මයන්ගේ මිදිලා. හැබැයි බාහිර නාම ධර්ම තියෙනවා කියන දැනක තියෙනවා. ඇයි? අර මම කියන්නේ අපාය තියෙනවා, දිව්‍ය ලෝකෙ තියෙනවා කියන මට්ටම ඒ උනාට තියෙනවා. ඔයම් මොන විදිහට කියන්න බෑ. ඊට පස්සේ අපාය දිව්‍ය ලෝකෙ කියන්නේ ඒක නෑ කිව්වොත් උච්චදයි තියෙනවා කිව්ව සාසන දැන් යන්න කොහෙන්? කොහෙන් හරි චිරෝලකට ඇවිල්ලා හිරවල දැන් ඔය ආපු ක්‍රම ටික තේරුණාද? රූපේ සාසක උච්චේද දෙකෙන් මිදෙන්න කියලා අපිට එන්න උනා කොහටද? පේන්නේ හිතටයි. දැන් එතකොට ඔහෙන් තියෙනව නෑ කිව්කේ හිතියේ නෑනේ අපි. මග ඇරලාවනේ කට් කරලා පේන්නේ හිතටයි කියලා ආවා. ඊට පස්සේ නාම ධර්ම පැත්තේ ඉන්න කතරදී කියන එක මිදෙන්න අපි කියුවේ මොකද්ද? මේ ස්පර්ශ නිසා හටගත්ත හේතු නිසා හටගෙන හේතු නැතිව නැති වෙනවා කියලා ගත්තා. ආධ්‍යාත්මික නාම ධර්මයන්ගෙන් නැත්නම් ආධ්‍යාත්මිකාන්තේ නාම ධර්මයන්ගෙන් හිත මෙදින්ද අප උත්සාහවත් වෙනකොට අපි උත්සාහවත් වෙන්නේ බාහිර ආයතනයට හිත තියලා. ඒ කියන්නේ බාහිරේ තියෙනවා කියන තැනක මනස අපිට නැති කරන්න බෑ. ඔහොම දැක්කට ඒ කියන්නේ ආධ්‍යාත්මික නැත්නම් මේ වර්තමාන ධර්මයේ ඇතිවීම නැතිවීම බැලුවා කියලා. බාහිර ආයතනේ නාම ධර්ම හම්බ වෙන තැනට අපි මුකුත් කළා නෑ තාම. ඒ ඔක්කොගෙන් මං කිව්වේ ඔහොම එකින් එක එකක් අයින් කරන තව එකක් ගන්නවා, තව එකක් අයින් කරන තව එකක් ගන්නවා, තව එකක් අයින් කරන තව එකක් ගන්නවා කියලා මෙහෙම ඕනේ නෑ. විශේෂක් විතරයි මේ එක දර්ශනයකට ඔක්කොම අතහැරෙනවා. අන්ත එක පාට රූපේ අතහරින්න ආය නාම ධර්ම වලට ඕනේ නෑ. නාම ධර්ම අතහරින්න මේ බාහිර තියෙනේවා ආධ්‍යාත්මික තියෙනේවා
බලල ඒකට අහනවා. ඊට පස්සේ බාහිරේව බලලා අතහරින්න ආයේ ඒක වෙනම. එහෙම ඕනේ නැති ඒක දර්ශනයක වෙන්න ඕනේ මේක. ඒක අපි ටිකක් කතා කරමු. දැන් ඔය මම මුලින් මතක් කළේ ඕරම් භාගයේ සංයෝජන කියන ටික හම්බෙන ටික. දැන් ඒක තේරුණා නේද? තේරුණා. දැන් එතකොට මතක තියෙන්න ඕනේ ඔය මම දර්ශනය ගැන විතරයි කතා කළේ. ඔය ඔය පෙන්නපු ටික දකින්න මට්ටමක තමන් ගන්න ඕනේ. දැක්කහම දැක්කපු දවසටයි කාමික රසින්ද දැක්ක කියන්නේ ගන්න මට්ටමක දැක්කපු දවසටයි ඈ. මේක ෆොටෝ එකක් කියලා පේන විදර්ශනා කරන්න ඕනේ නැන්නේ පේන්න නේද? ඒ වගේ මේ ෆොටෝ එකක් කියලා පේන්න ඕනේ. එතකොට විදර්ශනා කරනවා කියලා ඒවා නැහැ. අසිහිය කියලා එකක් නැහැ. නොදැක්කොත් තමයි අසිහිය කියන එක යෙදෙන්නේ. දැකිනකොට අසිහිය කියලා එකක් නැහැ. ඒ දකින මට්ටමට ගන්න තමයි දැන් සීල සමාධි ප්‍රත්‍යය. ඕගොල්ලෝ සීල් රකිනේ හිත වඩවඩ මොකද සීල් රකිනේ? හිත වඩන්න. ඇයි හිත වඩන්නේ? රූප දෙකකින් දකින්නේ. මුතුන රූප දෙකක. කොහොමද රූප දෙකක් දකින්නේ? අර මුතුයෙන් අමාරුයෙන් කවදාවත් නොදන්න නොදැක්ක රූප කලාප සීලකට යන්න එපා. ඉතින් ඔය කලාප වගේ තියෙන එක රූපය දැක්කනම් මේ කාමෙ මිදෙන්නේ. අද ඔය විද්‍යාඥයෝ පරමාණු හැම හොයන අය කාමෙන් එකතර වෙලා ගොඩක් අල්ලගෙන නේ. නමුත් එහෙම කැඩුවා කියලා මේ එකතර වෙන එකක් නෙමෙයි මේක. දැන් ඒ අය කොච්චර රූපේ චරවලකට ගිහිල්ලා තියෙනවානේ තවත් හොයනවනේ. නමුත් එහෙන් කැඩුවා කියලා ඒගොල්ලෝ ඉතර කඩවලට හරියේ ඒගොල්ලන්ට මොකුත් උනේ නැත්නම් අපි මේ චුට්ටක් අපිට තේරෙන මට්ටමට හිතින් කඩාගෙන ගිහිල්ලා අපි මේ කාමෙන් මිදෙයි. ඒක නම් අපි හිතන්නේ. එහෙම හොයන්නේ නෙමෙයි බුදුහම්මෝ දේශනා කළා මේ විදිහට. ඊට පස්සේ දැන් හොඳට බලන්න එක දෙයක්. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා ටිකක් තියෙනවා කියන මට්ටමක් අපිට ඇති. ඒ දැන් රූපේ, ශබ්දේ කියන එක චිත්‍ර මට්ටමට හිත දිවන්නේ කාමෙන් මිදුණු නේද? දැන් මෙහෙම බලනකොට දැන් චිත්‍ර මට්ටමේ රූප හම්බ වෙනවා. ශබ්ද ගන්ධ ඔය චිත්‍ර මට්ටමෙන් හම්බ වෙනවා කියලා කියන්නකො. දැන් ඒක සංකතයි. ඒරමෙන්ද. ඊට පස්සේ ඊගම් අධිර තමයි ඒ රූපයෙන් මෙතන එක. ඔය දැන් කාම අවශ්‍ය නැහැ. දැන් ඔය රූප අවශ්‍ය මට්ටම තියෙනවා. රූපී බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ ඒත් රූප මට්ටම නියෝජනය වෙන්නේ. මේ මට්ටමින් අතහැරෙනකොට ඒකයි උද්දම් භාග්‍ය සංයෝජන ටික එකට තියෙන්නේ. රූප රාග අරූප රාග මානෝද්දචාවිද ඔක්කොම එකට තියෙන්නේ. මේ මට්ටමේ රූප රාග මට්ටමේ මිදෙන්න අතහැරනකොට ඔක්කොම ටික එකටමයි යන්නේ. තේරුණා කිව්වේ. ඒකයි දැන් රූප රාග කියලා තිබුණේ රූප භව මට්ටම. ඒ රූප භව මට්ටමේ මිදෙන්න හැදුවෝ එයා කෙලිම රහත් වෙනවා මේක. ආය අරුපව මට්ටමේ කියලා ඉතුරු වෙන්නේ නැහැ එතන. ඒ සංයෝජන ටික ඔක්කොම එකම මාර්ගයකට දාලා තියෙන්නේ ඒ නිසායි. අරිහත් මාර්ගයට දාලා තියෙන්නේ රූප රාග අරූප රාග මාන උද්ද චවිජ්ජකින ඔක්කොම එකකට නෙදාලා තියෙන්නේ. ඒ එකට තියෙන නිසා. මේ තේන රූප කියන මට්ටමින් මිදෙන්න හිත තිබ්බහම කෙලිම නාම ධර්ම කියන දක්ෂිනවා කියන සිද්ධියකු වෙන්නේ. නාම ධර්ම පිළිසින් දැකීම විතරයි මෙයාට දැන් මේ රූපෙ මිදෙන්න තියෙන්නේ. ඔන්න ඒ සිද්ධිය තමයි අපි කාම භූමියේ ඉඳගෙන ඔය කරන්න හදන්නේ. මේ රූපෙ පිළිසින් දැකින්න නාම ධර්ම ටික බල රූපෙ පිළිසින් දැකින්න ඕන. හැබැයි ඒක පුළුවන් ඒ මට්ටමට 10 පන්තියට එන්න ඕන. ඒකත් ඔය අපි යන විදිහට නෙමෙයි. දැන් අපි අද පොඩි උත්සාහයක් කරනවා පුංචි විහිළුවක් කරනවානේ නාමෙට ඉඳ තියලා රූපෙ මිදෙන්න. ඒ කියන්නේ ඒ නිසා මේ සංඥාවක් කියන්නේ කියලා. නමුත් එතන තියෙන මහ විශාල වෙනස. අපි තාම ඉන්නේ එහි නිසා මෙහි කියන තැනක. නමුත් මේ චිරවල දින දර්ශනයේදී ඕකට ආත්මස වෙනස් සිද්ධියකින් වෙන්නේ. එහි නිසා මෙහි වෙනවා කියලා බැලුවට මම නාම ධර්ම වල 아무තු විශේෂණයක් මට වෙලා නැහැ. එතකොට තාම තියෙන මට රූප සංඥාවක් තමයි. රූපය නිසා මෙහෙම සංඥාවක් පළවන්නේ රූප සංඥාවක්. ශබ්දේ නිසා සංඥාවක් පළව ශබ්ද සංඥාවක්. රූප සංඥාව ගත්තත් එකයි ශබ්ද සංඥාව ගත්තත් එකයි. නමුත් උරම්බා උද්දම්බාගේ සංයෝජන වල දෙන්නේ
රූපෙන් මිදෙන්නේ රූප සංඥාව කියන එකට හිත දියලා නෙමෙයි. එතනයි වටින්නේ. සද්දෙන් මිදෙන්නේ සද්ද සංඥාව කියන එකට හිත දියලා නෙමෙයි. එයා රූපෙනුයි රූපයේ චක්කු සංකප්ප වේදනාවනේ සංඥාවනේ සංකාරයෙන් විඥානෙනුයි කියන ස්කන්ධ පංචකයෙන් මිදෙනා නාම ධර්ම වලට හිත දියලා. ඊට පස්සේ එයා සද්දේනුයි සෝත සංපස්සජා වේදනා සද්ද සංඥා සද්ද පංචේතන සෝත විඥාන කියන ඔක්කොම ටිකම මිදෙනා නාම ධර්ම වලට හිත දියලා. දැන් අපි මෙච්චර කල් හිතාගෙන හිටිය රූපෙට හිත දියලා රූප සංඥාව මිදෙන්නේ නැහැ. නමුත් එහෙම නෙමෙයි තියෙන්නේ. එහෙන් යන්න බෑ. ඔය අපි දරපු අහිංසක උත්සාහයනේ ඔහෙන් ඔහොම නෙමෙයි යන්න තියෙන්නේ. ඒක තියන්න ක්‍රමය වෙනස්. දොරටුව වෙනස්. දැන් මේ කාමයේ ඇතිවෙච්ච දොරටුව නම් නෙමෙයි. ඒ හින්දා කාමයේ නැති කරන්න මට ඔහෙන් යන්න වුණා. නමුත් ඔය රූපයේ ඇතිවෙච්ච දොරටුව ඔහෙ නෙමෙයි. මම ඔයගලන්ට ඒක උපමාවක් කියන්නම්. මේ අනුසාරයෙන් දකින්න මෙල්බන් නගරේ තියෙන උසම ගොඩනැගිල්ල. මොකද මට උපමා හිතුනේ අපි දවසක් කතා කරගත්ත මහත්කම සනස උසම ගොඩනැගිල්ලක් තියෙන මම වෙලාවක එක ගන්නකොට ගියාම සිටියක හරිය ලස්සනට පේනවා කියලා. මොකද ආ මහත්ය කියලා. දැන් මම තාම ඒක දැකලා නැහැ. මොකද්ද? ඒ ගොඩනැගිල්ල උඩේ නැග්ගහම පේන සිටියක දැర్శනේ දැකලා නැහැ මම තාම. දැන් කොහෙලාවක හරි අපි මෙහෙම වාහනයක ගිහිල්ලා එතන ලිෆ්ට් එකකට ගිහිල්ලා ලිෆ්ට් එකෙන් ගොඩනැගිල්ල උඩට නැග්ගොත් අපිට අර සිටියක පේන්නේ නේ නගරේ පේනවා. දැන් හොඳට බලන්න නැග්ගහම මට ලස්සන දර්ශනයක් රූපයක් පේනවා නම් ඔන්න ඔය රූපේ පේනකොට දැන් මම බලාගෙන හිටියොත් හරිද කියන වචනේ මට කියන්න මට මේ රූපේ පේන්නේ මේ නගරේ තියෙන අර රේල් පාරවල් නිසායි කෝච්චි නිසායි ගෙවල් නිසායි ගස් නිසායි පේන්නේ කියලා මං කිව්වොත් හරිද? නෑ. මට ওই රූපේ පේන්නේ මම මේ ගොඩනැගිල්ල නැගපු නිසානේ. නැග්ගේ එතන තියෙන ලිෆ්ට් එක නිසානේ, සෝපාන නිසානේ, එකට ගිය කාර් එක නිසානේ. ඒ පෙනෙන දර්ශනය ඇතිවෙන්න තියෙන හේතු ටික කියලා මට බලන්න වෙන්නේ පේන දර්ශනෙට ඉස්සරහනේ පිටිපස්සට බලන්න වෙන්නේ. වාහනේ ගිහිල්ලා මේකට නැගපු නිසා මට පේනවා. ඔන්න දැන් පෙනෙන බව පෙනෙන දේ ඇතිවෙච්ච හැටි මට බලන්න වෙනවා. ඊට පස්සේ මම ආපහු මේ ලිෆ්ට් එකට ඇවිල්ලා ගොඩනැගින් බැලලා ආවම මේ පේන දේ මට නැති වෙනවා කියලා මම දන්නවා. මොකද ඒකට හේතුව මම දැන් යන්නේ එහෙම දර්ශනය දැකලවත් නෙමෙයි. මම යන්නේ ගොඩනැගිල්ල දිහා බලන්න. ගොඩනැගිල්ලට නැගුත් එනේ කියන එකට. දෙනිච්ච රූපගෙන හිතන්න මම දන්නේ නෑ නේද? එතකොට යම් කිසි කෙනෙක් ගොඩනැගිල්ලට නැගලා ඈත තියෙන දර්ශනය දිහා බලනකොට මේ දර්ශනය අනිත්‍ය මෙනෙහි කරන්න ඇතිවීම නැතිවීම මෙනෙහි කරන්න කියලා එයා පෙනෙන දර්ශනය ඇතුළට ගිහිල්ලා මේ ගියේ නැති වුණොත් මේ ගියේද දර්ශනය මේ ගියේද දර්ශනය මේක දර්ශනය නෙමෙයි මේ ගස්තික දර්ශනය නෙමෙයි කියලා එකින් එකට බැලුවොත් බලන්ද මෙයා මේ සිද්ධිය ඇති වෙන හැටි හා නැති වෙන හැටි නොදන්නාකම කියන එක තියනවා නෙමෙයිද මෙහෙම බලන සිද්ධිය තුලම මේක බලන්ද මෝඩකම තහවුරු වෙනවා මිසක මෙයාට උත්තරය ලැබෙනවද කියලා තේරෙන්නේ නැහැ. එතකොට කවදාවත් පේන දෙයට තණ්හාව නැති කරන්න පුළුවන්ද? මෙයා පේන දෙයට තව තුරුල් වෙලා නැවෙදින්නේ මේ. පේන දේ නොයලි ඉන්නවා නම් අපි කියමු මෙහෙම ඈත තෙනෙද්දිම හිතින් මම නූලින් දකිනවා මම මේ ගොඩනැගිල්ල නැගපු නිසාම නම් පේන්නේ. ගොඩනැගිල්ලෙන් බහිනකොටම පේන එක නැති වෙනවා නම් මේ පේන දේ අනිත්‍යයි නේද? මම අනිත්‍යයි කියන්නේ මෙහෙ සිද්ධියක නෙමෙයි. මේක ඇති වෙච්ච හැටි දැකලා. මේක නැති වෙන හැටි දැකලා නම් මම හැම වෙලාවෙම පේන දේ පේන දේ ඇති වීමක් නැති වීමක් දකිනවා නේ. ඔව්. ওই සිද්ධිය මට කවදාවත් දකින්න බෑ පේන සිද්ධිය ඇතුළට ගිහිල්ලා. තේරෙනවද? ඊට පස්සේ දැන් අපි පළවෙනි අධ්‍යයන කළේ පෙනෙන දේ ඇතුළ තියෙන ගෙවල් දොරවල් දැක්ක නැතුව පෙනෙන දේ කියන තැනට හිත තියලා ගෙවල් දොරවල් වලින් මිදුණා. දැන් දෙවන අධීරයේදී මට යන්න බෑ අපවෝක ඇතුළට. දැන් මට පවතින සැබෑම ඇත්තට එන්න වෙනවා.
ඒ වගේ මෙහෙම යම් අරමුණක් තියෙනකොට දකින්න දැන් මේ මෙල්බන් නගරේ තියෙන උසම ගොඩනැගිල්ලට නැගලා ඈත බලාගෙන ඉන්න අපි වගේ කියලා හිතාගෙන මේ පේන සිද්ධිය මේ. දැන් ඔය පේන සිද්ධිය ඇතුලේ කඩලා හරි බිඳලා හරි නැති වෙනවා කියලා හරි බලන්න අපි ගියොත් මේ තේනදී ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා අර නගරෙට නැගපෙහෙටිත් නැති වෙච්ච හැටි නොදන්නාකම ඒ තුල තියෙනවා වගේ. මෙහෙම බලන මට තියෙනවා මේ පටිච්ච සම්පදාය නොදන්නාකමම තියෙනවා කියන එක. තේරෙන්නේ? පටිච්ච සම්පදාය අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප නාම රූපජ සලායතනං සලායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා කියන සිද්ධියෙන් කියන්නේ බෙරි පන්සලේ ඉඳලා වාහනයක නැගලා මෙල්බන් නගරයට ගිහිල්ලා මෙල්බන් නගරේ ඉඳලා උසම ගොඩනැගිල්ල ළඟට ගිහිල්ලා ගොඩනැගිල්ලෙන් ඒ සෝපානයේ දිගේ උඩ තට්ටුවට ගියා ගිය නිසා පේනවා කියන සිද්ධිය මේ කියන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදයෙන් කියන්න මට මෙහෙම අරමුණක් පේන සිද්ධිය මේ කියන්නේ. එතකොට මේ අවිද්‍යා සංඛාර මේ ටික නැති වෙනකොට මේ ටික නැති වෙනවා කියන සිද්ධිය මේ කියන්නේ. එතකොට මම මේ අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳ හරි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳ වෙන්නේ නැති ඒ ඇලීම හෝ ගැටීම ඇති වෙන්නේ තියෙන බව හින්දායි ඇලීම ගැටීම දෙක නැති වෙන්න නැති කරන් තමයි මම නැති බවට බලන්නේ. එතකොට මෙහි දෙයක් බලාගෙන නැති බවට බලනකොටම තියෙනවා මම අවිද්‍යාවතුලේ මේ සිද්ධිය කරන්නේ. මට අමුතුවෙන් ඔහේ කඩ කඩා බලන්නවත් ඇලීම් ගැටීම් දෙක ඇති කරගන්න හෝ ඇති කර නොගෙන ඉන්න හෝ අමුතු උත්සාහයක් ඕනේ නැහැ. මම කිලින්ම සිහිය යොමු කරුත් මෙහෙම පෙනෙද්දිම මේ පේනවා කියන සිද්ධිය ඇති වුණේ මෙහෙමයි කියන එකට මට නෝන තියෙනකොට ඉබේමයි මම අර මේ දර්ශනයක් තියෙනවා පේන දේම වෙනවා. අර ලස්සන දර්ශනේ ලස්සන දකින්න ලෝකෙට වඩා හොඳට දකින්න හොඳට විඳිනවා. ඈත හොඳට පේනවා. හැබැයි මගේ හිත කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. මොකද මම දන්නවා නම් මෙහි තියෙන හේතුවකින්නම් මෙහි තියෙන්නේ මට විඳින්න වෙන්නේ හිතගෙන ඉන්න ටිකේ විතරයි. පේන සිද්ධිය තුල හිතියත් නම් මට නිඳ හැකි. නමුත් ඒක පේනවා මිස මම මෙතන හිතගෙන ඉන්න මට මේක පේන්නේ. පේන දේ හීනයක් වගේ මට. ඕකෙන් සැප දුක් විඳින්න බෑ. මේ ඉන්න ටික අතහැරෙනකොට පේන දේ නැති වෙනවා. එහෙනම් මගේ ජීවිතයේ ඉබේම සැප දුක් විඳින්න පුළුවන් මට තමයි තේරෙනව මෙතෙන්ට. තේරෙනවා. හීනකෙන් මට හීන සිහි කරන්න පුළුවන් නමුත් ඒකේ මට සැප දුක් විඳින්න බෑ. හීනයක් වගේ. එහෙනම් පේන දේ හීනයක් විතරයි. පේන විතර නම් මම සැප දුක් විඳින්න වෙන්නේ හිතගෙන ඉන්න ගොඩනැගිල්ල තුල ඉඳ ගන්න. මොකද ගොඩනැගිල්ල තුල හිතගෙන හිතපු හින්දා නම් මට පේන්නේ. එතකොට ඉබේමයි මෙහෙත් හොයන්න යනවා කියන එක නැති වෙනවා. මම කවදාවත් කැමති නැතුව ගොඩනැගිල්ල පැන යන්නේ නැහැ. ওই තට්ටු ගාන පොසේකෙන් පැන ලෝක බලන්න යනවා. ඉතින් එහෙම යයි මෙතන හිතගෙනයි මම බලන්නේ කියන එක නොදන්නවා. එතකොට ඒක අවිද්‍යාව නිසා පළඟිටියා පහන්ට පයින්නවා. කන්නාඩි කෝබර ගන්න. ඒ වගේ අපි මේ හිතගෙන ඉන්නේ මෙතනේ සතු දුක් විඳින්නේ මේක හීනයක් විතරයි මේ ගොඩනැගිලි නැගුපෙක පේන එක විතරයි කියලා දන්නේ නැති හින්දා මේ පයින් යති. ওই පයින්නේ පයින්නකොට අතපයක දෙනවා. මරණ හෝ මරණ සමාන දුකක් වෙනවා මයි. අර ගොඩනැගිලි නැත්නම් තේන්නේ මේ පයින්න පැනලිට මැරෙනවම. ඉතුරු වෙන්නේ මේ ජීවිතේ අනන්ත සංසාරයට යනවාමයි. ඉතින් හැබැයි ආපහු ඔක බලන්න. බලන ඕකම බහින්ද ගොඩනැගිලි. කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් අය වගේ බලලා දැකපු දෙයට පැනලා දුක් විඳින කලඟැටියා වගේ පේන දෙයට පැනනොත් දකින්න ගොඩ නැගිලි උඩින් ඉඳලා පහින්ද වෙන මහා ප්‍රපාතයක් නේ තියෙන්නේ මෙහෙම තිබුණාට. බලන එකේ දෝෂයක් නැහැ. බලලා ආපහු ආපහු විදිහට බහින්ද. චිත් එකෙන්. හැලෙන්ද. ඒකට කිසි ගැටලුවක් නැහැ. ඔයගලන්ට බලන්න නම් ඕනේ හැබැයි ඒක බලන්න විතරයි පුළුවන්. ඒක විඳින්න ඕන විඳින්න බලලා තියෙන්නේ. ඒත් ප්‍රශ්නයක් නැහැ.
අපහු පැනලා සියදිවි හානි කරගන්න දැනකට පත් වෙන්න එපා. ගොඩනගින් බහලා එච්චරයි කියන්නේ. ඒ වගේ මේ දක්ෂිණාහන හැම දෙයක්ම සීක ස්වභාවික ඇත්තයි. ඒ ඊට පස්සේ කියන්නේ මොකද්ද? ගොඩනගින් බහලා යනවා වගේ බුදුරජාණන් වහන්සේ වහලට පංච උපාදාන ස්කන්ධය ඇතිවෙන්න හේතු කියනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන්, නිපත්‍ය ලක්ෂණ මොදකෙන් තත්ත්ව මේක ඇති වෙන්නේ. ඒ පින්නේ ඔය ටික. ඔකට මම ප්‍රතිකතන බලව ටිකක් නිසා මම පොඩි උපමා ටිකක් කියන්න. මේක ගැළපෙන්නේ. ඇයි මෙහෙම කියන්නේ කියලා. මේ කියන උපමා මේ ගන්න කාරණා රළුයි. රළුයි කියලා කියන්නේ මේ අර්ථ මෙහිට වඩා ගොඩාක් සියුම් ඇතුළට යන සියුම් දත යුතුය. නමුත් මේ පංච උපාදාන ස්කන්ධයේ ලෝකය ඇති වීම මෙහෙම බලන්ද කොට නැගුම් නිසාම පේනවා කියලා බලන්න. පේන දේ ඇති වෙන්න හේතු හැටියට පේන දේ ගන්න එපා කියන එක කියන්නේ මම. තේරෙන්නේ? එතකොට මොන විදිහට ওই දර්ශනයට ආපු ගානට පේන දේ නැති කරන්නව පේන දේ අනිත්‍ය බලන්නව තණ්හාව නැති වෙන්න හීනකින්වත් පේන දේ කොනිත් අන්නවත් ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ මෙහෙම රූපය නෙමෙයි රූප සංඥාවක් කියලාවත් ගන්න ඕනේ. මොකද දැන් රූපය නෙමෙයි උතන ධාතු නිසා රූප සංඥාවක් තියෙන්නේ කියලා ගැලුවා. ඔහි තියෙන රූපයක් කියලා බැලුවා දෙකේම තියෙනවනේ ගොඩ නැගිල්ලට නැගපු එක දන්නේ කියන එක. ඒකයි මම කියන්නේ. දැන් ගොඩනැගිල්ලට නැගලා එයා කිව්වොත් ඔතන තියෙන රූපය කියලා බලාගෙන හිටියත් ඒක කඩ කඩ හිටියත් තියෙනවා මෙහෙ ඇතිවීම නැතිවීම නැඹුරු වෙලා නැහැ. දැන් ඒක ඇත්තට කියනවොන නැහැ කියන එක තියෙනවා. ඒ අනිවාර්යෙන්. එතකොට අර අරමුණෙන් අතු අයින් වෙලා තියෙනවා. නැතිනම් ඔය ධාතුව තියෙන තැන රූපය තියෙන රූප සංඥාවක් තියෙන්නේ කියලා ගත්තා. මෙතන කියන විශේෂිතේ තාම ඉන්නේ අපේ රූපමයි එතකොට. මොකද ඒ හැම එකම රූපය කියලා බැලුවොත් රූප සංඥාවක් කියලා බැලුවොත් ඔය දෙකම නියෝජනය කරන කෙලෙස බලන්න මෙහෙම ගන්නවා කන්නේ. මෙහෙ දන්නවා කියන තැනකට ආවොත් ඕව එකකට ඕනේ. දැන් ඇලියෙන් ගැටින් දෙකටපත් නොවෙන්න නම් ඕනේ රූපෙට. අපි මෙහෙම බලන එකම ඇලිලා අජ්ජෝසාය චිත්තති. අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තති. සතුට වෙයි නම් සතුට බව ගුණ කියන්නේ දැසගෙන සිටිනවා. අපි දැන් සතුට වෙන්නේ නැහැ සතුට බව ගුණ කියන්නේ නමුත් දැසගෙන ඉන්නේ මේ. නේද? නමුත් අනභිනන්දති අනභිවදති අනජ්ජෝසාය චිත්තති. සතුට වෙන්නේ නැහැ සතුට බව ගුණ කියන්නේ නැත්නම් දැසගෙන සිටින්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? කෙලින්ම එහෙ දකින්දි මෙහෙට හැරලා ඉන්නේ. එහෙම බලනවා නෙමෙයි. සෙවුනට කන්නාඩියේ අපේ මූණ නොපෙනවනේ. සෙවුනට අපේ මූණ පේන්නේ කියන දෙනකින් මෙහෙ ඉන්නේ. පවුඩර් ගගා ඉන්නේ. ඒකේ තියෙන ලක්ෂණය තමයි මොකද්ද වටිනාකම. කන්නාඩී ඡායාව අපිට අහු වෙලා නැහැ. පැත්තකට යනකොට ඉබේමයි නැති වෙන්නේ. දැන් වෙන්නේ පේන දේ අල්ලගෙන හිටියොත් ඉබේමයි පවුඩර් ගෑවත් නැතත් ගියාට පස්සේ තියෙන්නේ. කන්නාඩියේ දිහා බලාගෙන හිට මූණ කන්නාඩියෙන් බලනෝ වගේ තමයි යා මේ රූපේ බලන්නේ. එහි බැලුවට මෙහෙට හේතු මූණ කියන්නේ. එහි කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කන්නාඩිය ඕගලන්ට මූණ බලන්න බැයිද? පුළුවන්. පවුඩර් ගන්න මේක දිහා බලලා ඕනනම් කියන්නකෝ මේ ඡායාවක කොහොමද දෙයක් කතා කරන්නේ. ඈ බයින්දක. නරක වචනයක බයින්දක. ගුණ කියන්නක. ඕනම වචනයක් කතා කරන්නක. ආදරය කියන්නකෝ ආසයි කියන්නකෝ කැමති කියන්නකෝ පැත්තකට යන්න. ඇයි ඒක බලද්දි තියෙන ඕගලන්ට මෙහෙ ඡායාව මෙහෙ තියෙන මෙහෙ නෑනේ කියන්නේ නෑ කියලා කියන්නේ ඇත්ත දකින්න. මෙහෙ තියෙන ඡායාව නෙවෙන්නේ. මොකද ඒකට සාක්ෂිය තමයි මේ ඇත්ත දකින්න කියන්නේ පවුඩර් ගන්න මේ නිසා. ඒ කාර්යයෙන් ඔප්පු කළා පෙන්නනවා අපි ගාව තියෙන සංයෝජන. අපි වචනයක් කිව්ව ක්‍රියාවේ දෙන්නේ මෙහෙ නිසා. අපි වචනයක් කිව්වොත් පවුඩර් ගෑවුවොත් ක්‍රියාවේ දෙනකොට තේරෙනවා අපිට ඇත්තටම තියෙන අතන කියලා. ඕතන නම් ඇත්තටම මිනිහෙක් ඉන්නවා තමයි හොඳයි කියලා වචන කිව්වොත් පවුඩර් ගන්න මෙහි කියන එකෙන් තියෙනවා අපේ ජීවිතයේ තියෙන මෙතනින් කියලා. හැම වෙලාවෙම ක්‍රියාවෙන් යෙදෙන්නේ. එතකොට ඒ වගේ මෙහි දිහා බලාගෙන උනත්
රූප සංඥා ශබ්ද සංඥා කියුවත් මෙහෙට පයින්නවන මෙහෙ කරනවා අපේ ජීවිතේ තියෙන්නේ මේක වචනය අර කන්නාඩි බෞද්ධ ගන්නවා වගේ නමුත් අනේ මිනිස්සේ කියනනේ දුරානම් හරිම හොඳයි හරි ලස්සන රූප බලන්න මේ ලස්සන නගරයක් කියලා බලාගෙන කියනවා නමුත් හේතු ටික තියෙන මේ කියන තැනගේ නෝන යදිනලම් තියෙන්නේ දැන් ජීවත් වෙන්නේ මෙතන මේක හරියටම කන්නාඩි වගේ පැත්තකට යනකොට නැති වෙන ඕන වචනය කතා කරේ නමුත් ලෝක සාහිත්‍යයක් අරයක් කියවන මෙතෙන්ට මේ මට ආදරේ කියලා නැත්නම් මේ පරිසර හරි ලස්සනයි කියවනේ එහෙනම් තනහව තියෙනවනේ වගේ දැන් කියන එකට පනේ නමුත් මෙයාට නිකන්ම අර කන්නාඩියේ ඡායාවක් කියපු වචන ටික විතරයි වගේ එතකොට ඒ නිසා ඇතිවීම නැතිවීම කියන එකට මෙහාට හේතු තියෙනවද ඒකයි මම කියන්නේ එහෙම තිබ්බහම අමුතුවෙන් රූපේ රූප සංඥාව කියන දැනගෙන බලන්න ඕනේ නැහැ. එහෙම බැලුවාට ලොකු විශේෂණයක්වත් වෙලා නැහැ කියලා මම කියන්නේ. මොකද ඒ සිද්ධියෙන් කාම පිරිසිඳ දකින්නෙත් නෑ යා. රූපේ නිසා රූප සංඥාව කියන වචනකින් කාම පිරිසිඳ දකින්නෙත් නෑ නාම පිරිසිඳ දකින්නෙත් නෑ. වෙනවද කියන්නේ? ඒ දැන් රූප පිරිසිඳ දකින්නක කතා කිව්ව කොහොමද? රූපය කියන කැත්ත දැකලා කාමයෙන් මිදුණා. කාමයේ අතහැර ගන්නේ රූපේ පිටින් දැකීමේ ෘත්‍ය මොකද්ද අපිට? කාමයේ මිදෙන්න. නාමයේ ඊට පස්සේ නාම ධර්ම පිටින් දැකීමේ ෘත්‍ය මොකද්ද? රූපේ මිදෙන්න. එදාට මොකද කරන්නේ? ඕරම් භාග්‍ය සංයෝජන උද්දම් භාග්‍ය සංයෝජන ඔක්කොම අතහැරලා යම් කිංචි සමුදේවාම සම්බන්තන නිරෝධම්. තමන් තුළම ජීවිතේ යමක් හේතුන්ගෙන් හටගත හේතු නැතුව නැති වෙනවා. කියන තැනක ජීවත් වෙනවා. සිනකන ඇත්තක් මේ බොරුවක් නෙමෙයි කරන්නේ නේ අන්න ඒ වගේ තරකට මේ හැම එකක්ම සහේතුක කියලා ගහන මම කියන්නේ මගේ සමාජ භාවන සූත්‍රයේ අද්වසායිති අභිදන්දති අද්වසායිති ඒක කරන්නේ නැත්නම් අභිදන්දති මේ ටික අර දෙතර දෙන්නවා එතකොට අභිදන්දති අභිවදති කියනකොට අපි හිතා ගන්න හොඳ නෑ මොකද ටික අවශ්‍යම ටික තියෙනවා එහෙනම් මතක් කරගන්න ඒක මතක කියන්නේ පරිදි සම්පදිත ටික. එතකොට අනබිනන්දති අබිනන්දති කියනකොට අපි හිතන මත්තම තෝකට හරින්න. අබිනන්දති කියනකොට අපිට හිතෙන්නේ අපි මේ යම් මත්තමකට කැමති වෙන සතුටු වෙන ගතිය කියලා. අබිනන්දති කියනකොට ගොඩාක් මේ යම් යම් දේවල් වල අපි කැමති වෙන අපේ මත්තම. නමුත් මේ අබිනන්දති කියන එක සතුටු වෙනවා කියන එකද අපේ පුද්ගල පරාසය ඉක්මවාගේ කෙලෙසියක් වෙනවා. ගොඩක් ගැඹුරට ගිහිල්ලා ඒක. අර මම ඔකට කියන්නේ දැන්. ලොකු විදුලියක් කිව්වොත් හයියෙන් කපට අපි ගැස් වෙනවා. ගැස් වෙනවා කියන්නේ ජීවිත ආසාව. තණ්හාව. නන්දිරාග. එතකොට උන්න මම බය වෙනවා කියලා හිත හිතලා අපි බය වුණේ. නෑ. මේ ජීවිතේ කරදරේ කාණයක් වේද දන්නේ නැහැ කියන මට්ටම මේ තියෙනවා. හදිසියක් නු දකල දුවනවා. ආයේ දරුවෝ ගැන ගෙවල් ලොව්වම ගොන් මොකක් බලන්නේ. සමහරට ගිහිල්ලා පස්සේ යාපර. නමුත් සෙනිකෝ තියෙන උත්තරේ තමයි ඇත්තම දැන. අසල දේවල් ඔබුරු වෙනවා ටික. අරක තමයි ජීවිතේ ඇත්තම සිද්ධි. එතකොට මේ ඔන්න ඔය මට්ටම සසකන් අපි නන්දති. සතුට වෙනවා. කැමති මේ ජීවිතේට. කියන්නේ එතකොට පුද්ගල භාගෙන් ඔබට ගිය කෙලෙසයක් නැති කරන්න පුළුවන් පුද්ගල භාගය තුල ඉඳගෙන. අපේ හිතේම පරාසයෙන් ඔබට ගිහිල්ලා නම් මේ කෙලෙස. අනේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මේක කැඩෙනවා බිඳෙනවා කියලා හිතීමේ පරාසය තුල ඉඳගෙන නැති කරන්න පුළුවන් කියලා කියන්නේ. එහෙනම් ස්වභාව ධර්මතාවයක් වෙච්ච මත්තමටම කෙලෙස් ගිහිල්ලා නම් ඒ කෙලෙසෙන් අපිට මිදෙන්න හැදෙන්නත් වෙන ස්වභාව ධර්ම පුද්ගල භාවයෙන් ඔබට කිය ස්වභාව ධර්ම දක්වා ජීවිතේ නෝන යන්න වෙනවා. ඒ නෝන විසින් ඒ අවබෝධයෙන් විසින් අතහැරෙන්න වෙනවා නේ. මේක කියලා අර පරිසම්පද ටික පොඩ්ඩක් කතා කරමු. මොකද ඒක තමයි හරි ගොඩක් වටින්නේ හැබැයි මම මතක් කරන්නේ මේක මේ තාම මම දක්ෂයි. ඉතාලම සියුම්ව කියන්නේ. සිංහ කියනවා කියන එක හිතන්නවත් අමාරුයි අපිට මේ මට්ටමකට හම්බෙන්න එක සමාජය තුළ ලොකු දෙයක් වෙයි. මොකද අපි මෙතනට කියමු. වස්තු කාම
මෙන්න රූපේ පිරිසිදු කරන දෙකම වෙන්න පුළුවන්. ඒකෙදි දැන් අපි කියමු රූපය කියන එක චිත්‍රය ඒ ආරම්භය මිනිස්සෙක් කියන අදහස අපි ඇති කරගත්තේ කියන්නේ මේ අදහසින් ඒ රූප දිහා බලන වස්තුකාම නිර්මාණය වෙලා. ඊට පස්සේ දැන් මේ වටාපතක් කියන එකක් අල්ලනකොට මට වස්තුකාම. පැත්තකට ගියත් මේ ආරම්භය දැන් වස්තුකාමයේ කියන එක තමයි මේ කියන්නේ. එතකොට ක්ලේශකාම කියලා කියන්නේ මොකද්ද? මේ ආරම්භය මට යම් කැමැත්තක් තියනවා නම් තණ්හාවක් තියනවා මේක තමයි ක්ලේශකාම. එතකොට ක්ලේශකාමට ලොකු අදහසක් දෙනවා මට මේ විදිහට ඒක අතහැරලා. අකමැත්තක් ගැන ඒකත් ක්ලේශකාම. මේක මේ දර්ශනය තේරුම් කරගත්තට පස්සේ අනිත් ඕන භවනා ක්‍රමයක් එකක්වත් වැරදි නෑ. ඕන සතිපට්ඨාන වෙන්න පුළුවන් සමාධි භවනා ක්‍රම ඕන භවනා මධ්‍යස්ථානයේ කියන ක්‍රම මේවා එහෙම වැරදි නෑ. ඒ ඕන ක්‍රමයකට ඉත සමාධි කරගන්න. දැන් අනිත් භවනා ක්‍රම උනත් භවනා ක්‍රම කියන්නේ චිත්ත සමතයන් ඇති වෙන්න ඔය බුදු ගුණ සුභය මරණය මෛත්‍රිය වගේ පෞද්ගලික අදහස් නෙමෙයි. මෙහෙම මෙහෙම කියපුවා මේ තැන් වලට පත් වෙයි දැන් ඔයා මෙහෙම වුණා මෙහෙම වුණා කියන දේවල් නෙමෙයි මම කියන්නේ. හිත වඩන සමතකමට හම් තියනවා. බුදු ගුණ සුභය මරණය මෛත්‍රිය ආනාපාන සති වගේ කමටහම් වඩන් උගන්නන දේවල් සක්මන් භාවනා වගේ දේවල් උගන්නන දේවල් ගන්න මේවා වැරදි නෑ. මේවා බය නැතුව කරන්න. ඒ දැසින දෝෂ තමයි මේ වැරදි නෑ. නමුත් මේ වගේ දර්ශනයක් තව එකතු වෙන්න ඕනේ කියන්නේ. එච්චර. හැබැයි හොඳට මතක තියාගන්න මොන භවනා කර කියනකොට පෞද්ගලිකව ඔයා දැන් මෙතනයි ඉන්නේ ඔයා දැන් මෙහෙමයි කියන කාරණා ගැන නෙමෙයි මම කියන්නේ. ඒව ගැන මම හරි කියනවත් මම දන්නේ නැහැ, වැරදි කියනවත් මම දන්නේ නැහැ. ඒකට කියන්න තියෙන උත්තරේ මම දන්නේ නැහැ කියන එක. ඒකෙන් මම ඒවා වැරදි කියන්නේ නැහැ. වැරදි කියන්නේ හරි කියන්න මම ඒක නොදන්න නිසා. නමුත් මට බය නැතුව හරි කියන්න පුළුවන් ඔය බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී භවනා වගේ දේවල් උගන්වන ක්‍රමවේදයන් අද දවසේදී වුණත් මේක වැරදි නැහැ. අනිත් පෞද්ගලිකව මෙහෙම ධ්‍යාන ලැබෙනවා, මෙහෙම අධිකම ලැබෙනවා, මෙහෙම ලැබුවා මේ තැන අධිෂ්ඨාන කරන්න කියලා ඔහු කියනවා නම් ඒක වැරදි කියන්නවත් හරි කියන්නවත් මම ඒ ගැන දන්නේ නැහැ. මොකද එහෙම එකක් මගේ ජීවිතේ මම දකින්නේ නැහැ. මම ඒක නිමේ ක්‍රමයේ තමයි දන්නේ. ඉතින් මම දන්න දේ කියලා දුන්නා නම් මම නොදන්න ශාස්ත්‍රයෙන් හරි හෝ වැරදි මට කියන්න බෑ. එතකොට අපි අදාළ ටික අපි කතා කරමු පටිච්ච සම්පදාය ගැන. අපි මෙහෙම ගන්නවා. ගොනවා හැම වෙලාවෙම පටිච්ච සම්පදායේ අනිත්‍ය පත්‍ය සංඛාරා සංකප්පච්ච විඥාන කියන මේ සිද්ධියේදී අපිට හොඳ කාරණාවක් ලෝකෙට බුදුරජාණන්සේ පෙන්වනවා. මේ පටිච්ච සම්පදායේ ගත්තාම කෙනා කෙනාට ඕන විදිහට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට ඕන විදිහට අවිද්‍යාව සංකාරය විඥානය විස්තර කරන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි පටිච්ච සම්පදාය කියන්නේ. ඔබතුමාට කැමති විදිහට විස්තර කරන්න පුළුවන් සිද්ධියක් බුදුහාමුදුරන්ට කැමති විදිහට විස්තර කරන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. මේ තථාගතයන් වහන්සේ ඇති කලෙත් නැති කලෙත් ලෝකයේ ඇති වෙනවා කියන සිද්ධියක ස්වභාවය. මේ ධර්මතාවය. ඔව් පටිච්ච සම්පදාය ලෝකයේ ඇති වෙනවා කියන සිද්ධිය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න ලෝකෙට දේශනා කළේ. එතකොට ඒ සත්‍ය ස්වභාවයේ සත්‍යමයි ලෝකේ. ඒ ඇත්ත අපිට බලා ගන්න පුළුවන් මිසක බලා ගන්න තියෙන වචන ටිකක් මිසක. ඕක එක එක විදිහට මට විස්තර කරන්න බෑ. තේරුණා නේද? ඒකෙදි අපි මෙහෙම කියමු. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට ඒ පටිච්ච සම්පදායේ තියෙනවා එක සිද්ධියක් සම්ප්‍රයුක්ත නයි. සම්ප්‍රයුක්ත කියලා කියන්නේ යෙදිලා. අවිද්‍යා පත්‍ය සංඛාරා ඊට පස්සේ අවිද්‍යා සම්ප්‍රයුක්ත. අවිද්‍යාව හේතුයෙන් සංස්කාර කර්ම ඇති වෙනවා. හැබැයි කර්ම වලට අවිද්‍යාව යෙදිලා තියෙනවා.
කියන්නේ මෙයා ඉන්නවා කියලා කියන්නේ මෙයා නැති වෙලා නැහැ කියන එක කියනවා කියන එක. අවිද්‍යාව නිසා නම් සංකාරය ඇති වෙන, සංකාරය තියෙනකොට ඒකේ තියෙනවා අවිද්‍යාව තියෙනවා කියන එක. අවිද්‍යාව කියන එක සංකාරය ඇතුලේ නැහැ, ඇතුලේ නැති වුණාට මේ අපි කියමුකෝ මෙතුමා ඉන්න එකෙන් කියනවා තාත්තා දැන් නැති වෙන්න පුළුවන්. නමුත් තාත්තනෙක් හිටියා, තාත්තලා කියලා යමක් ලෝකේ තියෙනවා, ඉන්නවා කියන එක තියෙනවා කියනවා වගේ සිද්ධියකින් නේද? ඒ වගේ මේ පුතා සංඛාර නැමති පුතා ඉන්නවා කියන්නේ මෙයා ඇති කරපු කෙනෙක් ඉන්නවා, මෙයා තිබුණු නිසයි මෙයා ඉන්නේ කියනවා වගේ තැනකින්. අවිද්‍යා ප්‍රත්‍ය සංඛාර. එතකොට මෙයා කියනවා කියන්නේ මෙයා නැති වෙලා නැහැ. එතකොට සංඛාර පත්‍ය විඥානම් ප්‍රතිසන්දි විඥානේ ඇතිවෙනකොට මෙයා කියනවා මෙයා කර්මය කියන එක නිසයි නම් ඇති වෙන්නේ. ඊට පස්සේ සංඛාර සම්ප්‍රයුක්තයි. සංඛාරය හා යෙදিলা මේ විඥානේ තියෙන්නේ. සංඛාරයේ ගතිය මේ විඥානේ තියෙන්නේ. අවිද්‍යාවේ ගතියෙන් තමයි කර්ම හැදෙන්නේ. අවිද්‍යාවේ මට්ටමට තමයි කර්ම රැස් කරගන්නේ. අවිද්‍යාව බලවත් වැඩි නම් කර්මය බලවත් වැඩි. අවිද්‍යාව මට සිලුටේ නම් කර්මය මට සිලුටේ. ඊට පස්සේ කර්මය බලවත් වැඩි නම් විඥානය බලවත් රළු වැඩි. ඒක මට සිලුටේ නම් විපාකය මට සිලුටේ. විඥානය රළු වෙන නාම රූප රළුයි. නාහ විඥානය මට සිලුටේ නම් නාම රූප දෙක මට සිලුටේ. ඊට පස්සේ නාම රූප දෙක රළු මට්ටමේ නම් ආයතන රළු මට්ටමේ. නාම රූප දෙක මට සිලුටේ නම් ආයතන මට සිලුටේ. එතකොට ආයතන ටික රළු වෙන ස්පර්ශ වෙන දේ රළු. ඒ කියන්නේ මේ වගේ කයකට අහස තියෙන රූපයක් ස්පර්ශ වෙනවද? මේ වගේ කයකට ස්පර්ශ වෙන්නේ මේ වගේ මට්ටමෙම කයක් නේද? එහෙනම් අහස තියෙන මට්ටම යමක් ස්පර්ශ වෙන්න නම් කයත් මේ මට්ටම වෙන්න ඕනේ. මේ මට්ටම මට ස්පර්ශ නොවෙන්නේ වෙන ඒ වගේ මට්ටමක් නැති හින්දා නෙමෙයි. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. මේ අහසේ ඕන තරම් ප්‍රේතය ඇති, භූතය ඇති, සියුම් රූප ඇති. නමුත් රළු කයකට සියුම් දෙයක් නොගැටීම පුදුමයක් නෙමෙයි. සියුම් දෙයක් රළු කයක නොගැටීම පුදුමයක් නෙමෙයි. මම යම් මට්ටමක නම් අවිද්‍යාව තිබුණේ, ඒ මට්ටමට නම් මම කර්ම කළේ, ඒ කර්මය මට්ටමටයි ප්‍රතිසන්දිය ලැබුණේ. ප්‍රතිසන්දිත ඒ සිතේ මට්ටමටයි මේ නාම රූප දෙක හැදුනේ. ඒ නාම රූප දෙකේ මට්ටමටයි මට මේ ආයතන ටික හැදෙන්නේ. ඒ ආයතන ටිකේ මට්ටමයි මට මේ ස්පර්ශ වෙන්නේ දැන්. මේ ස්පර්ශ වීම ලෝකයේ තියෙන ඇත්ත නෙමෙයි. ඇත්තම නෙමෙයි. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කරන මට ස්පර්ශ වෙන්නේ මම මගේ අවිද්‍යාව මට්ටමට කරපු කර්මයටයි. මේ වගේ ස්පර්ශ ආයතන ටික හැදෙන්නේ ඒ හින්දායි මට මේ මට්ටම ස්පර්ශ වෙන්නේ. එතකොට මේ මට්ටමේ අවිද්‍යා කර්ම සමාන රූප ඔක්කොම වදිනවා. එතකොට ඔය මට්ටමේ අවිද්‍යා කර්ම වල සමාන රූප වදිනවා. ධාතුව සමාන නිසා. ඒත් සියුම් හෝ රළු හෝ දේවල් නැති හින්දා නෙමෙයි. තේරුණාද? එතකොට මේකෙන් කියනවා මොකට මෙහෙම කාරණාවක් කියනවා. දැන් අපි කියමු කෙනෙක් තව කෙනෙකුට වතුර ටිකක් දෙන්න අකමැති කියනකොට දැන් දෙන්නකෝ එතකොට වතුර ටිකක් කියලා බලනවා. වතුර ගුරක්ක බොන්න දෙන්නේ නැහැ. කවුරු හරි වතුර බොන්න තියන ලියුම් පොකුණු වහනවා. ඒව හදන මිනිස්සුන්ට බලනවා. දැන් කර්මය තමයි මොකද්ද? වතුර බොන්න දෙන්න තියෙන අකමැතිකම. බොන්න දෙන්නේ නැහැ. උත්තරය එන්නේ වතුරට අකමැති කියන එක. මේ කර්මය හැම වෙලාවෙම තියෙන මහා අමුතු විදිහකට. අපි මෙහෙට යamak කරනකොට දැන් කෙනෙකුට පිහියෙන් අයින් ඇනලා මරනකොට පිහියෙන් අයින්ව කියනකොට පිහියෙන් අයින්ව කියන සිද්ධියට අපි කැමතියි. එතකොට ඒ සිද්ධිය අපිට ලැබෙනවා. දැන් මම පිහියෙන් අයින්ව ඇනලා මරන්නද කැමති? තමන් අනුන් සත්‍යකෙන් තිබුණා පිහියෙන් ඇනලා මරණ එකට කැමති නම් මට උපරිම කරන්න පුළුවන් ස්වභාව ධර්මද මට උපරිම කරන්න පුළුවන් සැලකිල්ල තමයි මොකද ඒ දේ මට මං කැමති දේ ලබා දෙන්නේ.
වතුර ටිකක් ගොඬ නොදෙන වතුර ගොඬ නොලැබෙන බවට කැමතියි නම් දැන් මේ මම අනිත් අයට වතුර ගොඬ නොදෙන එකට කැමතියිනේ මම අනුන් පැත්තකින් තබල සිද්ධිය ගත්තහම වතුර ගොඬ නොලැබෙන එකට කැමතියි නම් මට උත්තරෙම කරන්න පුළුවන් සංග්‍රහය තමයි වතුර ගොඬ නොලැබෙන එක ටික වැඩියෙන්ද නැත්නම් මට ඔකට හොඳ කතාවක් කියන්න පුළුවන් ගන්න තේරෙනවා මට වැඩ ගන්න ප්‍රසන්නවට උත්තර ගන්න පුළුවන් ಅದෙම හදාන්නේ නේ මේ උම්මග ජාතකෙ කියන්නේ උම්මග ජාතකෙ චූලණී බ්‍රහ්මදත්ත රජුගේ අම්මා මොකද්ද අම්මගේ නම මතකද තවතා දේවි හරි බුද්ධිමත් තියෙනවානේ ඔය උම්මගේ ජාතකයේ ප්‍රශ්නද කතාවක් යනවා එක්තරා මගී මසුරම් පුදියකුයි බත් පාර්සලකුයි අරගෙන ගමනක් යනවා දැන් ගමනක් යනකොට ඇවිල්ලා ගඟක් ගාවින් තමයි අවසන් දැන් ගඟ ගොඩක් පළලයි ගඟුළු ඊතර වෙන විදිහක් නැතු ඉන්නවා තොටිය ටිකක් කපට තොටිය තුනක් දැක තොටියට කියනවා මාව පොඩ්ඩක් ගඟෙන් ඊතර කරනවාද හරි බලන්න ඊතර කරන්න මගේ අහනවා අර තොටිය මට මොනවද දෙන්නේ කවුද අහන්නේ තොටිය අහනවා ඒක මේ තොටිය දැන් මේ මගිය දැන් මෙයා ආව ගඟ ගාවට ඊට පස්සේ මගිය කියනවා මාව ගඟෙන් ඊතර කරන්න මෙයා කියනවා අපි ඊතර කරන්න මොනවද මට දෙන්නේ දැන් එතුමාගාව තියෙනවා බත් පාර්සල් එකේ මතරන් පාර්සල් එක. එතුමා දෙනවා. හරි. ඒ ගොඩට ගියාම මං කැමති දේ දෙන්න. එතුමා කැමති දේ දෙනවා. හරි. මෙයා ටිකක් කපටි. මෙයා මොකටද කරන්නේ? හා. ඒකගෙන ගියා. ඒ ගොඩට ගියාම එතුමා දෙන්නේ මොකද්ද? බත් පාර්සල් එක දෙන්න. දැන් එතුමා කැමති දේ දෙන්නේ මෙයාට. එතුමා කැමති මොකද්ද? බත් පාර්සල් එක දෙන්න. බත් පාර්සල් එක දෙනවා. මෙයා කියනවා බෑ බෑ මට ඔය අතේ තියෙන අනිත් එක ඕනේ කියලා. බෑබෑ එක දෙන්න බෑ කියලා. දැන් ඔහොම රණ්ඩු කරලා ගියා පහළට රජගෙදරට. ගිහලා නඩුව විශ්ච කරනවා. දැන් ඇහුවාම කියනවා ඔයා මොකද්ද කිව්වේ? මට කිව්වා මෙයා ඒ ගොඩ කරන්න මං කැමති දේ දෙන්නම් කියලා. කිව්වද? ඔව්. හරි ඔයා කැමති මොකද්ද? මං කැමති මේක දෙන්න. බත්පත් හා දෙන්න. එහෙනම් දැන් දුන්නා. බත්පත් කලේ දුන්නාම දැන් මෙයා ආයෙත් උද්ඝෝෂණය කරනවා ඒ නඩුව විසඳුව යනවා. ඊට පස්සේ අමුතු මණ්ඩලයට ඇවිල්ලා විසඳුවා. ඔව් විසඳුවා ওই විදිහට. දැන් මේක තෝරන්න නම් උතනින් යනවා තලතා දෙවි. එනකොට තලතා දෙවිට මේක අහනවා. රජතුමනි මන් නඩු විසඳන්නද කියලා. හා කිව්වා. එන්න කිව්වා තොටියට. එන්න කිව්වා. මගියටත් එන්න කිව්වා. නේද? මගියට කිව්වා පාසල් දෙක බිමින් තියන්න කියලා. ඉතල යන්න කිව්වා. ටිකක් දුර යනකොට අපහන්න කිව්වා. ඔයා කැමති එක අරගෙන යන්න කිව්වා මේ පාසල් දෙකේ. දැන් තොටිය මොකද කරන්නේ? අර මගිය මොකද කරන්නේ? වතුරම් පාසල් දෙක අරගෙන ගියා. ඊට පස්සේ දැන් ඔක දෙන්න මෙයාට. ඔයා කිව්වා ඔයා කැමති එක දෙන්නම් කියලානේ. දැන් අපි හිතන පැත්ත නෙමෙයි වෙන්නේ අනිත් පැත්ත. ඔයා කැමති එක නම් දෙන්නම් කිව්වේ. ඔයා දැන් ඔකට කැමති නැන්නේ. කැමති දේ දෙන්න. කර්මය කියන එකත් ඔන්න ඔය වගේ සිද්ධියක්. අපි හිතාගෙන ඉන්නේ අනිත් පැත්තකට දෙන්නේ අනිත් පැත්ත. තේරුණා. හරියට ඒ වගේ සිද්ධියක් වෙන්නේ. ඒ වගේ අපි මරනවා කියලා මේ හේතුවට වෙලා තියෙන අනිත් පැත්තේ ඒක. ඒක අපිට ලැබෙනවා. එතකොට දැන් මම දැන් වතුර දෙන්න කෙනෙකුට කැමැත්තක් නැහැ. දැන් මරණසන්න මොහොත් අවිද්‍යාව තමයි දැන් මේ සත්පුරුල ආත්ම භාවයෙන් ඉන්න තමන් සහ අනුන් කියන ભેදය ඇති වෙලා මේ දුක දුක ඇති වෙන නැති වෙන මේ ටික දන්නේ නොදන්නා කම සත්පුරුල භාවය තුල ඉඳගෙන දැන් මෙහෙම කර්ණයක් තමයි කළේ කියන්නකෝ දැන් මරණසන්න මොහොතදී සිහි වුණේ කෙනෙකුට වතුර ටිකක්වත් නොදුන්නු අර මොන නිමිත්ත. ඊට පස්සේ ඒ කර්මයේ දානවම කර්මයේ ගතියෙන්න ප්‍රතිසන්දි වශයෙන් විඥානය දැකගත්තහම දැන් මේ කර්මය විඥාණයට කර්ම සංකෘත්තයි කියලා කියන්නේ මේ විඥාණය තුල මේ කර්ම ගතිය තියෙනවා. දැන් මේ විඥාණය මේ කය අසුරු කරගෙන තියෙනකොට වෙන්නේ මේ කය ආපහු රූප කලාප හැදෙන රූප කලාප හැදෙන්නේ මේ කය අසුරු කරගෙන තියෙන හිතේ තියෙන චෛතසික වල ගතියට.
ඔය චෛතසික ටික හැම වෙලෙම කර්මද අපි කියමුකෝ ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියලා කියනකොට ජීවිත ඉන්ද්‍රිය කියන රූපේ කර්මචයි. ওই ජීවිතේ දැන් හදන්නේ ඔක්කොම මේ චෛතසිකයට අනුව. තේරෙනවද? ඒකයි විඥාන පත්‍යා නාම රූපං කියන්නේ. ප්‍රතිසන්දි වශයෙන් විඥානේ දැකගත්තට පස්සේ දැන් ඒ නාම ඒ සිතේදී නාම ධර්ම වලට අනුව තමයි රූපය හැදෙන්නේ. ඒකයි දැන් ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියලා කියන්නේ දැන් එකම බත්පාන් කෝපි මොනට කාලා කොහොමද ස්ත්‍රියකුයි පුරුෂයෙකුයි හැදෙන්නේ? බත්පංකව කියලා තියෙනවද? නෑ නෑ හැදීමේ හැකියාව තියෙන මොකද්ද? අර සිතේ තියෙන කර්මජ රූපයක්. ඒ සිතේ තියෙන ගති වලට. තේරෙනවනේ? දැන් නුග නුග නුගයටක් වගේ අරගත්තාම පොළේ තියෙන පස් ටික අරගෙන අතු විත් දාලා මහ විශාල ගහක් හැදෙනවා. ඊට පස්සේ තල් ගහ ඇටයක් පොළට පොල් ගෙඩියක් තල්ලට ඇටිවුවාම ඒකත් පොළේ තියෙන පස් අරගෙන අතු විත් නේ කෙලින්ම හැදෙනවා. එකම පස්තික අරගෙන එකක අතුවිති ගිහිල්ලා හැදෙන්නත් එකක අතුවිති නැතුව කෙලින්ම යන්නත් හැදෙනවා නම් ඒ හැදීමේ ගතිය තිබුණේ වීජයේ මිසක අර පස්වල නෙමෙයි. ඒ වගේ ප්‍රතිසන්දි වශයෙන් කැමෙන ඒ කර්ම නැමැති බීජයේ තමයි තිබුණේ කනබුන ආහාරය හදාගෙන මේ රූපය මෙහෙම හදනවා කියන ගතිය. ඒක ඔකට ඉන්ද්‍රිය පුරුෂින්ගේ ජීවිතේන්ද්‍රිය කියලා මේවා කර්මජ රූප කියලා කියන්නේ. ඔය ඉන්ද්‍රිය රූප තුන චක්ක ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීව ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය ඉති ඉන්ද්‍රිය පුරුති ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය රූප ටික ඔක්කොම ඉන්ද්‍රිය කෘත්‍ය කරන ඒවා කෙලින්ම කර්මය. කෙලින්ම අය කාටවත් මුකුත් කරන්න බෑ. යාමයි ඔක්කොම බලේ දරන්නේ. අර මස්ටර් කියපු කතාව වගේ. ඒ කියන්නේ සමහර ආයතන වල ඔය software download කරන දෙනකොට එක කොටසක් එයා තියාගෙන මෙහෙ විතරක් දෙනවා බලේ ඔක්කොම තියෙන යාට කිව්වේ. ඒ වගේ අපිට උන විදිහට බෑ සම්පූර්ණ බලේ තියාගෙන තියෙන්නේ කරන්නේ. ඒ වගේ මේ තේරෙනවා නේද? දැන් මෙතනදී මේ නාම රූප දෙක කියනකොට ඒ අවිද්‍යාව මට්ටමට දැන් කර්ම කර්මයේ මට්ටමට ගින්නානේ කර්ම තියෙන්නේ වතුර ටිකක් අබුණ දෙන්නේ නැතිනේ. විඥානයේ මට්ටමට දැන් නාම රූප වෙන්නේ. ඒ සිතේ තියෙන ගති ටිකත් ඒ සිතේ තියෙන චෛතසික ටිකත් ඒ චෛතසික වලට අනුව තමයි කනබුන ආහාරය හේතු රූපය හැදෙන්නේ මේ. එතකොට හැදෙන රූපය කෙස් නැතුව රවුල් නැතුව උම හැදුනම මොන ස්ත්‍රියක් කියලා පේන්නේ. කෙස් රවුල් වෙන විදිහට ඒ රූපය හැදෙන විදිහට හැදෙන ඕන පුරුෂයෙක් කියන්නේ. ඒ ස්ත්‍රියක රූප පුරුෂයෙක් ලෝක හඳුර ගන්න පුළුවන් විදිහ රූප හදන රූපයේ තියෙන හිතේ. ඉත්ති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියලා ධම්ම ආයතනය කියන තැනක තියෙනවා. එතකොට තමයි සුකුම රූප කියලා ඉගෙන ගන්න ඕනේ. අපි මෙතනට කියමු ඔතන තමයි නාම රූප කියන්නේ. ඊට පස්සේ මේ නාම රූප දෙකේ මට්ටම තමයි ආයතන ටික හැදෙන්නේ. දැන් ආයතන ටිකේ මට්ටම තමයි ස්පර්ශ වෙන්නේ. ඔන්න දැන් වතුර නුඹ දුන්නු කර්මයේ මත හැදුනොත් අපි කියමු මේ ඇහැ. දැන් වෙන්නේ මේ ඇහැට වතුර පේන්නේ. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මෙහෙම වතුර දිහා බලනකොට එයාට පේන්නේ ලේසරෝ වගේ. මේ ආයතන ටික හදලා තියෙන මේ කර්ම විපාක දෙනකොට ප්‍රතිසන් දැන් අපි හිතන්නේ වතුර නොබොණ්ඩ නොදෙනකොට කර්මයක් කළාම වතුර නැති තැනක ඉපදෙනවා කියලානේ. ඒ කියන්නේ ගොඩක් දුරට වතුර නැති තැනක ඉපදලා වතුර නැති දුක් විඳින්න වෙයි කියලා. අපි සමාහිත ඒකට අපි තී කරගන්නේ කාන්තාරයක් මැද්දක වගේ උපදී කියලා. නමුත් කාන්තාර මැද්දක ඉන්න කෙනෙකුට වතුර ටික ගිහින් දුන්නේ දිවි හැකේ. ඒ හින්දා වතුර නැති තැනක ඉපදුනා කියන්නේ. වතුර ඇති තැනදීත් නැති තැනදී වතුර යට බොණ්ඩ කරී ඉදිරිය උපන්නාම වතුර නැති තැනක ඉපදින්නේ. තේරෙනවද? ඒකට කරන්නේ මොකද්ද? කිලින්ම ආයතන ටික වෙනස් කරනවා. දැන් අවිද්‍යාවෙන් කර්ම වලින් මොකද කරන්නේ? මෙයාගේ ආයතන ටික වෙනස් කරන වතුර පේන්නේ නැති. ඇහෙන් බැලුවොත් පේන්නේ ලේසරෝ වගේ. නාසයේ වෙනස් කරන වතුර කියලා හම්බෙන ටික මෙහෙම බැලුවොත් ලේසරෝ ගඳමයි එන්නේ. දිව ගැවුවොත් ලේසරෝ රහමයි එන්නේ. කියලා මේ ආයතන ටික ඔක්කොම දෙන දත්ත ටික දැන් මෙයාට උනොත් ලේසරෝ. දැන් ඒකයි සමහර පෙරේතුවේ ඉන්න මහ ගලාගෙන යන වතුර දැන් අනිත් අයට ඔක්කොට වතුර වගේ පේනවා. මෙයාට පේන්නේ ලේසර් වගේ. හොඳට හිතන්න බාහිර තියෙන එක ලේසර් නම් ඔක්කොටම ලේසර් පේනවා. තියෙන එක වතුර නම් ඔක්කොටම පේනවා. එක්කෙනෙකුට ලේසර් පේනවත් එක්කෙනෙකුට වතුර පේනවත් මොකද? එහෙනම් කෙනා කෙනාගේ මේ ආයතන
කර්ම කියන්නේ ඒක. කර්මය කියනකොට හොඳට දකින්ද වෙන බාහිර මොකුත් නෙමෙයි වෙන කෙනින්ම ආයතන ටික වෙනස් කරන එක කරන්නේ. ඒක මුලදී ලොකුම බය. ලොකුම ප්‍රශ්නය උතන. දැන් මේ සරව වගේ නම් පේන්නේ. දැන් මේක වතුර තියෙන තැනකදී වතුර බොනවද? බොන්න බෑ. වතුර නැති තැනදී වතුර තියෙන තැනදී මෙයාට වතුර නැහැ. දැන් තමයි නියම විදිහට වතුර නැති තැනක ඉපදලා තියෙන්නේ. දැන් පුළුවන් නම් කියන්නකෝ දුවට හරි පුතාට හරි ළඟම ඥාතිවරයෙකුට ඇවිල්ලා වතුර ටිකක් බොන්න දෙන්න කියලා. හදිසියකදීවත් ඔන්න කර්මය බලවත් වෙලා ඔය භවංග මට්ටමේ සිත් වෙනස්ම ශනිකෝ නාම රූප දෙක වෙනස් වෙනවා. දැන් නාම රූප දෙක වෙනස් වෙනු මේ ආයතන දෙක ශනිකෝ වෙනස් වෙනවා. ආයතන වෙනස් වුනොත් මේ ස්පර්ශය වෙන්නේ නැහැ. වෙන මට්ටමක් ස්පර්ශ වෙනවා. දැන් එතකොට ඔබතුම වෙන මට්ටමක ඉපදිලා. දැන් මේ මට්ටමේ රූප පේන්නේ ඒ මට්ටම තමයි ওই ආයතන වලට ස්පර්ශ වෙන්නේ. දැන් වෙන තැනක එක තමයි වෙන ලෝකයක ගන්න දෙනුටි. ඒ කය කතාව දැන් අපි මේ 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 ආයත ටිකෙන් ගත්ත දත්ත ටික කියන්නේ අද මේ කියන්නේ කය මේ වගේ කියන්නේ. එහෙම කියන දින වසපිට ඔක්කොම රැකෙනවා අපිට. තේරෙනවද කියන්නේ? එතකොට දැන් කොහොම ආයතන ටික වෙනස් වෙලා බැරි වෙලා අර මිලක්ක තිසහම දුරගෙන අහලා තියෙනවනේ වැද්දාගෙන මේ ජීවිතේම ශනික ආයතන ටික වෙනස් වෙනවා වතුර නැති වෙන්නේ ඒ වගේ. වෙනස් වුණොත් ඔබතුමා එහෙම බලනකොට දැන් මේ උදේ ගිය කෙනා එහෙන් බලනකොට ලීතර වගේ නම් පේන්නේ. ඔය වගේ දත්ත ටික වෙනස්ලා තිබුණොත් කාට හරි පුළුවන් වුණොත් ඔබතුමාගේ වතුර ටික පුවා ගන්න. හොඳට පේනවා අපි ජීවත් වෙන්නේ අපි ආයතන ටිකින් මිසක බාහිර ලෝකෙ නෙමෙයි කියලා. තේරුණාද? දැන් ඉතින් අපිට ලීතර වගේ නම් පේන්නේ නැහැට ගන්නකොට දුවටවත් පුතාටවත් අම්මටවත් තාත්තටවත් කාටවත් පුළුවන්ද? ඒකයි කම්මස්ස කෝන්හි කම්ම දායාදෝ කම්ම යෝනේ කම්ම බන්දෝ කම්ම පටිසරණා කියලා කියන්නේ. කර්මෙම නැදයකට කර්මෙම උප්පත්තිකට කර්මෙම පිහිටකට කර්මෙම පිළසරණකට ජීවත් වෙන්නේ. දැන් ආය අම්මා පිහිටකට තාත්තා පිහිටකට දුව පිහිටකට යාළු මිත්‍ර සරණ කරගෙන පිහිට කරගෙන ඉන්නවා කියලා අපි හිතුවත් ඒවා ඔක්කොම කැන්සල් වෙන්න තමයි අපේක්ෂා. තේරෙන්නේ නැහැ. දැන් ඔය කාටවත් වතුර ගොඩක් අපෙන්නන්න බෑ. ආපහු මෙයාම හැදුනොත් මේ කර්මයම තමන්ට උපකාර කරනොත් මිසක කර්මෙන් වෙනස්ලා ආයතන ටික වෙනස් වුණොත් දවසට වතුර ටිකක් දීලා හින්න මිසක එතකම් බොන්නේ බෑ. එතකොට මම මේකෙන් කියන්නේ මෙන්න මේ විදිහට ලෝකය කියනකොට අපිට මේ ලෝකය හම්බ වෙන්නේ අවිද්‍යාවේ මට්ටමට අපි කර්ම කළා කර්මයේ මට්ටමට ප්‍රතිසන්දිය ඇවිල්ලා ප්‍රතිසන්දිය සිටේ මට්ටමට නාම රූප දෙක ඇවිල්ලා නාම රූප දෙක මට්ටමට ආයතන ඇවිල්ලා ආයතන මට්ටමටයි මේ ලෝකයේ කියන එකක් ලැබිලා මේ තියෙන්නේ දැන් මේ හිම යමක් අපිට පේන්න හේතු ටික තියෙන්නේ ඇති වෙච්ච හැටි මේ පෙන්නන්නේ තේරෙන්නේ නැහැ ආය මේ බාහිර කිසිම දෙයක් අර ටවර් එක උඩ නැගලා වගේ සිද්ධියකින් මේ ඉන්නේ සුදේ සුදු ලකන කැමති වෙන ඒ ටික අර කාමෙ මිදී ගන්න පළවෙනි කොටසට අයිති උපායක් ඔය. මම අවස්ථා දෙකක් කිව්වනේ. මේ මේ රළු ටික අඩු කරගන්න රූපය කියන එකට හිත තියලා කරගන්න ටිකක් දැන්. දැන් මේ ඔය මට්ටමේ කෙලෙස් රාගය කියන එක ඔක්කොම අතහැරලා දැන් මේ රූපය දකින්න මට්ටමට මම දෙවෙනි අධිර කියලා පටන් ගත්තා. දැන් ආයේ මේ රාග බලවල ඉන්න දේවල් නැහැ මෙයාට. මොකද ගෑනු දරුවෝ මිනිස්සු දේවල් මාතෘකට ඕව නිදිලානේ දැන් බලලා හතර දැන් දැන් අපි කියමු අසුභ සුභ විපල්ලාස කියන එක කියවිලා දැන් එක්ක අනිත්‍යයේ නිට්ටිය වූ එක්ක දුකේ සැප වූ අනාත්මයේ ආත්ම වූ විපල්ලාස තුනෙන් එකක් තමයි මේ තියෙන්නේ මොකද එකක් ගේනකොට ඔක්කොම ගේනවා නාම ධර්ම ටික හරහා මේ තියෙන්නේ එක්ක මේ රූප තියෙනවා කියන තැනකින් හෝ නැත්නම් රූප නිත්‍යයි කියන තැනකින් හෝ රූපයේ දක්ෂණ තමන් ඉන්නවා කියන මට්ටමකින් හෝ කියන තැනදී මේ තියෙනද ඒක දැන් ආයේ ඔහි මුකුත් මේව බල බල ඉන්න ඕනේ ඒක දැන් කෙලින්ම ඍජුව මෙහෙ බලන්නත් පුළුවන් යාට ඔව් ඒක නම් මම දෙන්නේ තේරුම් නැද්ද මම මේ ප්‍රතිපදා දෙකක් හැටියට කිව්වේ අරක ඉස්සෙල්ලා කරන්න ඒකේ උරම් භාග්‍ය සංයෝජන එහෙම තියෙද්දි මෙහෙම ගන්න බෑ මෙතෙන්ට ආපු කෙනාට දැන් ඕවා මුකින් බල මුකුත් නැහැ දැන්. ප්‍රශ්න දෙලින්ම පිළිසිදු. ඒක හිතන්න බල පානවා කියන්නේ. දැන් කාට හරි ඉතින් මොකද අපි දකින්නේ දිලේ නම් දැන් අපිට
නෑ මහත්තයා මම එතනදී ඒක උපමාවක් නේ කියන්නේ. මේ උපමාව කියන්නේ තාම උපමාව. මේ උපමාවෙන් මම කියන්නේ ඒ උපමාවෙන් බලන්ද මේ ඇතුළත තියෙන හේතු ටික විනාශ වෙනකොට ආයතන විනාශ වෙන හැටියටයි නේද අපිට පේන්නේ. එහෙනම් කියන දේ පේනව නෙමෙයි මෙහෙම පේන්න අපි ඇතුළත තියෙන සිද්ධියක්ම බලපානවා නේද කියන ටික පෙන්වන්න ගන්න උපමාවක් තමයි. මේ දී කතාව ගන්නේ මුකුත් වෙනඳ නෙමෙයි අවිද්‍යා කර්ම කියන ටිකෙන් ආයතන ටික වෙනස් කළාම ඒ වෙනස් වෙච්ච ආයතනෙම තින්නන සටහන් අපිට නිඳින්ද වෙනව මිසක එතකොට අපිට පේන දෙයට බාහුවික දෙයක සිද්ධියක් නෙමෙයි මේ විඳින්නේ අපි බාහුවික දෙයක සිද්ධියක් ඇඳිලා නෙමෙයි අපිට පේන්නේ කියන එකක් කියන්නයි මම මේ ගත්තේ තේම වෙන්නේ එතකොට එහෙනම් බාහුවික දෙයක සිද්ධියකින් නෙමෙයි මට මිදෙන්න තියෙන්නේ කියන එක අර තවර එක නැගපු නිසායි පේන්නේ කියන වගේ සිද්ධියක මේ කියන්නේ එතකොට එයා දන්නවා අවිද්‍යා කර්ම මත්තෙන් නම් දැන් මේ ප්‍රතිසන්දි මත්තෙ මෙහෙට හැදලා තියෙනවා. මේකට තියෙන උපාය තමයි ඒ ආයතන ටිකන සාම ස්පර්ශ වෙලා කෙනෙන ලෝකේ හම්බ වෙද්දි එයා ශනිකව මත මෙහෙම පේන්නේ මේ නිසයි නේද කියලා මේ සිද්ධියම සිහි කරගන්නවා. ඔව් මේ ඇත්තට ඇත්ත සිහි කරගන්න. සිහි කරගන්න. සිහි කරනකොටම මෙහාට තියෙන නැඹුරුව ඔක්කොම අතහැරෙනවා. එතකොට තමයි මෙයා ඉන්නේ. එතකොට එයා දන්නවා මේ ටික නැති වෙනකොට නැති වෙනවා කියලා කියන්නේ. දැන් මේ ටික සිහි කර ගන්නකොටම ආයෙත් ඊගාවට මේ දිහා බලාගෙන ඇති වෙන අවිද්‍යාව, කර්ම, තණ්හා හේතු කින ටික නෑ ආයෙ හැදෙන්නේ. එතකොට මේක නැති වෙනවා. පුරාණ කර්මයෙන් හටගත්ත ටික නිසා පේනකොට පෙනෙන එකක් පෙනෙන එක ඇතිවීමක් දකිනකොටම නැති වෙන බව සිද්ධ වෙලා නැති වීම නිසා මේක වෙනවා. තේරෙනවද කියන එක? බොහොම ගැඹුරු සිද්ධියක්. නමුත් මේ සිද්ධිය බලන සිද්ධියෙන් මොනවද කියනවා? මෙහෙ අහු වෙලා කියලා නැඹුරු වෙලාවත් නැහැ. ඔව් ඵලයේ මේ අපිට හම්බ වෙන්නේ. දකින්නකොටම ඵලයේ හේතු ටික තියෙනවා. ඒකයි දැන් පංච උපාදානස්කන්ධයත් ඇතිවීමක් නැතිවීමක්. එයා දන්නවා මේ ටික ඇති වුණේ මෙහෙම මේ ටික ඇති වෙච්ච හැටි නොදන්න එකම නේද නැවත හේතු ටික හැදෙන්න හේතුව මේ ටික ඇති වෙච්ච හැටි දකින්නකොට මේ හේතු නැති වෙනවා එතකොට නැති වෙනවා නේද කියලා මේක නැති වෙන හැටි දකිනවා නම් එතකොට මෙයා දන්නවා පංච උපාදානස්කන්ධයේ මේක ඇතිවීම නැතිවීම දකිනවා කියනකොට කිසිම දෙයක් ඉතුරු නැහැ දැන් ඔහොම නිවනකින් ජීවත් වෙනවා කියන සම්පූර්ණ බද්ධ කරත් එකලාව හැතරන 1000ක් මැදි හිටියත් එයා තමයි ඉන්නේ. ඇලෙන්ද ගැටීම නැති කරන්න ඕනේ නෑ මොකද දෙපත්තක් උනොත් නෑ ඇලෙන්න ගැටෙන්නේ. ලෝකේ පද නිරුද්ධ වෙනවා කියන සිද්ධියක් නම් ත්‍රාස්මීක් වගේ නම් ඉන්නේ හැමලිම තනියම නම් ඉන්නේ. කේපද කියන්නේ. නැචකින්ච ලෝකේ උපාදිත. ලෝකේ කිසියක් උපාදාන වෙලා නෑ. ඒ කියන්නේ මෙහෙම බලද්දිත් මේ හේතු ටික නිසා හටගත්ත එක පේනවා හේතු ටික නැති වෙන නැති වෙන එක පේනවා මිසක ඇහෙනවා කියන එකේදී හටගත්ත හේතු ටිකත් ඒක නැති වෙන එක පේනවා මිසක එයා මෙහි රූපාලගෙන සද්දාලගෙන නැහැ දැන් අපිට වෙන්නේ මෙහෙ නිසා උපදිනකෝ අපි මෙහෙම ඉන්නේ අතහැරනකොට මෙහෙ තියනවා කියන නිමිත්තක් එනවා තේරෙනවද අයි මෙහි හේතු ටිකක් නිසා සද්දය ඇහෙනවා එහෙන සද්දය අල්ලගෙන ඉන්නේ මේ හේතු ටික නැති වුණා නැති වුණාට අර අල්ලගත්ත සද්දය ආයෙත් ඉතුරු වෙනවා. අපිට හැම වෙලෙම කැලල කැලල එකතු වෙවි යන්නේ අපිට. තේරෙනවද කියන්නේ කොහොමද? දැන් මේ හේතු ටික නිසායි මේ පේන්නේ. පේනකොට මම පේන දේ අල්ලගෙන නම් ඉන්නේ හේතු ටික නැති වෙනවොන පේන දේ නැති වුණාට අල්ලගෙන හිටපු ටික මට නැති වෙන්නේ. ඒ ටික ඉතුරු වෙයි තියනවා කියලා එකතු වෙනවා මට. ඊගහට ආයෙත් මේ හේතු ටික නිසාම එහෙන බව වෙනවා. එහෙන එක අල්ල ගන්නකොට හේතු ටික නැති වෙනකොටම එහෙන එක නැති වුණාට අල්ලගත්ත එක ඉතුරු වෙනවා. දැන් එතකොට කියන්නේ මම උපාදාන සහිතව ඉන්නවා ලෝකයේ අල්ලගෙන ඉන්නවා ලෝකෙ බැසගෙන ඉන්නවා ලෝකෙ තුල ඉන්නවා කියලා. දැන් මේ විදිහට එනකොට පටිච්චසමුප්පාදයට එකතු වෙබ්බා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය උදේවේ දන්නවා. පංච උපාදානස්කන්ධය උදේවේ දන්නවා කියන එකත් පටිච්චසමුප්පාදය දන්නවා කියන එකත් දෙකක් නෙමෙයි. බුදුරජාණන්සේ දේශනා කරන මහන්නේ මම මේ
ඇතිවීම නැතිවීම පංච උපාදානස්කන්ධයත් ඒක ඇති වෙන හැටි නැති වෙන හැටි ඔය එතකොට ඇතුළත සිද්ධ වෙන සිද්ධි අපි තමයි ඕකට මේ බාහිරට සාපේක්ෂව මේකට ඇතුළ කියන්නේ එදාට ඇතුළ බාහිර නැහැ මේ එකම දර්ශන පිනිනවා කියන සිද්ධි ඇති වෙන හැටි දිත්තේ දිත්තනත් ඔය එක මෙහෙමයි ඔය ටික දැනගන්න අද ඉන්න මට්ටමට ඔය ගැට ගන්න එපා අද අපි ආධ්‍යාත්මික බාහිර දෙදිලා උපාදාන සහිතව ඉඳගෙන ඔය අරිහත් ඵල මට්ටමේ දර්ශනයක් ගන්න කියලා මේ ප්‍රශ්නේ තියෙනවා උද්දම් භාගයේ සංයෝජනයක් දුරු කරන්න කියලා ඒ හින්දා මේ දර්ශනය දැනගෙන ඉන්න තේරෙනවා කියන්නේ අද මේ මම ඉන්නේ මේ අනුන් ඉන්නේ කියලා කාමරාග සංයෝජන ඇතුලේ ඉඳගෙන මේ දර්ශනය ආදේශ කරන්නද ප්‍රශ්නයක් කියලා මම කියන්නේ ඒ කියන්නේ අපි අද බලන්නේ අපේ විපල්ලාස මට්ටමට හිත කියලා විපල්ලාස දුරු වුණාම අපිට හිත තියාගන්න පුළුවන් මේ මට්ටම දුරු වුණාම ප්‍රකට වෙන්න ඕනේ කියලා එකකට තියෙන මට්ටමක් උත්තර ඒ කියන්නේ 10 පන්තියට ගියාම මේ ප්‍රශ්නෙට ඔයා මෙහෙම උත්තර ලියන්න කියලා කිව්වොත් පළවෙනි පන්තියේ ඉඳගෙනම මම මේකට උත්තර හොයනවා වගේ සිද්ධියක් මට කියන්නේ ඔයා යන්න ඔයාට යම් දවසක 10 පන්ති දිහට යනකොට කෙනෙක් මෙහෙම ඇහුවොත් උදාට මෙහෙම කියන්න කියලා දැනගෙන ඉන්නවා අද ඔයාගේ මෙහෙම අහන්නේ අද ඔයාට මෙහෙම අහලත් බෑ අද ඔයා මේ පිට කරගෙන යන්න කියලා කියන්නේ දැන් මේ කෙරවල කියලා දෙන්න ඕනේ ප්‍රතිපදාව කියන්නේ අපිට සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සීලය සමාධිය ප්‍රඥාවත් ඒකකින් නිදෙන්න ඕනේ ටිකක් කියලා දෙනවා මේ මේ සීල සමාධි ප්‍රඥා ටිකෙන් කාම නිදෙන්න මේ සංයෝජනගේ නිදෙන්න මේ විදිහට හිත කියලා මේ ටිකෙන් නිදෙන්න කියලා කියලා දෙනවා ඊට පස්සේ යෝගුල්ලෝ තනියම භවනා කරනවා. ඇයි අහගෙන තියෙනවා? කියලා දීලා තියෙනවා. හැමදාම ආවඳුරනේ මන්ද මේ ටික කළා දැන් මොකද කරන්න ඕන කියලා අහන් දෙන්න ඕනේ නැහැ හැමදාම. එහෙම අහන් දෙන්න වෙන්නේ අපිට දර්ශනයක් නැතුව අනුන්ගේ දර්ශනයකට අපි භවනා කරලා කුලියට වැඩ කළොත් තමයි. කුලියට වැඩ කරන්න ඕනේ තමන්ම ස්වාමී කියන ඕන මේ නුවණට. හැම වෙලාවෙම. ඒ කියන්නේ අපිටම තේරලා තමයි අපි කරන්නේ. එතකොට ඒක තේරෙන්නේ මුලින් දර්ශනය තමයි අපි මේ කියන්නේ මම මේ කාරණා දෙක දෙකට කඩලා එතකොට දැන් මේ සිද්ධිය දන්නකොට තමන් තුලින් ලෝකයේ ඇතිද නැති එයා දන්නවා දැන් මොන්නේ එයා අර මං හිසේ කිවි අපාය දිවි ලෝකේ ගැන එහෙම හොඳට උත්තර ටික එනවා මෙයාට දැන් මං කිව්වේ ඒකයි අපි වර්තමාන හේතුඵල ධර්ම බැලුවොත් අපිට උත්තර වර්තමානයකට ආවොත් මම ඉස්සෙල්ල මතක් කළා වර්තමානයේ ආධ්‍යාත්මය මිදෙන්න පුළුවන් නමුත් බාහිර ආයතනෙ මිදෙන්න බැහැ කියලා අපායතන දිව්‍ය ලෝකේ තියෙනවද කියලා අහුවොත් මොකද කියන්නේ තියෙනවා කියන්නේ එතකොට සංසාර දෘෂ්ටි නෑ කිව්වොත් නමුත් මෙතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නේ කියන්නේ නෑ කියන එකෙන් මිදෙන්න ඕනේ සාස්ත්‍යයට වැටෙන්නේ නැතුව තියෙනවා කියන එකෙන් මිදෙන්න ඕනේ උච්ඡේදවාදයට වැටෙන්නේ නැතුව තියෙනවා කියන එකෙන් නොමිදී අනුමිත්ත වෙන්න බෑ හැබැයි උච්ඡේදවාදයට වැටෙන්නත් බෑ නෑ කියන එකෙන් නොමිදී අනුමිත්ත වෙන්න බෑ හැබැයි සාස්ත්‍යවාදයට වැටෙන්න බෑ එතකොට තමයි ඔකේ තමයි දක්ෂ කෙනෙකුට තියෙනවා කියන එකෙන් මිදෙන එක අමාරු නැහැ කියන පැත්තට හිත තියලා නැහැ කියන එක ගන්නවා නැහැ කියන එක මිදෙනවා කියන එක අමාරු නැහැ තියෙනවා කියන පැත්තට හිත තියලා නමුත් ලෝකේ අමාරු ලෝකේ තියෙනවා කියන එක මිදෙන්නත් ඕනේ නැහැ කියන එකට පත් වෙන්නේ නැතුව නැහැ කියන අන්තේ මිදෙන්නත් ඕනේ හැබැයි තියෙනවා කියන අන්තයකට වැටෙන්නේ නැතුව එහෙම නොවී තමයි මග්ගය නේද නැත්තම් සාසුසාන්තිය අතහැරෙනවා නමුත් උච්චේද වෙලාද වැඩක් නැහැ උච්චේදාන්තිය අතහැරෙනවා සාසුත වෙලාද ඒතර මේ අන්ත දෙකම අතහැරලා නැදට ඇවිල්ලා මෙසක මේ අන්තය අතහැරලා මෙහාට ගිහිල්ලත් නැහැ මේ අන්තය අතහැරලා මෙහාට ගිහිල්ලත් නැහැ මේ අන්තය අතහැරලා මේ අන්තය අතහැරලා නැදට ඒ වගේ දැන් මේ දර්ශනය දැනගත්තාම අපාය තියෙනවා දිව්‍ය ලෝක තියෙනවා බ්‍රහ්ම ලෝක තියෙනවා කියලා කියන්නේ නැහැ අපාය නැහැ දිව්‍ය ලෝක නැහැ බ්‍රහ්ම ලෝක නැහැ කියලා කියන්නේ නැහැ ඇයි පටිච්ච සම්පදාය දන්නවා එයා දන්නවා දැන් මේ අවිද්‍යාව බලවත් වුණොත් කර්ම විඥානය බලවත් වුණොත්
ප්‍රතිසන්දි සිත ඒ මට්ටම තුනත් ආයතන ටික හැදුණු මේ මට්ටම ස්පර්ශ වෙනවා නේද කියලා දන්න නිසා අපාය නෑ කියන්නේ. ඇයි මේ මට්ටමට මේ මහත්මයේ ලෝක ස්පර්ශ වෙනවා. දැනට හැදිලා තියෙනනේ මේ ආයතන ටික හැදුණු මේ ස්පර්ශ වෙනවා. එතකොට දැන් අපි මෙච්චර දැන් තිහිරලා තියෙන අපායක් ගැන හිතනවා නම් ඒ ටික අතහැරෙනවා. නෑ කියන්නේ ඇයි? දැන් මේ ආයතන ටික ඒ මට්ටමේ රූප ස්පර්ශ වෙන විදිහ ආයතන ටිකක් හැදුනේ නැත්නම් මට මේ ආයතන හදුවොත් ඒ ආයතන ටික හදලා ලෝකේ තිනෙනකොට හැදුනොත් මෙහෙම ලෝකේ උපදින නිසා නෑ කියන්නේ. දිව්‍ය ලෝකේ නෑ කියන්නේ මොකද? අවිද්‍යාව අඩු වුණොත් කුසල කර්මය කුසල චිත්තය බලවත් වුණොත් මේ ප්‍රතිසන්දි මට්ටමේ සිත වෙනස් වෙනවා. එතකොට නාම රූප දෙක වෙනස් වෙනවා. එතකොට ආයතන වෙනස් වෙනවා. එතකොට ඇතිවෙන ස්පර්ශය මෙහෙමයි කියලා දන්න නිසා. එතකොට නිමිත්ත වෙනවා මේ මට්ටම කියලා දන්න නිසා නෑ කියන්නේ. හැබැයි තාම එහෙම වෙලා නැති නිසා තියනවා කියන්නේ. දැන් ජීවි ලෝකේ ඉපදිලා කියලා කියන්න බෑ. මොකද මෙයා ප්‍රතිසම්පෝධි දන්න නිසා. නෑ කියන්න බෑ. මොකද? මෙහෙම වුණොත් මෙහෙම වෙනවා නිසා අනිවාර්යෙන් ඒ විදිහට ඒ කියන්නේ මනුස්ස ලෝකේ කියලා එකක් නැහැ කියන්න බෑ අපිට. ආයතන සකස් වෙලා මෙහෙම තියෙන නිසා මනුස්ස ලෝකේ කියලා එකක් තියනවා කියලා කියන්න බෑ. මේ කර්ම වෙනස් වෙලා මේ ප්‍රතිසන්දි සිත් නැති වෙලා මේ ආයතන ටික නාම රූප වල ආයතන වෙනස් වුණොත් මේ මට්ටම ස්පර්ශය වෙයිද? එහෙම තියනවා කියන්නේ. ඔව් පටිච්චසමුප්පාදය කියන්නේ ඒකයි. මේ ඇති කල්ලි මේ වෙනවා, මේ නැති කල්ලි මේ වෙනවා. එතකොට ඒ මං කිව්වේ ඒකයි. හරියට පටිච්චසමුප්පාදයට හිත කියලාම මිසක මේක නිවැරදිව මිදෙන්න වෙන්නේ නිවැරදිව මිදෙනකොට තියෙන ලක්ෂණ තමයි පටිච්චසමුප්පාදය දකලා. හරියට. ඒ කියන්නේ ලෝකයේ තියෙනා නැති වෙන හැටි දකිනකොට බුදුරජාණන් සදේශනා කරන ලෝක සමුදියංකෝ කච්චානේ යතහ බුත සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ නත්ති සනහෝති. ලෝකයේ ඇතිවීම දන්න කෙනා නැහැ කියන්නේ. ලෝක නිරෝධං කෝ කච්චන යතබුත සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ අත්ථීච සනහෝති. ලෝක නිරෝධිය දකිනකද ඇතයි කියන්නේ. ඒ තේත්තේ උභවන්ති අනුපකම මජ්ජින තථාගතු අභිසම්මත. මේ ඇත්ත සහ නැත කියන අන්ත දෙක නොකන මධ්‍යම ප්‍රතිපදන තථාගතයන් වහන්සේ සම්මුදිතපත් වුණා. පටිච්චසමුප්පාදී අවිද්‍යාව නිබඳු වෙලා කර්මය නිබඳු වෙලා ප්‍රතිසන්දි විඥානය නිබඳු වුණොත් මෙන්න මේ මට්ටමේ ලෝකයක් උපදිනවා කියලා දන්න හින්ද නෑ කියන්නේ. මේ මට්ටමේ ගතිරක වෙනවා කියන එක දන්න හින්ද නයි කියන පොළොංගු පිමුරු පෙරේතු මේ ආයතන ටික ඔක්කොන්නුත් වෙනවා. ඒ හින්ද නෑ කියන්නේ. මේ අවිද්‍යාව නැති වුණොත් කර්මය නැති වුණොත් මේ මට්ටමේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් නාවුත් මේ ආයතන නැති නිසා නෑ කියන්නේ. එතකොට සුවාදීනයි තමන්ට නිදිනවද නැද්ද කියන එක තමන්ට තියෙනවද? බැරි වෙලා අනිවාර්යෙන් අපාය දිව්‍ය ලෝකේ තියෙනවා මට යන්න බෑ. ඇයිද? මම මොනවා කිව්වොත් ඒක තියෙනවානේ. ඒ ඇති බවම මට අනිමිත්ත වෙන්න බෑනේ. ඇයි? නේද? අපාය දිව්‍ය ලෝකේ තියෙනවා කියන නිමිත්තම තියෙනවානේ. මරණාසන්න මොහොතේ ඔය තියෙන අපාය තියෙනවා. ඒ මට මුකුත් කරන්න බෑනේ. මට පරිබාහිරේ අපාය තියෙනවා. තියෙන එක නැති කරන්න පුළුවන් නේ මට. මම සිතුවිලි අනිත්‍ය බැලුවට ඒක එහෙ තියෙනවම කියන තරක හේතු. ඒ නිසා එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ කියනකොට හැබැයි හොඳට අමතක කරන්න එපා. මනුස්ස ලෝකෙ කියලා එකක් නෑ. නැතුවම මේනේ. මේ ස්පර්ශ වෙන්න පුළුවන්. ඒ වගේමයි කියලා දකින්න. මෙතනද මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත ලෝකෙ මෙහෙම වුණා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත අපායත් එහෙමමයි කියලා දකින්න. දැන් නැති වුණාට ඒ හේතු හැදුනොත් මේ විදිහම ස්පර්ශ වෙනවා කියන එක දකින්න. ඒකෙන් කිව්වේ ඔයගලන්ට නෑ කියලා පැනලා යන්න එහෙම නෙමෙයි කියන එකයි මම මේ කියන්නේ. මේ පටිච්චසමුප්පාදේ හිතන්නේ මේ පටිච්චසමුප්පාදේ දැනට අපාය තියෙනවා නෙමෙයි. දිව්‍ය ලෝක කොහොමද තියෙනවා බ්‍රහ්ම ලෝකේ තියෙනවා නෙමෙයි. අපාය තියෙනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකේ තියෙනවා කියලා හිතුවේ ඒක සම්මාදිතේ ඕක කර්ම සහිතයි. එතකොට ඒ තියෙන අපාය දිව්‍ය ලෝකේ ගැන බලන් ගියාම මෙහෙ අහුවෙන්නේ නැහැ. ඒ නිමිති සහිතයි හැම වෙලාවෙම තියෙන එකට කරන්න එකක් නැහැ. ඊට පස්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී එහෙමවත් කියනවා කියන්නේ නැහැ.
සම්පූර්ණ බාහිරින් නැඹුරු වෙන්නේ නැතුව පංචු පාදම ස්කන්ධ ලෝකයක්. තමන් තුළම ලෝකයක් ලෝකයක් වෙන හැටි නැති නැති කියන කිව්වු දර්ශනයකට එනවා. මේක තමයි ඇත්තටම ඇත්ත. මේ වගේ සිද්ධියක සිද්ධියක් නොදන්න නිසා බාහිරක ඇති බවකින් දැනගෙන ඇති කියලා මට්ටමක ඉන්න එක තව ලාභයක් නිසා ඒකට ඇත්තක් කිව්වා මිසක ඒද එහෙම තියනවා කියන එකට නෙමෙයි. මොකද ලෝකේ හැම වෙලාවෙම ඒ ආයතනයට හම්බ වෙලා මිසක තියෙන්නේ. තේරුණාද? දැන් ආයතනයට ලැබෙනවා කියන එක කර්මයක හරි පුදුම දේවල්. අර අහලා ඇති දැන් ලෝසකහමඳුරුගේ කතාව. ලෝසකහමඳුරු අතීතයේ කරු බලවත් අකුසලයකට මොකද වෙන්නේ? තුරුම පහන දවස දක්වාම බඩගිනින. දාන බෙදන් දෙනකොට ඕනම තේම පාත්‍රයට දාන්න ඉඳමද කට දක්වාමවත් වැඳෙන කිරිලා. අනේ මේ ළඟ ඉන්න හාමුදුරන දෙදලා මේ පාත්‍රය දිහා බලනවා බක් හැන්දක්ව දාන්න ඉඳන. ඉතින් බෙදන් නැතුව යනවා. අනේ හාමුදුරු අර පොලිමේ හිටියත් බත් ඇටයක්ව පාත්‍රය නැතුව ඉන්නේ. ඊට පස්සේ බත් වැඳගෙන මාළු අරගෙන එන ඕකෝටම තේන්නේ මොකද්ද? ඕකෝටම දාන්න ලෝසක හාමුදුරු ගාවට එනකන් එනවා මේ පාත්‍රයට දාන්න. සාමාන්‍යයෙන් මෙහෙම කරගෙනත් ඉන්නවා. කිසි කෙනෙක් බෙදන්නේ නැහැ මොකද ඔක්කොටම තියෙන්නේ මුව පිට දක්වාම බත් වෙලා. බත් හැන්දක්ව තායි දාන්නේ ඉඳ නැත්තම් පාත්‍රයට කොහොමද දාන්නේ? ඉතින් මේ හඳුළු මෙච්චර වැළඳිය හැකිද කියලා හිතනවා ඒක සමහර අයට. එතකොට කිසි අඩුවක් නැහැ. අන්තර බත් ඇටයක්ව පාත්‍ර නෙමෙයි තමයි කර්ම විපාක ඇති වුණ හොමුතනක ලෝකේ තියෙන සැප දුක් කියන්නේ. හොඳට ඒක මතක තියාගන්න අපි මේ පය ගහලා මේ අල්ලගෙන හිටින් මේ සතර මහා ධාතු වෙනව මනෝමය හදාගත්ත එක වෙනම ඒ හින්දා මේ පේනක අහුවෙලා කියලා හොඳට හයියට අහුවෙලා තියෙන මට නැතුව මේ පේන දේ අහුවෙලා එහෙම හින්දා නෙමෙයි කයට ගැටෙන ස්පර්ශ එක වෙනම එකක් හිතට පේන ස්තුල් එක වෙනම එකක් දැන් හොඳට හයියෙන් ස්තුල් එක අහුවෙලා මේ තියෙන්නේ මම අර ඔබට අර කතාවක් කියන්නේ මේ අපි ජීවත් වෙන්නේ මෙහෙම ඒ වගේ තනක හින්දා මේ තරම් රළු කෙලෙසක් තියෙන ඔයක තේරුම් අපිට කෙලෙස නැහැ. ඒ කියන්නේ අපි කියමු දැන්. අපි නිදාගෙන ඉන්නවා. ඉන්න වෙලාවෙදී හැම වෙලාවම අපි ස්වභාවය තමයි මේ කයට දැනෙන ස්පර්ශයට මනෝමය ගැට ගන්න එක මේ කරන්නේ. දැන් මේ අතින් අල්ලගෙන ඉන්න එකට හිතට තේරෙන එක මේ ගැට ගහලා ස්ටුල් එක අල්ලගෙන ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඕකම තමයි මේ අවිද්‍යාවට කරන්නේ. දැන් නිදාගෙන ඉන්නකොට ඇඳේ අපි නිදාගන්න ඇඳේ කෙරවලක තිබුණගෙන පොඩි යකඩැනයක් වගේ වෙනවා මෙතන. දැන් හින්ද ගිල්ල හොඳටම. හීනෙන් පේනවා. පේනකොට එක්ක මිනිහෙක් ගහන්නන බල්ලෙක් හපන්නන වගේ කියනවා. දැන් පේනකොට මේ වේදනාවට හීනෙන් ඇඳ ගන්න බල්ල ඇවිල්ලා හයියෙන් හපනවා මෙතන. කෑ ගහගෙන නැගිටිනවා. දැන් මෙහි සිද්ධි අපි දන්නේම නැහැ. මොකද අම්බලව නැහැ අපිට. ආහාර නැගිටිනකොට කෑ ගන්න මොකද කෑ කියන්නේ? මාව හීනෙන් බල්ලෙක් හපුවා. නෑ මොයි හීනෙද කොල්ලා නෑ මේ බලන්නකො මේ රතු වල බලනකොට හීරිලා ලේත් වෙනවා ඈ හීරිලා ලේත් වෙනවා දැන් හරි ප්‍රශ්නේ ඇත්තටම බල්ලෙක් හපලා නමුත් හීනේ දැන් විසඳගන්න බැරි ගැටලුවක් නේද අන්තිමට වෙලා තියෙන හොම තේමාව එක්ක මේ කරපොත් එක් කරනවා නැත්තම් මොන හරි දෙයක් වෙනවා මදුරෙක් විදිනවා මොකක් හරි එකක් මෙහෙ වෙන්නේ හැම වෙලාවෙම කයට ගැටෙන දේ හිතට දැනෙන දේ ගැට ගන්නසෙන්න තවත් එතකොට දැන් කාටද දැන් ඔප්පු කරන්නේ මේ හීනේ බල්ලා කෑපු එක නෑ කියලා කාටද කියන්නේ දැන් මෙහෙ අය නෑ හීනයක් කියනකොට පෙන්නකොට අතත් නේද මෙහෙ අතත් හීරිලා රිදෙනවා ඒකත් තේනවා හීනේ බල්ලා ඇවිල්ලා හැප්පෙත් නේද එතකොට ඔන්න ඔය වගේ හීනේ තංගල ගැට ගන්නවා ඒ වගේ දැන් කායට මෙහෙම දැනනකොටම හිතට දැනෙන්නේ තංගල ගැට ගන්නවා මෙතෙන්ට ආවෝනේ මොකද ඉස්තුන්නේ තමේ ස්කූල් එක හොනේ කියලා හිතාගෙන ඉන්නේ බලන්නකො හරියටම මේ ඒ ඇනේ වදින එක හීනෙන් දැකන එකයි ගැට ගහපු එකේ මේකේ වෙනසක් තියෙනවද කියලා ඔක කතා කරන්නේ පොය වගේ මොඩකමක් කියනකම් අතට කෙලස්තෝත් එක බැරිලා මේ රූපයක දිහා දැක්කම මේ මොඩකම් පවත්තන්න බෑ ඉතින් ඒ එහෙමයි රූපේ පිටින් දකින්න එහෙම රූපේ පිටින් දකින්න පිටින් දැකලා අනිත් පැත්තට එනවා මේ පටිච්ච සම්පාදයේ දකින්න මේ පැත්තට හිත තියලා නාම ධර්ම ටික තිරසින්න රූපෙන් ඉන්නවා ඊට පස්සේ කරන්න දෙයක් නැහැ අපෝ විප්පමුත සම්බදී මොකෙන්ද මිදෙල තියෙන්නේ රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසයෙන් පොට්ටබ්බෙන් ධර්ම ආරම්භණය කියන ටිකෙන්ම මිදිර
මිදුනහම රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා නැහැ. තණ්හා නැත්තම් උපාදානය නැහැ. උපාදාන නැත්තම් භවය නැහැ. භවය නැත්තම් ජාති, ජරා, මරණ, ශෝක, පරිදෙස, දුක් දුමන, සුඛායාස නැවිජාති. ඔය ටික වෙනවද නැද්ද කියනක ඕගොල්ලොම හිතලා බලන්න. අපි මෙහෙට නැඹුරු වෙච්ච සීනුවනකින් ඉන්නකොට එහෙ නිසා මෙහෙට නෙමෙයි. හොඳට මතක තියෙන්න ඕනේ ඒක. එහෙ නිසා මෙහෙට ආව කිව්වත් ඉන්නේ එහෙමයි. ඒකයි මම හැමදාම කියන්නේ රූපය නිසා සංඥාවක් ආවා කිව්වත් මෙහෙ අහුවෙලා නැහැ. එහෙ නිසා මෙහෙට ඇවිල්ලා එකක් නෙමෙයි මම කියන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියන එක මම දෙන්නේ නැහැ. අර මම එදා කිව්වේ නසඤ්ඤ සංඥා කියලා. නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ හෝ ධම්ම හෝ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා හෝ කියන ওই ටික ඔක්කොම එකයි. ওই ටිකෙන්ම මිදෙන්න ඕනේ. බුදුහාම කියනවා රූප තණ්හා නැහැ, ශබ්ද තණ්හා නැහැ, පටිච්චසමුප්පාදේ තණ්හා හැටියට පෙන්වන්න මොකද්ද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හානේ. තණ්හා. ওই තණ්හාව නිසා නම් උපාදානය වෙන තණ්හාව නැති වුණොත් උපාදානය නැහැ. උපාදානය නැත්තම් භවය නැහැ. භවය නැත්තම් ජාති නැහැ. ජාති නැත්තම් ජරා මරණ ওই ටික වෙනවමනේ. හරි. මට රූපයයි රූප සංඥාවයි නැත්තම් ඒ නිසා චක්කු සම්පස්සයක් හෝ චක්කු සම්පස්සෙන් උපන් වේදනාවක් හෝ තණ්හාවක් හෝ තියෙන්නේ. එතකොට මම රූපය හෝ රූප සංඥාව කියන එක මට හම්බ වෙයිද? Taman තුලින් ඇතිවන හේතු ටිකක් නිසා පෙනෙන බවත්, ඒ හේතු ටික නැතිවෙන පෙනෙන බව නැති වෙනවා කියලා මෙහාට ඉන්න මට රූපය හෝ රූප සංඥාවක් හම්බ වෙයිද? තේරුම් ගන්න. එතකොට මෙයාට කියන මොකද්ද? ලෝකෝත්තරයි. ලෝකෙන් විතරයි කාගේද? ලෝකයා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බයක තැනලා පළඟටියා වගේ ඕකේ ජීවත් වෙවී ඒක සතුටු වෙමින්, ඒක දුක් වෙමින්, අඬමින්, විලාප දෙමින්, අටලෝ දහමින් කම්පාලෝ වෙවි අඬනකොට නචකින්ච ලෝකේ උපාදීති. මේ ලෝකෙ කිසිවක් උපාදාන නොකොට ඒ ලෝකයා බලනවා, අහනවා කියන අරමුණෙම ඉන්න ලෝකෙ මිදිරා රක්මෙක් වගේ මේ දුකෙන් මිදිරා. එතකොට ලෝක නිරෝධය කියලා කියන්නේ කිසිම දෙයක් නැති කිසිම දෙයක් නැති හිස්තැනකට නෙමෙයි ලෝකයේ නිරුද්ධ වෙච්ච සංඥාවකින් ජීවත් වෙනවා. තමන් තුළ ස්කන්ධය ඉපද නිරුද්ධ වෙනවා කියන සංඥාවෙන් ජීවත් වෙන මේ ජීවත් වෙන ක්‍රමයට ලෝකයේ නිරුද්ධයි. මේකත් අස්කම් වහගෙන කිසි දෙයක් හිතෙන්නේ නැද්ද කියන සිද්ධියක් ගැන නෙමෙයි මම කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ සංඥාවන්ගෙන් මිදිලා මේ ලෝකේ ලෝකයේ තියෙන සංඥාවන් නිරුද්ධ කරලා ඉන්නවා. ඒකට කියන නිරෝධ සංඥාව කියලා. නිරෝධ සංඥාවකින් ඉන්නවා. නිරෝධ සංඥාව කියලා කියන්නේ සංඥාවක්වත් නැහැ කියන එක නෙමෙයි. ඒකට කියන සංඥා නිරෝධය. සංඥාව නිරුද්ධ නම් විඥානය නිරුද්ධ. ඒකට තමයි සමාපත්තිය කියන්නේ. සංඥා නිරෝධය අනික නිරෝධ සංඥාව අනික. ඒක හොඳට මතක තියාගන්න. සංඥා නිරෝධය කියන එකෙන් කියන්නේ මුකුත් නැති හිස්තැනක ඉන්නවා කියන එක නෙමෙයි. ලෝකීය නිරුද්ධයි මෙයා ගාව තියෙන සංඥාව. එයාගව තියෙන්නේ මොකද්ද? ලෝක නිරෝධය පිළිබඳ සංඥාවක්. ලෝකෙ අහු නොවන විදිහේ දර්ශනයකින් ඉන්නේ කියන එකයි මම කියන්නේ. තේරුණා නේද? එතකොට ඒ දර්ශනයට ලෝකෙ නිරුද්ධයි. ලෝකෙ ඉන්න කෙනාට මේ නිරෝධ සංඥාවෙන් ඉන්න බෑ. අපි රූප සංඥා, ශබ්ද සංඥාවෙන් හිටියා කියලා නිරෝධ සංඥාව එහෙම නෙමෙයි. ඒවා තව ලෝකෙ තව යට නැද හිරෝල ඇතුළේ. තේරුණා කියන්නේ. ලෝකේ ස්කන්ධ පංචක ඇතුළේ. එතකොට නිරෝධ සංඥාව කියන කාරණාව ලොකු වෙනසක්, ලොකු විශේෂණයක්. ඒ කියන්නේ ලෝකෙ කිසි කෙනෙකුට බෑ මේ හැකියාව. මේ හැකියාව පුළුවන් කරන ලෝකෙට අයිති නෑ. කියන සිද්ධියක් ගැන කියන්නේ. කිසිම දවසක හීනකින්වත් ලෝකෙ කෙනෙකුට යන්න බෑ කියන එක. ලෝකෙ දන්නේ රූපේ ඉක්මවන්න දන්නේ නෑ ලෝකෙ. ඒ කියන්නේ රූපේ ඉක්මවන්න දන්නේ නෑ කියන්නේ රූපේ හෝ රූපේ නිසා එන වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ කියන කාරණා ටිකේ හැසිරේ නිසාද? ඒක එහෙමම නෑට. සද්දේ හෝ සද්දේ විඳිනව හෝ හඳුනනව හෝ කල්පනා කරනව දැනගන්නවා කියන තැනක සිද්ධි ටිකක් මෙහාට යන්න බෑට. මේ පංච උපාදාන ස්කන්ධෙන් තොර එහාකට යන්න බෑ ලෝකෙ කෙනෙකුට. ලෝකෝත්තරයි කියලා කියන පංච උපාදාන ස්කන්ධයෙන් මිදලා ලෝකෙ මිදලා සසරෙන් මිදලා භවයෙන් මිදලා
මේ උපාදානවකට මිල ඔක්කොම ওই තින්ට කියන සෝපදිශේෂ නිරෝධ සංඥාවෙන් එකට කියන සෝපදිශේෂ නේද ඉතින් ওই වගේ එකක් තියෙන්නේ ඔතෙන්ට ඉඳ පුළුවන් හැමෝටම උත්සාහවත් වුණොත් මගේ දේශන සම්පූර්ණ මගේ දේශනාවට ලොකු අඩුවක් වෙනවා ඒ කියන්නේ මගේ දේශනා ගත්තාම මට තේරෙන විදිහට මම මේ දර්ශනය ගැන කතා කරනවා කතා කරනකොට ඔතන යන්න බෑ ඔකට තව එකතු වෙන්න ඕන ගොඩාක් වටිනා ටික සීල සමාධි දෙක ඒක ඇත්තටම මම ගොඩක් දක්ෂ මම ඒ කියන්නේ මට කරගෙන යන්න මට තේරෙනවා හොඳට මම තව කෙනෙකුට මම ඒ සඳහා ප්‍රසන්න වෙලා නැහැ තව කෙනෙකුට කරන්න ඕන කියලා ඉතින් මම කරන හැම දේශනාවකම ඔගොල්ලෝ දකින්න ඕනේ අඩුවක් තියෙනවා මේකට එකතු වෙන්න ඕනේ සීල සමාධි දෙක කියන එක ඒකත් ලෝකේ ඕනම දෙනක සීල සමාධි දෙක ගන්න අරගෙන මේ දර්ශනයට ඒ ටික එකතු කරගෙන කරන්න ලෝකයක් හම් වෙනකොට ඒකත් අඩුවක් තිබුණොත් දකින්න මෙතෙන්ට සීල සමාධි දෙක තියෙන දර්ශනය අඩුයි කියලා තේරුම් මේක අරගෙන ඒක ආදේශ කරගන්න ඒ වගේ මේ වගේ එකකට ඒ බාහිරකින් හම් වෙන ටික ගන්න බාහිර ටිකකට මේ වගේ එකකින් ගන්න එතන හොඳයි මෙතන වැරදි මෙතන හරිමයි ඒක වැරදි කියලා එකකටවත් එන්න ඕනේ නැහැ අවල් හාමුදුරුවෝ කියන බණ නම් හරිම හොඳයි අනිත් ඒවා පාකින තැනකට එන්න ඕනේ නැහැ මේකේ ගතියුත් ගන්න ඒකේ ගතියුත් ගන්න අරගෙන දෙක එකට සම්බන්ධ කරගෙන යන්න ඒ ස්වාමනාන්තරගේ කෝවා නම් හොඳ නේ ඒවා හොඳ නැහැ කියලා මේක ඔක්කොම එකම සාසනෙ හාමුදුරුවෝ බෙදන්න නම් එපා කිසිම වෙලාවක කිසිම දෙනක හැමෝම හාමුදුරුවෝ කියන තැනකින් ඉන්න මේ ඒ වගේ පටු තැනකට එන්න එපා ඒක හරියන්නේ නැහැ ඒකෙම අපි ආත්මార్థකංගු මේ සාසනය අන්තිම අඩුපාඩු වෙන හාමුදුරුවන්ටත් යුතුකම් කරන්න අපි බැඳලා ඉන්නවා එහෙනම් ධර්ම තුනක්වත් එහෙම හිතාගෙන කටයුතු කරන්න ඕගොල්ලෝ අවංකවම සසර මේ උත්සාහවත් වෙන සසර දුකින් ඉතර වෙන්න පුළුවන් හැම දිනටම මේ දේශනාව වෙන නිරන්තර තැනයි තියෙන්නේ එහෙම නැ මේ කියපු රළු මට්ටමට බලාගෙන යන්න පුළුවන් අරහතන නෝනේනවා මේ රළු කාම මට්ටම අතහරනකොට සියුම් මට්ටම් ප්‍රකට වෙනවා එතකොට මේ දෙන උත්තරමයි එදාට ඒවට දෙන්න තියෙන්නේ එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ මම කියපු එක තේරුන්නේ නැහැ මම දන්නවා මට මම කියන්නේ තේරුම් ගන්න රූපේ කිව්වත් රූප සංඥාව කිව්වත් ප්‍රශ්නයක් නැහැ ඒ නිසා ඇති වෙන රූපය හම්බ වෙනකොටම රූප සංඥාව තියෙනවා රූප සංඥාව හම්බ වෙනකොට රූපය තියෙනවා පේනවා කියන සිද්ධිය තුලම රූපේ රූප සංඥා ඔක්කොම ටික තියෙන එකට ආයේ මේ රූපේ නිසා රූප සංඥාව කියලා බැලුවට නෙමෙයි බලන්න ඕනේ දැන් මෙහෙම රූපය කියලා හම්බ වෙන තැනක බලන්න මෙහෙම තියලා මෙහෙම හම්බ වෙන තැන මේක චිත්‍රයක් නම් මේ පුද්ගලයේ සත්‍යය කියලා දැනෙන ටිකම කියන ටිකයි ඕනේ. විපරිත සංඥාව කියන්නේ මේකෙන් ඒක දිහා බලන එකයි විපරිත සංඥාව. මේ දෙක දෙක කියලා බලන එක විපරිත සංඥාව නෙමෙයි. අපි මේ මනුස්සයෙ දිහා බලන එකයි විපරිත සංඥාව. මේක චිත්‍රය ආරම්භය මනුස්සයෙ කියන අදහස මගේ කාමය ඊට කාම අදහසින් චිත්‍ර දිහා බලනකොට මට විපරිතයි. මම කළා තියෙන්නේ අනිත් පැත්තට. ඒක විපරිතයි කියලා කියන්නේ මේ දැන් මේ දෙක තේරුම් ගත්ත කියනකොටම විපරිත බලයෙන් මෙදෙන තියෙන එක. විපරිත එහෙම නැත්නම් මේ මිනිස්සුය තුල කඩලා කඩලා බැලුවට විපරිතනේ විපරිත බලේ විපරිතයි. මම එතකොට. දැන් මේ මිනිස්සුය කියන එක කඩලා කඩලා මම නැති වෙන්න බලනවා නම් මම විපරිත බලේ තව ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. විපරිත බලය දුරු වෙනද විපරිත බව ඇති වෙනේ කොහොමද කියලා තෝරගන්න. විපරිත බව ඇති වෙනේ කොහොමද? රූපය මේ රූපය ගැන නොදන්නා නිසා කාම සංඥාවක් ඇති කරගත්ත සංකල්පනා රාග වශයෙන් ඒ අදහසින් එහෙම බලපු නිසා මේ තියෙන්නේ නේ කියලා තීරුම් ගැනීමම අවුච්චර කඩ කඩ බලන දෙයක් නෑ මේක මේක මේ බොහොම පහසුයි අපි ওই අමාරු ක්‍රමයකට හුරු වෙලා තියෙනවා මම කියන්නේ මේ දර්ශනයක් දර්ශනය කියන්නේ ඒවා මහ දකින්න මෙහෙම බලන්න තියෙන සිද්ධි නිසාද දර්ශනය කියන එක මහ වෙහෙසින් වැඩ
උදුළු ගන්නව කොටනව කළුගල් කඩනව වගේ එකක් නෙමෙයි දර්ශනයක් කියන්නේ. ඒක දකින්ද ෆිසිකල් දකින්ද තියෙන සිද්ධියක් නේ. දර්ශනය කියනකොට මට මේ ඇතිවෙන්නේ මෙහෙම නේද කියලා බලන්න තියෙනවා. ඒකින් අපි මේ කරන්න යනවා කියලා කියන්නේ වැඩ කරනවා කියන්නේ. ඒක මේකක්. ඉතින් අපි හුරු වෙන්න ඕනේ මේක බලන ක්‍රම බලන්න ඒකයි. දැන් අපි බලන්න හුරු වෙනවා නෙමෙයි අපි එකක් මෙහෙම බැලිය යුතුයි කියලා එකක් ඉගෙනගෙන ඒකෙන් වැඩ කරන්න ඕනේ හදන්නේ. එහෙම නෙමෙයි යමක් පේනවා කියන දර්ශනය කියන්නේ මේක කියන එක ඉගෙන ගන්නයි වෙන්නේ අපිට. තේරෙනවා මේ කියපේ. කියන්නේ හැබැයි මෙහෙම එකක්. කඩල බැලිය යුතු තැනදි කඩල බලන්න කමන්ට මේක චිත්‍රයක් ඒ නිසා පුද්ගලයක් කියන හැඟීම Tamantai එන්නේ කියලා දන්නවා. නමුත් තාම මේ දෙක වෙන් කරගන්නත් බැ රළුයි නම් මට මේ කෙලෙස් අඩු කරගන්න හින්දා මම දැන් මෙහෙම බලනවා. මෙහෙම බැලුවහම මේ කෙලෙස් අඩු වෙනවා එදාට මට මෙහෙම බැලුවා කියන අත්දැකීම මෙහෙම කරන්නේ. එතකොට තමයි රැවටිලා නැහැ ඒකයි. එතකොට මේ විදිහට බලනකොට කෙලෙස් අඩු වෙනකොට කෙලෙස් අඩු කරගත්තයි කියලා ආයි පැත්තමයි එන්නේ. අනිවාර්යෙන් ඕනම තැනක යන්න පුළුවන්. කරන ඕනම දෙයක් කරන්න පුළුවන් ඕනම තැනක යන්න පුළුවන් හැම වෙලේම ඕනේ ඇත්ත. ඒ කියන්නේ අපි කියමු යා අපේ ලෝකෙමත් තියෙන දැන් වැරදි දෙයක් වුණත් අරගෙන හැබැයි හංගන්න නැතුවනේ හංගන්න නැතුව. එතකොට ඒකට සමාවක් තියෙනවා. නේද? ඒ වගේ මේ වැස්තිරම කරනවා යා උනේ හංගලානේ මේ වගේ තැනකට එන්න කියන තැනක ඉඳගෙන. වැරදි කියන්නේ තාම ඒකට අදාළ නැති වෙන පුළුවන් නමුත් උපාය. එහෙම කරනකොට මේක හරි. තේරුණා හරි. එහෙනම් අපි අවසන් කරන්න. මේකේ කුලයි කාය විතරක අවශ්‍ය ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ අපිට බලන්න දර්ශනය දැනගන්න වෙනවා අපිට. මේ සබ්දේ කියන එකක් ගිරව කියන එක මතක් වෙන්නේ හිතටයි කියලා දෙක වෙන් කරගන්නයි තියෙන්නේ දර්ශනයට. දර්ශනය කියන හැම වෙලේම ආයතන දෙක තංගල හඳුනා ගන්න තියෙනවා. නමුත් ඒක බැයි නම් අපිට වෙනවා තාම කමක් නැහැ. එහෙම හරි බලන්න. දැනට මේ හැබැයි උපාය. හැම වෙලාවෙම ඒ ඕන එකකින් දකින්න ඒ යන්න දෙන්නේ. මේ විදිහට බලනකොට කෙලෙස් අඩු වෙනවා. කෙලෙස් අඩු වුණාම හැම බලාගෙන පහසුයි කියන තැන. ඔව්. මොකද දැන් අර විදිහට බැලුවට කමන්නේ නමුත් ඔහෙම නිදෙන්න බෑ කවදාවත් කාටවත්. මොකද මේ අවස්ථා දෙකක් තියෙනවා. මේ මට්ටම අතහරින මේ මට්ටම දැකලයි අපි මොන විදිහට කෙරුවත් තාම නිර්මාණය වෙන්නේ මේ මට්ටමයි දැන්. මේ රූපයේ ප්‍රතිමින් දක්නවා කියන මට්ටමයි නිර්මාණය වෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් ওই මට්ටම පෙනිලයි තමයි අපිට අනිත් පැත්තට යන්නේ. නමුත් මේ මට්ටම පෙනිලා දකින්න ඕනේ ඒ සඳහා මේ කරන්න කියන එක දන්නේ නැතුව අපි මේක කියලා කළොත් අපි මේක දකින්නේම නැහැ. උදාහරණයක් කියන වෙනමකට නේද? දැන් අපි මේ ඉර කියලා තිනකොට සිහි වෙන්නෙම නැහැ නේ. දැන් මේ හැටි කතා කර කර ඉන්නකොට සිහි නොකොලොත් සිහි වෙයිද? ඒ වගේ සිහි ඒ ටික සිහි නොවුනොත් ඒ ටික සිහි වෙනකොට ඇති වෙන හැඟීම් දෙන්නේ ඇති කරනවා. නෑ මම උපමාවක් කියන්නේ. ඒ වගේ මේ රූපය අනිකක් මේ නිසා ඇති වෙන මේ කාමයයි කියන ටික වෙන් කළ දැනගන්න අපි දන්නේ නැත්තම් මෙහෙම මෙහෙම බලව හිත සමාධියට ගවකට කියලා මේක සිහි වෙනවා කියලා එකක් එන්නේ නැහැ. සිහි නොවුනොත් මේ ටික සිහි වීමෙන් ඇති වෙන ගෙවෙන කෙලෙසත් මේක ගෙවෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ ටික දත යුතුමයි මෙහෙම යා යුතුමයි.
මතලේ කරපු විදිහට කරන්න. මේ ඒකෙදි මම කියන්නේ ඔය කරන දේවල් එපා හොඳ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක කරන්න උපාදාය අපේ හිතේ තියෙන කොටසට උපාදාය රූපයේ හිතේ තියෙන කොටසේ ඇඳලා තමයි අදාපු රූපයක් තියෙන්නේ. ඒ තේන මට්ටම තුල ඉඳගෙන කඩලා කොඩලා බැලුවට පළක් නැහැ. මේකෙන් මෙදෙන තියෙන හොඳම දේ තමයි උපාදාය රූපය කියන්නේ මේ මට්ටමයි හිතේ තියෙන කොටස මේ මට්ටමයි කියන දෙක වෙන් කළා දැකීම මෙතුන ගැලවෙන්න තියෙන එක. ඔව්. නමුත් දැන් තාම ඒ දෙක වෙන් කරගන්න තාම දක්ෂ මදි නම් මේ දෙකම එකට එකතු කරලා බලපු වැරද්ද තුල ඉඳගෙන රළු වශයෙන් මේකේ විරාජිත බලන්න. පුද්ගලයා කියන එකේ මේ පුද්ගලයා කියන්නේ හැම නෙමෙයි මක් නෙමෙයි ලේ නෙමෙයි කියලා බලන්න. හැබැයි දැනගන්න කියලා මම මේ කියන්නේ මෙතන නෙමෙයි මෙදෙන්න තියෙන්නේ මේ කෙලෙස් අඩු වුණාම මේ රූපය මේ රූපය අරඹ පුද්ගල භාවය තියෙන හිතට නෙදි කියලා බලලමයි මට මෙදෙන්න තියෙන්නේ කියන ටික. මොකද සූත්‍රේ මොනවද මට මතක නැහැ. පටිපදා වාක්‍ය සූත්‍රයක් තියෙන්නේ. ඒ කියන්නේ සුඛ දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා සුඛ පටිපදා කිප්පා විඤ්ඤා සුඛ පටිපදා දණ්ඩා විඤ්ඤා කියන ඒ කියන්නේ කෙනෙකුගේ හිත සමාධි කරන්නේ හිත සමාධියෙන් හරියම අමාරුයි. ඒ වගේම මේ දර්ශනාත්මක ප්‍රතිදර්ශනා නුවණ වැඩෙන්නේ හරියමින් කෙනෙකුට. කෙනෙකුගේ හිත සමාධි කරන්ද සමාධිය ඇති වෙන බොහොම අමාරුයි. හැබැයි අවබෝධය හරියට. ඒ කියන්නේ හිත සමාධි කරන්ද අමාරුයි නමුත් කියනකොට වහා යමක් තේරෙනවා කෙනෙකුට. හිත සමාධි කරන්ද අමාරුයි නමුත් කිව්වත් තේරෙන්නේ කොච්චර කිව්වත් එකම තැන කෙනෙකුගේ හිත ඉක්මනට සමාධි වෙනවා. හරි අපහසු කෙනතරො සුඛපටි බලතන පුදයි සුඛ. දණ්ඩා දිනේ නමුත් කොච්චර කිව්වත් තේරෙන්නේ. තව කෙනෙකුට සුඛපටකද කිපා දින්න. ප්‍රතිපදාව සැපයි ඉක්මනට තේරෙනවා. ඒක මේ චර්තනාත්මක කියන්නේ. එතකොට ඒ පරයායන්ගෙන් ධර්ම දේශනා කරන්න ඕනේ. දැන් දැනගන්න ඕනේ. තේරෙන තේරෙනාය වෙනස්. ඒ වගේම පුලක් කරගන්න. ඒක තමයි. දැන් ඔය විදිහට දැනීම ওই වගේ දෙයකින් උපාය කරන්නම තමයි අපිට මේ කාමයේ රූපය කියන දෙක දෙකක් කියන දෙන්නට ගන්න තියෙන්නේම ඇත්තටම ওই විදිහට එදිනෙදා ජීවිතේ හැම අස්සක් මුල්ලක් නැරෙම මොන මොන විදිහට හරි ප්‍රයෝග කළාම එතකොට ඔතින් කියනදී දැන් ඔය ඒව එකක්වත් වැරදී ඕනේ කියලා කියන්නේ මම කියන්නේ ඔක්කොම හරි. ඕව තමයි ඕනේ. ඔය විදිහට. නමුත් මේක කරන්නේ මේ වගේ තැනකට යන්නයි කියන නිස්සාරක. ගන්නවා බලන්නේ හැදලා තියෙනවා. අර එහෙම මානසිකාරයක් හැදලා පවත්වන නිසා ඒ ගන්න සමාන මිදෙන්න මිදෙන්න පුළුවන්. මිදෙනකොට වෙන්නේ මොකද්ද?
අර මෙහි වර්ණ සතහන්ට මෙහි හදාගන්න කාමයේ ආදේශ කරන එකයි නැති වෙන්නේ. ඔව් ඒක තුනී වෙන්න මෙහි එතකොට ආස්ව අඩු වෙනවා කියලා මේ කියන්නේ. මෙහි අඩු වෙනකොට මෙයාව බලා ගන්න පහසු. එතකොට මේ දෙන්න දෙන්නේ කියලා තේනවා තේරෙනවා. එදාට අපහසුකින් තොරව පිළිෙන මට්ටමට එනවා රූපය කියන එක. රූපය කියන එක පෙන්න මට්ටමට එනවා. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා හම්බ වෙන ටික එනවා තමයි. තමයි එනවා. ඊට පස්සේ මේ පැත්තට හිත දින තමයි ඒකෙන් ඉදෙන්න තියෙන්නේ. ඒක ධාම බෑ. ධාම බෑ කියලා කියන්නේ අපිට ප්‍රකට වෙලා නැත්තම් කකුල හිරි වැටුනහම මේ ඇති වෙන ගතියට ඇති වෙන කෙලෙසයට දැන් උත්තර බඳින්න බෑනේ නේ කකුල හිරි වැටු නැති වෙලාවේ ඒක හිරි වැටුනහම නැහැනේ ඒ වගේ මේ කාමයේ අතහැරුණහම ඇති වෙන මට්ටමට එන කෙලෙසි මොන වගේ එකක්ද කියලා අපි දන්නේ නැහැ නේද නේද ඉදාට තියෙන කෙලෙසිට උත්තර බඳින්න වෙන්නේ අර විදිහට දැන් හැම එකක්ම එතකොට නුවණ එනවා මේ මට්ටමේදී කොතනදී ඕනේ වර්තමානයේ කරගෙන යන එක මත නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ එයාට ඕන විදිහට දක්ෂ වෙන එක අර කිව්වා වගේ එන්නේ ඒ හැරෙමේදී යව වෙන්න පුළුවන් ඕනම විදිහකට නිදහස තියෙනවා ඕකට හොඳ අදහසක් දෙන්නනවා අදහස හොඳම කාරණාවක් නේ සම්බෝධසෝත්‍රය ගුණම කළා ඇති මම අපිට කියලා සම්මත කළා තියෙනවා. ඔය සම්බාධ සූත්‍රේ මම දැක්ක මට අහුන හරි වටිනා තැනක් කියනවා. මොකද්ද මේ ඥානතහම් වික්‍රේ පස්සතු ආසවනම් කියවුවා දාන. ගන්න කෙනාට දකින කෙනාට ආශ්‍රයක් ලැබීම කියමු. කියනවා. මොකක් ගන්න කෙනාටද මොකක් දකින කෙනාටද? යෝනිසෝච මනසකාරං ච අයෝනිසෝ මනසකාරං. යෝනිසෝ මනසකාරං ච අයෝනිසෝ මනසකාරං. ගන්න කෙනාට දකින කෙනාට ආශ්‍රයක් ලැබීම කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය මොකද්ද? අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා අහනවා. මොකද්ද දෙන උත්තර? හොඳ උත්තරයක් කියන ලෝකෙට ඇවිත්. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? නෑ යෝනිසෝ මනසිකාරය කියනවා නූපං ආස්ව ධර්ම නූපදිනවනම් උපං ආස්ව ධර්ම දුරු වෙනවනම්. මෙන්න මේකට කියන යෝනිසෝ මනසිකාරය. එතකොට අයෝ උපංගාස්ව නෝපංගාස්ව ධර්ම උපදිනුනම් උපංගාස්ව ධර්ම ඒක කියන්නේ නෝපං කාමාස්ව භවාස්ව අවිද්‍යාස්ව ධර්ම නෝපංගක උපදිනවනම් උපං කාමාස්ව භවාස්ව අවිද්‍යාස්ව වැඩෙනවනම් නෝපංගක උපදිනව උපංගක වැඩෙනව මේක අයෝනිසෝ මනසිකාරය නූපං කාමාශ්‍රව භවස්ව අවිද්‍යාස්වේ නූපදිනවනම් උපං කාමාශ්‍රව භවස්ව අවිද්‍යාස්වේ දුරු වෙනවා නම් මේකට කියන යෝනිසෝ මනසිකාරය. ඔය උත්තරේ ඇයි එහෙම කිව්වේ? ඔය සූත්‍රේ මම දැක්කේනවා පුදුමාකාර පැත්තක එක අත්‍යත මෙහෙම කළා ගත්තා කි. ඔගලන්ට මේ ජීවිතය අස්පනා පිට බලබල ආශ්‍රව ගව ගන්න හය පොලක් ඔය පෙන්නන්නේ. ඔය හය පොලේ ඕගොල්ලෝ සංවර වුණොත් මේ දැන් ආශ්‍රව ගෙවෙනවා. ඒ සබ්බාස සූත්‍රයේ තියෙන්නේ ඇයි අරකේ එහෙම කිව්වේ? ඒකෙන් කියනවා හොඳ කතාවක්. යෝනිසෝ මනසිකාරය කියලා එකක් ගන්න එපා කියනවා. දැන් යෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා අහුවොත් මම කියන පංච උපාදානස්කන්ධය තේරුම් නැතිව බලන්න කියලා යෝනිසෝ මනසිකාරය. එතකොට ඔක්කොම යෝනිසෝ මනසිකාරය කියන්නේ ඕකයි කියලා නේද හිතන්නේ? නමුත් කියනවා උපං කාමාශ්‍රව භවාශ්‍රව අවිද්‍යාශ්‍රව දුරු වෙන නූපං කාමාශ්‍රව භවාශ්‍රව අවිද්‍යාශ්‍රවයේ නූපදින විදිහට හිතන ඔක්කොම ටික අයිති යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය හඳුනගන්න පරාසය කිව්වේ. ඔය යෝනිසෝ මනසිකාරය කියන එක පංච උපාදානස්කන්ධයත් ඒක ඇතිවීම නැතිවීම ඔබතුමා හිතනවා නම් අනේ මේ හැම දෙයක්ම අනිත්‍ය නේද ජරා මරණ දුකට පත් වෙනවා කියලා මෙයා හිතනවා නම් අනේ මේ ඔක්කොම සතර දුකයි නේද කියලා හිතනවා. දැන් මේ ඔක්කොගෙම කියමු වෙනවනම් උපන් එක නැති වෙනව නූපන් එක නූපදින වෙනවනේ ඒ ඔක්කොම එහෙනම් අයිති යෝනිසෝ මනසිකාරය. නැත්නම් ඔගලක තර්කයක් කිය මං කියන එක යෝනිසෝ මනසිකාරය. නෑ මේක යෝනිසෝ මනසිකාරය කියන්නේ නේද? දැන් මේ වගේ වචන වලින් කියන්නේ මොකද්ද? එක තැන කියන්න බෑ ඒක. ඒක
එතකොට ඕගලන්ට හොඳට දැනක් තියෙන. ඒ හින්දා මම කිව්වේ ඔය මොන විදිහකට හරි මෙනෙහි කරනකොට බලන්න උපන් ආශ්‍රව ධර්ම දුර වෙනවද උපන් ආශ්‍රව ධර්ම උපදිනවද කියලා. ප්‍රශ්නයක් නැහැ ඕන විදිහකට හිතන්න. යෝනිසෝ මනසිකාරක නිම්ම දීලා තියෙනවා. ඕව තියෙන ඒ හින්දා. ඕගලන්ට බය නැති අවිධින ශේත්‍රයේ කිව්වොත් මම අසුභ වශයෙන් බලන්න අනිත්‍ය වශයෙන් බලන්න කියලා ඕගලන්ට ශේත්‍රයේ එච්චරයි වෙන්නේ. යන්න තියෙනවා. දැන් මේ 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 බය නැතුව ගන්න මේ මේ සූත්‍ර ඉගෙන ගන්න කියන්නේ ඒකට ඉගෙන ගත්තාම දැන් ඒක පෙන්වනවා නම් යම් කාමාශ්‍ර භවාශ්‍ර අවිද්‍යාශ්‍රය උපදීන නූපදීන උපංගක දුර වෙන විදිහට මොන විදිහට මේ හිතන දේ තමයි යෝනිසමනසිකාරය කියවන. ඒ ඕනම විදිහකට ඔයගොල්ලෝ බය නැතුව හිතන්න. ඒ ඔක්කොම මේකට යන දින ප්‍රතිපදාව. ඒවා නේ ඔක්කොම යෝනිසමනසිකාරය. අයෝනිසමනසිකාරය කියන්නේ අනිත්‍යත්වයට කොට. ඔනෝ වචන දේශනා කරන එකක් නෙමෙයි. ඒ සූත්‍රය මම දැක්කා එක ලක්ෂණය තමයි යෝගියෙක්ගේ සම්පූර්ණ ජීවිතය කියනවා. මේ සබ්බාස සූත්‍රයේ මේ දැන් නිවන් දකින්න පුද්ගලයාගේ ජීවිතේ සංවර වෙන්න ඕනේ හත් පොලක් කියන්නේ. මේ හත් පොලේ සංවර වුණාම කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ සියලු ආශ්‍රව ටික ගෙවෙනවා. මේ සියලු ආශ්‍රව ටික ගෙවෙන්න මේ හත් කොට කොටත් වෙන එක නේ අපේ ජීවිතේ ආශ්‍රව ඇතුල් වෙන සංවර ත්‍රිවිධයකට ඇතුල් වෙන තැන් තියෙන්නේ. ඒ වගේ අපේ ජීවිතයට ඇතුල් වෙන්න පුළුවන් ආශ්‍රව එන්න පුළුවන් ක්‍රම අවස්ථා හතක් තියෙනවා. කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව හතර අපේ ජීවිතේ එන්න තැන් හතක් තියෙනවා. එතකොට මේ හත් පොලේ සංවර වුණොත් මේ හත් පොලේ හදලා මේ සියලු ආශ්‍රව ගෙවා ගන්න පුළුවන්. කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මෙන්න මේ සිද්ධියක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දැන් ආශ්‍රව ටික ගෙවා ගන්න ක්‍රමය. හරියට ඔයගලන්ට හිතියොත් ඔන්න ওই ටික කර ගන්න පුළුවන්. ඒකෙදි මම අර මතක් කරුවේ මගෙන් අහන්න ඕනේ මෙහෙම මතක් කරුවොත් හරිද මෙහෙම මතක් කරුවොත් හරිද කියලා. ඔය අපිට ඒක නිම්ම දන්නේ නැතිකම හින්දා ඒක ඒතකොට මටත් එහෙසක්. ඒක මටත් එහෙසක් කියන්නේ දැන් ඒක එක්කෙනා අහනතර මෙහෙම එතකොට බැලුවොත් මෙහෙම බැලුවොත් ඇත්තටම මම කතා කරන සිද්ධියට ඒක අදාළ නැහැ. ඒක ඒ සිද්ධිය වෙනම එකක්. ඊට පස්සේ එතෙන්ට ළඟා වීම පරාසය ඔයගොල්ලෝ ඉගෙනගෙන නැහැ ඒක. මේ වගේ තැනකින් ඉගෙනගෙන තිබුණා නම් මේ ඕනම පරාසයකින් අයි තියෙන්නේ දැන්. එතකොට මගෙන් අහන්න ඕනේ නෑ මෙහෙම හිතුවොත් හරිද මෙහෙම හිතනවා නම් හරිද මේ විදිය කළොත් හරිද නැත්නම් කොහොමද කරන්නේ කියන්නේ කොහොන්නේ. මම කියන්නේ කොහොමද කරන්නේ කියලා හරි අහනවා නම් මෙහෙම කළොත් හරිද කියලා අහනවා නම් මේ දර්ශනීය ගැන ප්‍රශ්නයක් නෙවෙයි. දර්ශනීය ඉගෙන ගන්න ඕගොල්ලෝ ඊට පහසු කියන දේ ගැන තියෙන නොදන්නා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක දර්ශනීයට ඇඳ ගන්නත් එපා. ඒකයි දැන් ඔය සූත්‍ර ඉගෙන ගන්න අපි අන්න ඒ සඳහායි. අපි කියන්නේ මේ සබ්බාස සූත්‍රය වගේ යමක් ඕගොල්ලෝ හරියට ඉගෙනගෙන තිබුණා නම් ඕගොල්ලෝ ඔය ප්‍රශ්නේ අහන්නේ නැහැ. අන්න ඒ කියන්නේ අහන්නත් මේ මම මෙහෙම දළුවන හරිද කියලා මන්නේ. ඕගොල්ලෝ අහන එකට දෝෂ නෙවෙයි. මම කියන්නේ ඇත්තටම යමක් ඉගෙන ගන්නවා කියනකොට. ඒකේ පෙන්නනවා මොකද්ද? කෙනෙක් හැසිරෙන්න ඕන පරාසය. එතකොට යෝනිසෝ මනසිකාරයේ තුලින් තමයි අපිට එදර වෙන්න තියෙන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ මේකන මේ මට්ටම නිස්පාදනයේ උපදින මොන විදිහකට හිතුවත් මම මේ ධර්ම තුල ඉන්නවා නේද කියන එක තමන්ට වෙනවනේ. අන්න එතකොට මේ ඕන විදිහකට අරගෙන යන්න පුළුවන්. මොකද එකම තුටුපලකට ගැබකට බහින්න ඕනද නැත්නම් තුටුපලවල තියෙනවා වගේ මේ එකම දර්ශනය ගන්න ඕන තැනකින් එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් අනිවාර්යයෙන් තාම පුද්ගලයා ඉන්නවා. ඊට පස්සේ අතීත සතුට අභිනන්දනය මේක මානයක්ද කියලා අහනකොට මානය කියලා පෙවුණු පෙවුණු කියන ආපහු පුද්ගලයා. ඊට පස්සේ එතනදී එහෙම බලලා කවදාවත් නෑවන්න බෑ. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. මේක දැකපු ඒ පුද්ගලයා නේද කියලා බලනකොට දැන් එයා තව ටිකක් පිටපතට ගිහලා බලනවා. මේ තුල පුද්ගල භාවය නේද කියලා බලනකොට දැන් පුද්ගලයා තව ටිකක් පස්සට ගිහලා. හරියට අපේ ඒවනල්ලව පාගන්න පාගන්න ඉතරට යනවා. ඊට පස්සේ මම දෙන්න තියෙන ඔය කච්චේ නෙමෙයි යන්න තියෙන්නේ.
ආයෙත් මේ දර්ශනේ තමයි යන්න තියෙන්නේ. මේ කරනකොට පුද්ගල භාවය අතහැරෙන්න ඕන මිසක මේක අතහැරෙන්න පුද්ගලය යන්නේ නැහැ හැමදේම. මේක කරන්න පුද්ගලයා ඉදිරිපත් වෙන තාක් පුද්ගලයා පසට යනවා. මම වෙන එකක් කරන්නේ ඒ කියන්නේ මේ ඇත්ත දකින්නේ පුද්ගල භාවය අතහැරෙන්නේ නෙවෙයි. මේක පුද්ගල භාවය නේද කරන්නේ කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ නැහැ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතගෙන ආයෙත් අපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනේ දකිනකොට පුද්ගල භාවය අතහරිනවා. එහෙනම් තිරවන් සරණ කියනවා. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ නැහැ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතගෙන ආයෙත් අපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනේ දකිනකොට පුද්ගල භාවය අතහරිනවා. එහෙනම් තිරවන් සරණ කියනවා. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ නැහැ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතගෙන ආයෙත් අපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනේ දකිනකොට පුද්ගල භාවය අතහැරෙනවා. එහෙනම් තිරවන් සරණ කියනවා. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ නැහැ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතගෙන ආයෙත් අපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනේ දකිනකොට පුද්ගල භාවය අතහැරෙනවා. එහෙනම් තිරවන් සරණ කියනවා. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ නැහැ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතාගෙන ආයෙත් අපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනේ දකිනකොට පුද්ගල භාවය අතහැරෙනවා. එහෙනම් තිරවන් සරණ කියනවා. කියලා හිතාගත් එකට හිතාගත්තට කමන්නේ නැහැ. එහෙනම් පුද්ගල භාවය කියන එකද අතහරින්න අපි නැත්තම් ඒක අතහරින්න කියලා හිතාගෙන ආයෙත් අපහු බලන්න එපා. මෙහෙම බලනකොට පුද්ගල භාවය අතහරිනවා කියන එකෙන් හිතන්න එපා. මේ දර්ශනේ දකිනකොට පුද්ගල භාවය අතහැරෙනවා. එහෙනම් තිරවන් සරණ කියනවා.